අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ශ්‍රී ලංකේ අභිමානීය ගෞරවයෙන් වැළඳගත් ස්වර්ණවාහිනී ප්‍රේක්ෂක ඔබට ජනාධිපතිවරණයේ උණුසුම තවමත් මැකී ගොස් නොමැති මොහොතක සිටයි අදත් අප සූදානම් වන්නේ රටේ දේශපාලන නාඩිය පිරික්සන්නට විශේෂයෙන්ම අප සිහිපත් කළ යුතුයි සියලු සමීක්ෂණ වාර්තාවන්හි ඉහළින්ම වැජබෙන දේශපාලන වැඩසටහන ලෙසත් එවැගේම පාසල් දරුවන් විසින් මහජන නියෝජිතයින්ව ඍජුව ප්‍රශ්න කරන ලෝකයේ එකම රියැලිටි දේශපාලන වැඩසටහන ලෙසත් ස්වර්ණවාහිනියේ නාඩිය වැඩසටහන මේ වන විට ඔබේ ආදරණීය ප්‍රසාදයේ ඉදිරියේ පළමු තැනගෙන තිබෙනවා. ඉතින් ඒ අනුව අද දවසේදී නාඩිය වැඩසටහන සඳහා අප ගෞරවයෙන් යුතුව ආරාධනා කළ මේ වත්මන් පරපුර සහ ඒ වගේම රට කරවන පරපුර පිළිබඳව අපි ඔබත් සමගින් කතා බහ කරන්නට සූදානම් වෙන සිටිනවා. අද බලමු රටේ අනාගත පරම්පරාව මේ පරම්පරාවට ලබා දෙන අභියෝගය කුමක්ද කියන කාරණාව. ඒ අනුව අදත් රට කරවන වත්මන් පරපුර හා රටේ අනාගත පරපුර වන පාසල් ශිෂ්‍ය ප්‍රජාවට අපි ආරාධනා කළා රටේ දේශපාලන ආඩිය ගැහෙන රිද්මය පිළිබඳව සාකච්ඡා කරන්නට. එසේනම් අපි මුලින්ම සූදානම් දැන් හඳුනා ගන්නට නාඩිය දේශපාලන වැඩසටහනට සහභාගී වෙන මහජන නියෝජිතයින් කවුරුන්ද කියන කාරණාව පිළිබඳව. ඒ අනුව අප බොහොම ගෞරවයෙන් යුතුව අද දවසේදී ආරාධනා කර සිටියා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙනුවෙන් එහි අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මැතිතුමන්ට ආයුබෝවන් පුතුමා. ඒ වගේම අපි ආරාධනා කර සිටියා එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් එහි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානායක මැතිතුමන්ට ආයුබෝවන් පුතුමා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමන් අපිත් සමගින් සම්බන්ධ වුණා. ආයුබෝවන් පුතුමා. ආයුබෝවන්. එසේනම් අප දැන හඳුනාගෙන හමාරයි අද දවසේදී අප වෙතට මේ මහජන නියෝජිතයින්ගේ පැමිණීම. ඒ වගේම අද දවසේදීත් අපේ රටේ පාසල් ශිෂ්‍ය ප්‍රජාව සූදානමින් සිටිනවා ඔවුන්ව ප්‍රශ්න කරන්නට. ඒ ඔබ වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන්. ඒ රටේ අනාගතය අද දවසේදී දේශපාලනය තුළ දකින්නා වූ ප්‍රශ්නය එසේත් නැත්නම් මේ ප්‍රශ්නාවලිය ඔබට නරඹන්නට බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. යතරතුරේ මතක් කරන්නට ඕනේ විශේෂයෙන්ම ඔබටත් ඔබේ නිවසේ සිට මේ දේශපාලන මහජන නියෝජිතයින්ව ප්‍රශ්න කිරීමේ හැකියාවක් අප උදා කර දී තිබෙනවා. ඒ අනුව ඔබට හැකියාවක් තිබෙනවා අප වෙතට SMS ඒ වගේම WhatsApp හරහා ඔබේ ප්‍රශ්නය අප වෙතට යොමු කරන්න. මම දුරකථන අංකය සිහිපත් කරනම් 0746362439 0746362439 මේ දුරකථන අංකය ඔබට භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනවා. දැන් අපි සූදානම් වෙන්නේ රටේ අනාගතය පිළිබඳව දකින්නට. විශේෂයෙන්ම රටේ අනාගතය අනාගත දරු පරම්පරාව වත්මන් පාසල් ශිෂ්‍ය ප්‍රජාව. ඒ අනුව අද දවසේදී අපි ආරාධනා කර සිටියේ කා හටද මේ වැඩසටහන සඳහා සහභාගී වන්නට. අප අද දවසේදී ආරාධනා කර සිටියා දෙබරවැව ජාතික පාසල වෙනුවෙන් WMA ශෙහාන් හංසක ශිෂ්‍යයාට අද දවසේ අපි වැඩසටහන සඳහා සහභාගී වෙනවා. ඔබත් බොහොම ආදරයෙන් පිළිගන්නවා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන්. ඒ වගේම කුලියපිටිය මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් අපි ආරාධනා කර සිටියා තරින්දා ඒකනායක සිසුවියට. අපි ඔබත් බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝවන්. කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අද දවසේදී අපි ආරාධනා කර සිටියේ චේතිය ප්‍රභාෂණ ශිෂ්‍යයාට. ඔබත් පිළිගන්නවා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන්. මේ රටේ අනාගතය රටේ අනාගතය අද මේ මොහොතේ රට කරවන මහජන නියෝජිතයින් ප්‍රශ්න කරා. අපි සූදානම් මේ රටේ අනාගතය පිළිබඳව ඔබට මේ ආකාරයේ රූප රාම්පලකින් තොරතුරු කියන්න. මේ රටේ අනාගතය කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කරමින් සහභාගී වෙන චේතිය ප්‍රභාෂණ. ඒ වගේම අපි ඔබට මතක් කර සිටියා අපි ආරාධනා කළා දෙබරවැව ජාතික පාසල් වෙනුවෙන් WMA ශෙහාන් හංසක ඒ වගේම කුලියපිටිය මධ්‍ය මහාවිද්‍යාලය වෙනුවෙන් තරින්ද්‍රා ඒකනායකට අද දවසේ අපේ වැඩසටහන සමගින් සම්බන්ධ වෙන්න. ඉතින් ඔවුන් තමයි අද දවසේදී මේ මහජන නියෝජිතයින්ව ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මම නැවත වතාවක් මතක් කර සිටිනවා විශේෂයෙන්ම මේ පාසල් ප්‍රජාව ඔබට හැකියාවක් තිබෙනවා අද දවසේදී වඩාත් ප්‍රශස්තතම ප්‍රශ්න ඉදිරිපත් කරන්න ලෙසින් අභිසෙස් නම් වන්නට. ඔබ කළ යුතු වන්නේ දෙබරවැව ජාතික පාසලේ WMA ශෙහාන් හංසක ශිෂ්‍යයා නම් ඔබේ SMS මනාප යොමු කරන්න. NDS හිස්තැන අංක 1 යොදා. ඒ වගේම කුලියපිටිය මධ්‍ය විද්‍යාලයේ තරින්ද්‍රා ඒකනායක ශිෂ්‍යාව නම් NDS
හිස්තැනක් අංක දෙක යොදාත් එවගේම කොළඹ ආනන්ද විද්‍යාලයේ චේතිය ප්‍රභාෂණ ශිෂ්‍යයා නම් NDS හිස්තැනක් අංක තුන යොදා 77.75ට ඔබේ SMS මනාපය යොමු කරන්නට හැකියාවක් තිබෙනවායි කියන කාරණාවත් සිහිපත් කරන්නට ඕනේ. රටේ අනාගතය අද දවසේදී වත්මන් දේශපාලනයේ දකින්නා වූ ප්‍රශ්න මොනවාද? ඔවුන්ට ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නට හොඳම අවස්ථාවයි මේ උදා වෙන්නේ. ඉතින් අපි බලමු ඔවුන් කොතරම් සවිඥානිකද දේශපාලන කාරණාවන් තුල මේ වත්මන් මහජන නියෝජිතයින්ව ප්‍රශ්න කරන්නට ඔවුන්ගේ ප්‍රශ්න කොතරම් අනාගතය පිළිබඳව අපිට අලුත් ඉඟි පවසාවිද? ඇමරිකාවේ හිටපු විශේෂ විශිෂ්ට ජනාධිපතිවරයෙක් එක්තරා අවස්ථාවක ප්‍රකාශ කරනවා තමයි ඒබ්‍රහම් ලින්කන් අසුබවාදී මිනිසුන් රෝස පදුරේ කටු ඇතැයි චෝදනා කරනු ඇත. සුබවාදී මිනිසුන් කටු පදුරේ රෝස මල් ඇතැයි දකිනු ඇත. මේ අනාගත පරම්පරාව දකීවි දේශපාලන කටුපඳුරේ රෝසමල් ඒ අපේ රටේ අනාගතය වෙනුවෙන්. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන්ට ඉඩ කඩවෙන් කරන්නට අප සූදානම්. පළමු වටේ සඳහා යොමුවන්නට සූදානම්. පළමු වටය සඳහා යොමුවන්නට මත්තෙන් විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ මේ පාසල් ශිෂ්‍යයන්ට ශිෂ්‍යාවන්ට මහජන නියෝජිතින්ව ප්‍රශ්න කරන්නට හැකියාවක් අපි උදා කර දුන්නා. ඒ යම් ආකාරයකින් කුසපත් ඇදීමක් හරහක් කෙසේ වෙතත් ඒ අනුව අද දවසේදී පළමු ප්‍රශ්න කිරීමට අවස්ථාව උදා කරගන්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාගෙන්. ප්‍රශ්න කිරීම අවස්ථාව උදා කරගන්නේ දෙබරවැව ජාතික පාසලේ WMA ශෙහාන් හංසක ශිෂ්‍යයා. අපි ඒ අවස්ථාව ඔබට ලබා දෙන අතරතුරේ මතක් කරනවා මේ මහජන නියෝජිතයින්ට මේ දරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන විනාඩි 3ක කාලයක් හිමි වෙනවා. ඒ අනුව අපි පළමු අවස්ථාව ආරම්භ කරන්න සූදානම්. ගරු මන්ත්‍රීතුමනි, මම ඔබතුමාගෙන් දැනගන්න කැමති, අපි දන්නවා අපේ රටේ උත්තරීතරම නීතිය වෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒක තමයි අපේ ජනතාවට තියෙන එකම පිළිසරණ. ඉතින් මේක නිර්මාණය වුණේ 1978 වර්ෂයේ. අපි දැක්කා මේ ඉතිහාසය තුළ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වරින් වර විවිධ සංශෝධනයන්ට ලක් වුණා. මෑතකාලීනව ගත්තොතින් 2015ට පෙර අපි දැක්කා 18 වැනි සංශෝධනයක් ගෙනල්ලා ගෙනාපු අවස්ථාවේ මිනිස්සුන්ගේ මතය වුණේ මේ හදන්නේ තමන්ගේ දේශපාලන බලය දිගින් දිගටම රඳවා ගන්න මෙන්න මේ සංශෝධනයක් සිදු කරනවා කියලා. ඊට පස්සේ 2015න් පස්සේ අපි දැක්කා තවත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නම්. ඒ අවස්ථාවේ ජනතාව දැක්කේ මේ හදන්නේ මේ තවත් දේශපාලන මඩියක් තර කරගන්න කියලා. ඒ අවස්ථාව අපි දැක්කා රාජපක්ෂ රෙජිමේ බලය බිඳ දමන්න උත්සාහ කරන ආකාරයක් පවසන ආකාරයක් අපි දැක්කා. ඒ වගේමයි පසුගිය දින ජාතික ජන බලවේගය නමින් ඔබතුමන්ලා ක්‍රියාත්මක කරපු ඒ මැතිවරණ ව්‍යාපාරයේදී අපි දැක්කා ඔබතුමන්ලා කිව්වා 20 වෙනි සංශෝධනයක් ගෙනල්ලා අපිට පුළුවන් නම් මෙන්න මේ ජනාධිපති බලතල අහෝසි කළා බලය විමධ්‍යගත කළා මේ රටේ පාලනය කරගෙන යන්න රටට හොඳ තත්ත්වයක් උදා වෙයි කියලා. එතකොට අපි දකින්නේ මේක දේශපාලන අතකොළුවක් වෙලාද වර්තමානය වෙනකොට මෙන්න මේ කියන උත්තරීතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. අපි දන්නවා මේ සංශෝධන ඉදිරිපත් කරයින් පස්සේ මේ සංශෝධනයන් සම්මත කරගන්නේ පාර්ලිමේන්තුව තුළ. එතන ඉන්නේ ජනතා නියෝජිතයෝ. හැබැයි ජනතාව තුළ තියෙන මතය වත්මන් ජනතා නියෝජිතයෝ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගියාට ඔවුන් කතා කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්න නෙමෙයි, තමන්ගේ මඩි තද කරගනු වස් ඔවුන් ඕනෑම පාර්ශවයකට තමන්ගේ සහයෝගය පළ කරලා ඔවුන්ගේ ඕනෑපකම් ඉටු කර ගැනීමට අවස්ථාව සලසනවා කියලා. ඉතින් මම ඔබතුමාගෙන් අහන්නේ 1978 කියන්නේ තරමක් ඉතිහාසයක්, ඈත අතීතයක්. ඒ කාලයේ නිර්මාණය වෙච්ච මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වර්තමාන සමාජයට ගැලපෙනවද? එහෙමනම් ඒක කොහොමද පවත්වාගෙන යා යුත්තේ? සංශෝධනයන් කළ යුතුද? සංශෝධනයන් කරනව නම් අපි අනුගමනය කළ යුතු නීතිමය නෛතික ප්‍රතිපත්තිය කුමක්ද? ඒ වගේම තමයි නොහෙසේනම් මේ මොහොතේ අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්ද? එය කොයි වගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් විය යුතුද කියලා මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න. හොඳයි. බොහොම ස්තුතියි ශෙහාන්. මම හිතන්නේ රටේ ජනතාවට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනගත යුතු බොහෝ කරුණු ප්‍රශ්න අන්තර්ගත වුණා. මුලින්ම කියන්නට ඕන අපේ රටේ කිසිදු ව්‍යවස්ථාවක් සකස් කරලා නැහැ ජනතාවගේ අනුමැතිය අරගෙන. දැන් මේ අපි සාකච්ඡා කරන
1978 හැත්තටේ ව්‍යවස්ථාව හෝ කලින් තිබුණු 72 ජනරජ ව්‍යවස්ථාව හෝ 47 සෝල්බර් ව්‍යවස්ථා කියන ව්‍යවස්ථා තුනම ජනතාවගේ අනුමැතිය අරගෙන ජනමත විචාරණයක ලක් කළා නැහැ. ඒ වගේම මේ තිබෙන සංශෝධන 19මත් ජනතාවගේ අනුමැතිය අරගෙන නැහැ. ඒවා විටින් විට තමන්ට පාර්ලිමේන්තුවේ තිබෙන බලය ජයජාතන ආණ්ඩුව 6/5 බලය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ 3/2 බලය ඒවා පාවිච්චි කරලා ඇත්තටම රටපැත්තට වඩා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් යොදාගත් සංශෝධන තමයි බොහොමයක් තිබෙන්නේ. ඒ අතරේ මම ඔබට කියන්නට කැමති මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙනාපු සංශෝධන දෙකක් තිබෙනවා. එකක් 17 වන සංශෝධනය. ඒක ඇත්තටම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව වැටෙන්න ගිය වෙලාවේ අපිත් මැදිහත් වෙලා ස්වාධීන කොමිෂන් සභාවක හිම ගෙනාවේ 17 වන සංශෝධනය හරහා. ඊළඟ 18 වන සංශෝධනය ඔබ කිව්වා වගේ අහෝසි කරා. 19 වන සංශෝධනයත් යම් ආකාරයකට ඒකේ මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තිබුණා. ඒකත් පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි ගාන අනුව කප්පාදු වුණා. අපි හිතනවා දැන් අපේ රට අලුත් ව්‍යවස්ථාවක් ඕන. ඔබ කිව්වා වගේම අවුරුදු 41ක් පැරණි ව්‍යවස්ථාවක්. ඒතර පළවෙනි කාරණේ තමයි ව්‍යවස්ථාවේ වයස. දෙවෙනි එක තමයි ව්‍යවස්ථාවට ජනතාවගේ අනුමැතිය නොලැබීම. මේ කාරණා දෙක නිසාම අපි මේ අලුත් සමාජ දේශපාලන ආර්ථික තත්ත්වයට ගැලපෙන ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි. අපි අපේ පාර්ලිමේන්තුවේ ඒ සඳහා උත්සාහයක් ගත්තා. පසුගිය මේ අපි දැන් ඉන්න පාර්ලිමේන්තුවේ මේ මුළු පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරලා ඒක මෙහෙයුම් මණ්ඩලයක් පත් කළා. මෙහෙයුම් මණ්ඩලයේ වාර 75ක් රැස් වෙලා පාර්ලිමේන්තුවේ විශාල වශයෙන් සාකච්ඡාවක් ගියා ඇත්තටම අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන්. හැබැයි විනාඩියක් කාලයක් තිබුණා. හැබැයි මේ මැතිවරණ ප්‍රතිඵල වලින් ප්‍රකාශයට පත් වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි අලුත් ව්‍යවස්ථාවකට යන්නට මේ පාර්ලිමේන්තුවේ හැකියාවක් නැහැ කියන එක. දැන් කොහොමත් නැහැ මොකද තව පොඩි කාලයක් පාර්ලිමේන්තුව තිබෙන්නේ. ඉතින් පක්ෂයක් හැට අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාවගේ අනුමැතිය සහිතව මේ රටේ තිබෙන මූලික ප්‍රශ්නවල විසඳුමක් හැටියට අලුත් ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි කියලා. ඒ ව්‍යවස්ථාවේදී පළවෙනි කාරණය තමයි ජනතාවගේ සමාජ ආර්ථික දේශපාලන අයිතිවාසිකම් තහවුරු වෙන්නට ඕන. ඒ ව්‍යවස්ථාව යටතේදී අපි හැමදාම උත්සාහ කරන විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා මේක අත්නොමතික විධායක ජනාධිපති ධූරයක්. මේ ජනාධිපති ධූරයේ අත්නොමතික භාවය පහුගිය සති දෙක තුළ 30 වුණත් ජනතාවට තේරුම් ගන්න පුළුවන්. ඕන කෙනෙකුට මරදඬුව හිමි වෙච්චාට සමාව දෙන්නට පුළුවන්. රෝයල් පාර්ක් එකේ එහෙම දෙයක් සිද්ධ වුණා. ඊළඟට ගත්තොත් එහෙම ජනාධිපති මුක්තියක් තිබෙනවා. ඒ කියන්නේ ජනාධිපති වෙන්න කලින් කරපු දෙයකටත් මුක්තියක් හම් වෙනවා. දැන් මේ බලනකොට එහෙම එකක් නැහැ ව්‍යවස්ථාවේ. ඉතින් ඒ නිසා මේ ව්‍යවස්ථාව රට නොගැලපෙන ව්‍යවස්ථාවක් විධායකය අවශ්‍ය කරලා පාර්ලිමේන්තුවට බලය පැවරෙන අලුත් ව්‍යවස්ථාවකට යා යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා. බොහොමත් ස්තුතියි ඔබතුමන්ට. පළමු වටේ පළමු අවස්ථාව හිමි කරගත්තේ දෙබරුව ජාතික පාසලේ WM ශිහාන් හංසක ශිෂ්‍යයා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙතට යොමු කළ ප්‍රශ්නය. අප පළමු වටේ දෙවන අවස්ථාව සඳහා යොමු වෙන්න සූදානම්. ප්‍රශ්නය යොමු වන්නේ එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මන්ත්‍රීතුමන්ට. ප්‍රශ්නය යොමු කරන්නේ කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් චේතිය ප්‍රභාෂණ. මැතිතුමනි, නීතිය නොදැන සිටීම වැරැද්දක් කරලා බේරෙන්න කාරණාවක්වත් වැරැද්දක් නිවැරදි කරන්නවත් හේතුවක් නෙමෙයි. නීතිය දන්නේ නැහැ කියන කාරණාව. මතුගම පැවති සජිත් වෙනවර එළියේදී ඔබතුමන් බොහොම බරපතල ප්‍රකාශයක් කරනවා මේ රටේ අධිකරණයට, අධිකරණ ස්වාධීනත්වයට අපහාස වෙන අන්දමට. පිළිගන්න වෙනවා. මොකද 17 වෙනිදා උදේට ගෝඨාභය රාජපක්ෂල ජම්පරේ අඳනවා කියලා ඔබතුමා ඉතාමත් බරපතල ප්‍රකාශයක් කරනවා. රටේ ස්වාධීන අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙද්දී රටේ අධිකරණ යාන්ත්‍රණය මගින් වැරද්දක් කරා නම් දඬුවම් ලැබිය යුතුයි කියන ස්ථාවරයේ සමස්ත මහජනතාව වින්දි වගකීම් සහගත දේශපාලඥයෙක් විදිහට ඔබතුමාව විශ්වාස කරන්න මේ රටේ දසදහස් සංඛ්‍යාත ජනකායක් ඉන්දි ඔබතුමන්ට දසදහස් සංඛ්‍යාත ඔබතුමන්ගේ පාක්ෂිකයෝ ඉන්දි ඔබතුමන් මේ වගේ ප්‍රකාශයක් කිරීම තුළින් මේ රටේ ස්වාධීන අධිකරණයට අධිකරණය ලබා දෙන තීන්දුවලට ඇත්තෙන්ම ගරු ඇමතිතුමනි අපහාසයක් සිද්ධ වෙනවා කියන කාරණාව ඇත්තෙන්ම පිළිගත යුතු කාරණාවක්. අධිකරණයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඒ වෙනකොට නඩු කිහිපයක් අධිකරණය තුල ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ සියල්ලම ක්‍රියාත්මක වෙමින් තිබුණු අවස්ථාවක ඔබතුමා ප්‍රකාශ කරනවා ගෝඨාභයට 17 උදේට ජම්පරේ අඳනවා කියලා. දැන් ඔබතුමාට මේ කාරණාව නොකිව්වයි කියන්න බෑ. මේ සමාජ ජාලවල අවශ්‍යම තියෙන කාරණාවක්. ඉතින් මැතිතුමනි 17 වෙනිදා උදේට ඔබතුමාලට ගෝඨාභයට ජම්පරේ අඳින්න බැරි වෙනවා. සමස්ත රටේ මහජනතාව ඔබතුමාලගේ ජනාධිපති අපේක්ෂකයව ඡන්ද ලක්ෂ 14කට ආසන ප්‍රමාණයකින් ප්‍රතික්ෂේප කරලා එතුමන් සහ එතුමන්ගේ කණ්ඩායම ප්‍රතික්ෂේපයට ලක් කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රටේ බලය ලබා දෙනවා. ප්‍රශ්නේ එතන නෙමෙයි.
මේරටේ අධිකරණය ස්වාධීන බව අපි විශ්වාස කරනවා. මේරටේ තිබෙන උත්තරීතර අධිකරණයක් කියලා අපි විශ්වාස කරනවා. ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට එවකට ඔබතුමා මේ බරපතල අපහාසය සිදු කරන්නේ එවකට තිබුණු ගරු ස්වාධීන අධිකරණයට. ඒ වගේම තමයි ඔබතුමා තැනකදී සඳහන් කරනවා රාජපක්ෂවරුන්ට දඬුවම් දීම වැළැක්වූ විශේෂණ පදයක් ඇතිව ඇමතිවරු ඔබතුමන්ගේ ආණ්ඩුවේ සිටි බවට. ඔබතුමා ඒ මතුගම රැලියේදී දෙවනි ප්‍රකාශය හැටියට සිදු කරන්නේ ප්‍රකාශය පැහැදිලි එතනින්ම. මැතිතුමනි, අධිකරණ යාන්ත්‍රණයට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අතපෙවූ බවට ඔබතුමන් තුලින් මේ ප්‍රකාශය සිද්ධ වෙලා අවසන්. එසේනම් මැතිතුමනි, අපි දැනගන්නට කැමති ඔබතුමන් නීතිය නොදැන කරපු ප්‍රකාශයක් දේ මතුගම දිසිද්ද කළේ. එහෙමත් නැත්නම් ඔබතුමන්ලගේ ආණ්ඩුව සමේ අධිකරණ යාන්ත්‍රණයට ඍජු බලපෑමක් සිද්ධ කළාද? ස්තුතියි. මං හිතන්නේ පුතේ වාගේ ප්‍රශ්නය මට හරි හොඳ අවස්ථාවක් පෙරටි ජනතාවට උත්තරයක් දෙන්න. මැතිවරණයෙන් පස්සේ පළවෙනි වතාවට මාධ්‍ය හමුවකට එන වෙලාවේ මේ දවස්වල ජනප්‍රියම චරිතයේ විදිහට සමාජ වෙබ් අඩවිවල මගේ ඔය කාරණාව යනවා. මං හිතනවා ඔයත් මේක මාධ්‍ය තුලින් දැකපු ඒ කාරණාවත් එක්කම ප්‍රශ්නේ නගන්න ඇති කියලා. මොකද මාධ්‍ය තුල මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා, මංගාව තියෙන සම්පූර්ණ ඒකේ සම්පූර්ණ කතාව. ඒ කතාවේදී මම ඉදිරිපත් කරන්නේ මේ රටේ මම මුල ඉඳලා මෙන්න මතර විනාඩි 3 කට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් ඕක. අපේ පක්ෂේ නැත්නම් අපේ රජයේ තුල පක්ෂග්‍රාහීව නැත්තම් නියම ක්‍රියාදාමය තුල වැඩ කරපු නැති ඇමතිවරු ඉන්නවා කියන එක ඒ ඇමතිවරුන්ගේ කටින්ම පහුගිය දිනක කියවුණා. ඔබ දකින්න ඇති අධිකරණ අමාත්‍යවරයා කිව්වා මම නොහිටින්න මේ කට්ටිය අත්අඩංගුවේ කියලා. එතකොට එතනින් එහාට මම ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරන්නේ නැහැ, අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මම එතෙන්දී කියනම සම්පූර්ණ කතාව අරගෙන බලන්න පුළුවන් නම් මේ රටේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕන නැත්තම් මේ චූදිතයෝ වෙන්න ඕන චෝදනා ලක් වෙච්ච විශාල පිරිසක් අධිකරණයේ හමුවට ගිහිල්ලා ඒ අවශ්‍ය චෝදනා ඔප්පු කරන්න තමයි අපිට බලය දුන්නේ 2015 ජනවාරි 8 වෙනිදා. ඒ 2015 ජනවාරි 8 වෙනිදා යහපානේ ලබා දීලා චූදිතයෝ වෙන්න ඕන විශාල පිරිසක් කිසිම අඩුමතරමේ චෝදනාවක් ගොනු කරගන්න බැරි තරමට අපේ රජය අපොහසත් වුණා කියන චෝදනාව අපිට තියෙනවා. මම මේ රැලියේදී කියන කාරණාව. ඒ චෝදනාවට ලක්වීම තුළ අද සමාජය තුළ අපිට කිසි දෙයක් කරගන්න බෑ. චෝදනාවට ලක් වෙච්ච සමහරු අපිට ඇඟිල්ල දික්කන උඹලා අපිව ඇල්ලුවද කියලා. එවැනි වටපිටාවක් නිර්මාණය වෙච්ච මේ රජයේ තවදුරටත් අපිට කියන්න බෑ ජනතාව ඉස්සරහට ගිහිල් ඉවර වෙලා මේ ඉස්සරහා මාස දෙක තුනේ මේ චූදිතයෝ අත්අඩංගුවට ගන්නවා කියලා. මම කිව්වා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ රජය සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වුණාට පස්සේ 16 වෙනිදා 17 වෙනිදා මේ රටේ ගෝඨාභය රාජපක්ෂට වුණත් ජම්පරේ අන්දන්නේ එතුමා පස්සට යන්නේ නැහැ. කොයි වෙලාවකවත් ගෝඨාභය රාජපක්ෂට මම ජම්පරේ අන්දනවා කියලා කොහෙවත් කියලා නැහැ. මම මගේ හිතේ යම් වේදනාවක් තියෙනවා. මම මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ කියන නම වේදිකාවක් කතා කරනකොට යොදාගත්ත එක ඒ හිත් වේදනාවට වෙන්නේ නැති සමාජ ජාලවල ගැන ඒකේ ප්‍රශ්නයක් නැහැ. මගේ අරමුණ මේ රටේ අධිකරණමය ක්‍රියාදාමය තුල චූදිත හැම කෙනෙකුට මේ අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන සජිත් ප්‍රේමදාස මැතිතුමා ගාව මේ රටේ ජනතාවට අවශ්‍ය තීන්දුව දෙන්න පුළුවන්. ඒ නීතිය සම වෙන ඇමතිවරුන්ට ඕන විදිහට නැත්නම් වෙන වෙන කණ්ඩායමකට ඕන විදිහට නීතිය වෙනස් කරන තත්වයක් නැහැ කියන කාරණාව පැහැදිලි කරන්න ඕනේ. මම නීතිනේ නොදැනගෙන නෙමෙයි, මම සම්පූර්ණ පැහැදිලිව අවංකව ඒ ප්‍රකාශය කරේ සත්භාවයෙන්. සජිත් ජනාධිපතිවරයාගේ කාලයේදී මේ වර්තමානයේ සිදුවිච්ච දේ නෝනවා කියන අර්ථය දක්වන අවශ්‍ය නිසා. තව තවත් තුනක් ඉදිරියලා තියෙනවා ඔබතුමන්. හොඳයි, ඍජු ප්‍රශ්න, ඍජු පිළිතුරු. මේ තමයි රටේ අනාගතය, රටේ වත්මන් නායක පරපුර ප්‍රශ්න කරන නාඩිය දේශපාලන වැඩසටහන. ඒ අනුව අප පළමු වටේ මීළඟ අවස්ථාවට යොමු වන්නට සූදානම්. ප්‍රශ්න කිරීමට ලක්වන්නේ එක්සත් ජනතා නිදහස් සඳහා නියම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මැතිතුමන්ව. එතුමා වෙතට ප්‍රශ්නය යොමු කරන්නේ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ තරින්දා ඒකනායක ශිෂ්‍යාව. අයුබෝවන් කර මන්ත්‍රීතුමනි, හිතාදර සහෘද ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයනි, ජනාධිපතිවරණය හරි උණුසුමට ඔබට දැනුණා. ඔබේ අපේක්ෂකත්වය ජයග්‍රහණය කරාද? එහෙමත් නැත්නම් ඔබේ අපේක්ෂකත්වය පරාජයට පත් වුණාද? 7 වෙනි විධායක ජනාධිපතිවරයාත් එක්ක රටේ ඉදිරි ගමන කොයි වගේ වෙයිද? මේ වගේ ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන දේශපාලන වේදිකාවල කියපු කතා අහපු කතා එක්ක අපි සංවාදයට යමු. ගරු මන්ත්‍රීතුමනි, අපි බොහොම පැහැදිලිව දැක්කා මට වයස අවුරුදු 17යි.
මට අවම වශයෙන් ඔබතුමාලා තුන්දෙනාව පාර්ලිමේන්තුවට යවන්න අවශ්‍ය කරන දේශපාලනයට අවශ්‍ය කරන ඡන්ද බලයවත් හිමි වෙලා නැහැ. ඒ වුණාට පාසල් ප්‍රජාව විදිහට සහෝදර දෙන්නටයි මටයි සමස්ත තරුණ පරපුරටයි මේ ජනාධිපතිවරණය රටේ තීරණාත්මක ජනාධිපතිවරණයක් කියන කාරණාව අපිට හොඳින් දැනුණා. මොකද දේශපාලන වේදිකාවල මාධ්‍ය තුල කතා වුණේ හුදෙක් දේශපාලන අපේක්ෂක දෙන්නෙක් ජයග්‍රහණය කරනවයින් එහාට රටට ආදරය කරන පිරිස කවුද, රට විනාශ කරන්න දායකත්වය දරන පිරිස කවුද, ඔය වගේ මතයක් තමයි හිතාදර ප්‍රේක්ෂකයන් සමස්ත සමාජය තුළ ගොඩනැගිලා තිබ්බේ. එතකොට ගරු මන්ත්‍රීතුමනි, අපි දැක්කා දේශපාලන මාධ්‍ය තුළ සමස්ත මාධ්‍ය තුළ ලංකාවේ සිටියමේ මැද ටික රතු පාටින් පාට වෙද්දී වටේ ටික කොළ පාටින් පාට වුණා පැහැදිලිවම. ඇතැම් විට ඊලාම් ඒ අයිතින් ඉල්ලගනිද්දී ශ්‍රී ලංකා සිතේමේ ඔවුන් යම්කිසි ඒ ප්‍රදේශවලට බලපෑමක් එල්ල කරාද කියන කාරණාව ඇත්තෙන්ම අපේ හදවත තුළ තියෙනවා. එතකොට ජනාධිපතිවරණයේදී මේ ඔබතුමන්ලට ලැබුණු සමස්ත චන්ද්‍ර ප්‍රතිඵලයත් එක්ක මේකේ ශ්‍රී ලාංකිකත්වයේ සමස්ත නියෝජනය තියෙනවද? එහෙමත් නැත්නම් අපි දැක්ක බොහොම පැහැදිලිව 52.25%කින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩි ඡන්ද ප්‍රතිශතවලින් දකුණු ප්‍රදේශය ජයග්‍රහණය කරද්දී සජිත් ප්‍රේමදාස මැතිතුමා දෙමළ ජනතාවගේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද ටික 41.99%ක් වැඩි ප්‍රතිශතවලින් උතුර නගරයේ ඡන්ද ටික ගන්න අපි දැක්කා. ගරු මන්ත්‍රීතුමනි, මට ඍජු පිළිතුරක් අවශ්‍යයි. කොහොමද එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔය දකින නව සංකල්පයත් එක්ක ඔය ගේන ආර්ථික ප්‍රතිසංස්කරණත් එක්ක කොහොමද ශ්‍රී ලාංකිකත්වයේ කියන තැන නැතුව ඉඳගෙන සංහිඳියාව කියන තැන මේ රටේ නැති වෙද්දී කොහොමද ඔය කියන අරමුණු ටික ක්‍රියාත්මක කරන්නේ? මට පැහැදිලි පිළිතුරක් අවශ්‍යයි. දෙනවර මිත්‍ර වගේ මගින් නැවතන වැඩසටහන් ටික අපිට යලිත් එපා. අපිට ශ්‍රී ලාංකිකත්වත් එක්ක දෙමළ උතුර මිනිස්සු ටිකත් එක්ක නැගෙනහිර මුස්ලිම් මිනිස්සු ටිකත් එක්ක කොහොමද රටක් විදිහට ශ්‍රී ලාංකිකත්වය කොහොමද අපි රටේ ඉදිරියට යන්නේ? ඒකට ඔබතුමාලගේ නිසි දැක්මක් තියෙනවද? නිසි ක්‍රියාවලිය තියෙනවද? පාසල් ප්‍රජාව සම්බන්ධ කරගන්න ඔබතුමාලා ක්‍රියා කරලා තියෙනවද? මට ඍජු පිළිතුරක් අවශ්‍යයි. අවශ්‍යයි. ඒත් එක්කම ගරු මන්ත්‍රීතුමනි, අපි කතා කරමු. ගරු අපේ මන්ත්‍රීතුමා වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා කිව්වා වගේම රොයල් පාක් ගිවිසුම ආන්දෝලනාත්මක තත්ත්වයක් රට තුළ ඇති කරා. එතකොට මේකත් එක්ක ඉවොන් ජොන්සන් ඝාතනය සිද්ධ වෙද්දී අදවිදි ජෝර්ජ් ශ්‍රීමන්ත ජයමහට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරණය අතළඟ තියද්දී අනේ මන්ද මොකද්ද හේතුව කියන්නේ එතුමට නිදහස ලබා දෙනවා. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාමයි. ඒත් එක්කම ජනාධිපතිවරණය අතළඟ තියාගෙන එතුමන් ජනාධිපති සමාවෙන් නිදහස් කරනවා. නමුත් ඇමරිකාව, එංගලන්තය වගේ රටවල අපි ඔක දකින්නේ නැහැ. අපි දන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාල සීමාව තුළ ජනාධිපති සමාව භාවිතා කරගෙන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වගේ මොනයම් හොදයක් කරයිද කියලා. මොකද පුද්ගලයා කොහොම වුණත් බලය දූෂිතයි. ගරු මන්ත්‍රීතුමනි, මට පැහැදිලි උත්තරයක් අවශ්‍යයි. එතකොට මේ ජනාධිපති සමාව මේ නීතිපතිවරුන් ගත්තා, අධිකරණ නියෝග ගත්තා, මෙහෙම කරන්න බෑ. මොනවද ඔබතුමාලා ගේන වාරණ? ජනාධිපති සමාවට අදාළ ඔබතුමාලා මොනවද රට තුළ ගේන වාරණ? මට ඍජු පිළිතුරක් ඔබතුමන්ගෙන් මේ පිළිබඳ අවශ්‍යයි. ස්තුතියි. මේ දුවහුඟක් අයිහෙන් ප්‍රශ්නය ඇහුවා. මොට ගුරුරෙක් වෙලා හිටියා, ලබුදස් ගාඩු ගන්නලා තියෙනවා. කොහොමතත් කවුරුවරි හිතනවා නම් මේ මැතිවරණයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල මම නැගෙනහිර මන්ත්‍රීවරයෙක්, උතුරු නැගෙනහිර ප්‍රදේශවල සම්පූර්ණයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රතික්ෂේප කරා කියලා එක මම පිළිගන්නේ නැහැ. 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති නිදිපත් වෙන මොහොතේදීත් අපි උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක පරිපාලන දිස්ත්‍රික්ක අටම පරාදයි. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කේ පරාදයි. ඒක අලුත් කාරණයක් නෙමෙයි. 2010 යුද දිනපුවාම ඒත් ඔය දිස්ත්‍රික්ක අටයි නුවරඑළිය දිස්ත්‍රික්කේ අපි පරාදයි. 2015 අපි ඔය දිස්ත්‍රික්ක අටයි නුවරඑළිය දිස්ත්‍රික්කේ පරාදයි. මේ එකම දිගුවක් මිසක් අලුතෙන් සිද්ධ වෙච්ච විශ්මිත දෙයක් නොවේ. ඒකම දිගුවක් මේ තියෙන. එතකොට අනිත් පැත්තෙන් අපි ඉතිහාසය පුරාම අවුරුදු 20ක් ජනාධිපති වෙන 4ක ප්‍රතිඵලය මේක. නිසා මේක කවුරු හරි උප්පලා පෙන්වන්න හැදුවට ඉතිහාසයේ සිද්ධ වෙනු දෙයක් නෙමෙයි. ඉතිහාසය සිද්ධ වෙච්ච නැවත නැවත සිදුවීමක් විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඔවුන් ඒක ප්‍රතික්ෂේප කරන්න ඔවුන්ට තියෙන හේතු තියෙනවා. මට ඒ කාරණේ බොහොම ගැඹුරු කාරණයක්. මම නැගිට පලාතීටපු අධ්‍යාපන ඇමතිවරයා මේ දෙමළ මුස්ලිම් ජනයක කටයුතු කරලා තියෙනවා. මම ඒකට විවිධ හේතු තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම මහින්ද රාජපක්ෂ මැතිතුමා සුළු ජන වර්ගයාට කිසියම් හානියක් කරපු කෙනෙක් නෙමෙයි. මම නැගිට අධ්‍යාපන ඇමතිවරයා විදිහට 2008 ඒ ඇමතිවරට යනකොට දෙමළ දරුවෝ අතේ තිබුණේ, බොහෝ දරුවෝ අතේ තිබුණේ පෑන වෙනුවට තුවක්කුවා. සමහර දරුවෝ අතේ තිබුණේ බෝලේ වෙනුවට බෝම්බයක්.
කරේ තිබුණේ පංචාවුදයක් නෙමෙයි මරාගෙන බරන සයිනට් කරලා. ඉතින් ඒ බෝම්බ ඇති තිබ දරුවට බෝලයක් දුන්න තුවක් ඇති තිබ දරුවට දැනක් දුන්න එවගේම කරේ සයිනට් කරලනට පංචාවුදේ බඳපු මහින්ද රාජපක්ෂතුමාට එතුමාට ඒ පුරසියන්ට වෛර කරන හේතුවක් නෑ. ඒසා මේක අලුත් සිද්ධියක් නෙමෙයි. සා මේක ජාතිකත්වයේ හරි ශ්‍රී ලාංකිකකම හරි තියෙන්නේ අපි තුල. ඒ අපේ ජයග්‍රහණය කරපු ජනාධිපතිතුමා ශ්‍රී ලාංකික විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. ඉතිහාසයේ මේ රට බේරගෙන තියෙන්නේ. දෙමළ ජනතාව යුද්ධෙ මුදවාගෙන තියෙන්නේ. මුස්ලිම් ජනයා දෙමළ ත්‍රස්තවාදයෙන් යටත් වෙලා මරණ වේලාවක උන් මරණයෙන් ගලවාගෙන තියෙන්නේ. මේ ජනාධිපතිච්ච ගෝඨාභය රාජපක්ෂත් ජාතිකත්වය ශ්‍රී ලාංකිකත්වය ඒකාගත් ඒකාග්‍රතාව මේ සියල්ල ගොඩනගපු නායකයා හේතුමයි. නිසා ඒ පිළිබඳව තර්කයක් උත්තරී ප්‍රතික්ෂේප කිරීමක් හරි කරන්න පුළුවන් කම නැහැ. උතුරෙන් චන්දන නොලබුණයි කියලා ශ්‍රී ලාංකිකත්වය පිළිබඳ කාරණේ එයට බාධාවක් වෙන්නේ නැහැ. උන්ගේ මහජන කැමැත්තෙන් ලක්ෂ 70කට අසන චන්ද්‍රප්‍රමාණය එතුමා මෙහෙට ජනාධිපති වෙලා තියෙනවා. ඊළඟ එක තප්පරයක් දෙන්න පුළුවන් නම් මම දරුවා පස්සේදී දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ අසමෝහතේ ගත්ත තීන්දුව පිළිබඳ අපේ එකඟතාවක් නැහැ. එකතාවක් නැහැ. හැබැයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා ජනාධිපතිවරුන්ට මුක්තියක් තියෙනවා මරදනට හෝ වෙනත් පැරැද්දකට වරදිකරුවෙක් කෙනෙකුට සමාව දෙන. ඒ සමාව භාවිතා කරන ආකාරය පිළිබඳ තමයි ප්‍රශ්න තියෙන්නේ. සමහර වෙලාවට අධිකරණයේ සර්වසාධාරණ වෙන්නේ නැහැ. සර්වසාධාරණ අධිකරණය තුළ සමාජ අසාධාරණකම් වෙන්න පුළුවන්. ඒක සමාජය විශ්ලේෂණය කරන්න සෞභාග්‍ය යුක්තිය අනුව ඒ අයිතිය දීලා තියෙන එක ගැන මට විරුද්ධතා නැහැ. නමුත් ඒ අයිතිය භාවිතා කළ යුත්තේ යුක්තිය සඳහා. මෙතනදී යුක්තිය ඉෂ්ටුන්නේ. හොඳයි. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. අපි පළමු වටේ මීළඟ අවස්ථාව සඳහා යොමු වන්නට සූදානම්. අතරතුරේ මා නැවතත් ඔබට සිහිපත් කර සිටිනවා මේ අනාගත පරපුර වත්මන් දේශපාලඥයන්ව ඔවුන්ගේ දේශපාලන සවිඥානිකත්වය තුළ ප්‍රශ්න කරමින් සිටින්නේ. ඉතින් ඔබට හැකියාවක් තිබෙනවා ඔවුන්ගේ දේශපාලන සවිඥානිකත්වය පිළිබඳව යම් ඇගීමක් කරන්නට. ඔබ කළ යුතු වන්නේ ඔවුන් වෙනුවෙන් ඔබේ මනාපය පළ කිරීම. දෙබරවැව ජාතික පාසලේ WMA ශ්‍රේහන් හංසක ශිෂ්‍යයා නම් ඔබ හිතන්නේ ප්‍රශස්තතම ප්‍රශ්නකරු NDS හිස්තැනක් අංක 1. කුලියාපිටියේ මධ්‍ය විද්‍යාලයේ තරින්දා ඒකනායක ශිෂ්‍යාව නම් අද ප්‍රශස්තතම ප්‍රශ්නකරු NDS හිස්තැනක් අංක 2. කොළඹ ආනන්ද විද්‍යාලයේ චේතිය ප්‍රභාෂණ ශිෂ්‍යයා නම් අද වැඩසටහනේ ප්‍රශස්තතම ප්‍රශ්නකරු NDS හිස්තැනක් අංක 3 යොදා 77.75 SMS මනාපය පළ කරන්න කියන කාරණාව අපි කැමැත්තෙන් ඔබට සිහිපත් කර සිටිනවා. අප සූදානම් මීළඟ අවස්ථාව සඳහා යමුවන්න. විශේෂයෙන්ම මේ අවස්ථාව ඔබ වෙතට ලැබෙන අවස්ථාවක්. ඔබට පුළුවන් ඔබ ඉදිරියේ තිබෙන බසරේ නාද කිරීමෙන් අනතුරුව ප්‍රශ්න යොමු කරන්නට මේ මහජන නියෝජිතයන්ට දැන් ඒ සඳහා අවස්ථාව උදා කරගන්න හැකියාව තිබෙනවා. පළමු අවස්ථාව හිමි කරගන්නේ දෙබරවැව ජාතික පාසලේ WMA ශ්‍රේහන් හංසක ශිෂ්‍යයා. මම මේ ප්‍රශ්නය යොමු කරන්න කැමතියි ගරු හේෂා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි ඔබතුමන්ට. මම ඔබතුමාගෙන් මේ ප්‍රශ්නය අහන්නේ ඔබතුමා මේ රටේ ඉන්න තරුණ නායකයෙක් විදියට. ගරු මැතිතුමනි, මම මෙහෙම එළඹෙන්නම් මගේ ප්‍රශ්නෙට. දැන් වර්තමානයේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මන්ත්‍රීතුමනි, මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතාවක් පිළිබඳ. අපි දන්නවා රාජ්‍ය සේවකයෙක් කියලා කියන්නේ රාජ්‍ය සේවය වෙනුවෙන් ඉතාමත් කැපවීමක් කරන පුද්ගලෙක්. ඔහුට වැටුපක් දෙන්න අපි පැකිලීමක් දැක්විය යුතු නැහැ ඇත්තටම. මොකද අපි දන්නව රටේ තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක රාජ්‍ය සේවකයෙකුට ලැබෙන සොච්චම් පඩියෙන් ඔවුන්ට ජීවත් වෙන්න අමාරු. තර්මක් විමසලා බැලුවොත් රාජ්‍ය සේවකයෙකුගේ විශ්‍රාම වැටුප පිළිබඳ ඔහු ගන්න වැටුපෙන් 90%ක් තමයි ඔහුට විශ්‍රාම වැටුප විදියට හිමි වෙන්නේ. ඒකත් ඔහු සම්පූර්ණ විශ්‍රාම වැටුපෙන් 90%ක් ලබන්න නම් වසර 30ක සේවා කාලයක් සිදු කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔහු විශ්‍රාම වැටුපක් හිමි කරගන්න නම් ඔහු අවම වශයෙන් වසර 10ක සේවා කාලයක් සිදු කරලා තියෙන්න ඕනේ. අපි දන්නවා මන්ත්‍රීතුමනි, මේ වෙනකොට අපි මදක් හැරුණොත් රටේ පාර්ලිමේන්තුව දිහාවට එතන ඉන්න මන්ත්‍රීවරු පිළිබඳ සැලකුවොත් මං ඉන් ඉස්සෙල්ලා එන්නම් අපේ සමාජයට. අපි දන්නවා සමාජයේ ඉන්න රාජ්‍ය සේවකයෙක් නම් වසර 60ක් තමන්ගේ වයසින් වියපත් වුණයින් පස්සේ අපි දන්නවා ඔහු අනිවාර්යෙන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්න ඕනි. එතකොට එයා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්න අපි විශේෂයෙන්ම හේතුකාරණා විදියට ඉදිරිපත් කරනවා අවුරුදු 60ක් ගියයින් පස්සේ එයාගේ මානසික ක්‍රියාකාරීත්වය අඩුයි, ශරීරයේ තියෙන ජවය අඩුයි,
කටයුතු කරගන්න අපහසුයි. ඒක නිසා රාජ්‍ය සේවකයෙක් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් දෙන්න නොහැකි නිසා අවුරුදු 60න් පස්සේ විශ්‍රාම යන්න ඕනි කියලා. ඒ කතාව සාධාරණයි. එහෙනම් මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් අපි දන්නවා අවුරුදු 60 පන්නපු අය. අවුරුදු 80, අවුරුදු 70 ගණන්, 75, 76, 80 වගේ වයස් සීමාවල ඉන්න අය තමයි අති බහුතරයක් ඉන්නේ. එතකොට රටේ සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුට බැරි නම් අවුරුදු 60න් පස්සේ රාජ්‍ය සේවය කාර්යක්ෂම ඉටු කරන්න කොහොමද ඇමති කෙනෙක් තමන්ගේ අමාත්‍යංශ කාර්යයන් සාර්ථකව වසර 60ක් ගිය පසුුණයින් පස්සේ සිදු කරන්නේ? කොහොමද මන්ත්‍රීවරේ ජනතාව වෙනුවෙන් හඬක් නගන්නේ? තව කරුණක්, ඔහු පාර්ලිමේන්තුවේ වසර 5ක් ඉන්නවනම් ඔහුට පාර්ලිමේන්තුවේ වසර 5ක් හිටියයින් පස්සේ ඔහුට හිමි වෙනවා විශ්‍රාම වැටුපක්. අපි දන්නව රටේ ප්‍රබල චෝදනාවක් තියෙනවා. මේ වෙන විට බාරකාර ආණ්ඩුවක් යටතේ රට කරගෙන යනවා. මහමැතිවරණය ප්‍රකාශයට පත් නොකරනවට ඇතැම් පාර්ශ්වයන් විරුද්ධ වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇතැම් මන්ත්‍රීවරුන්ගේ දුරකාලය මේ වන විට වසර 5ක් සම්පූර්ණ නොකරපු නිසාත්, ඔවුන්ට විශ්‍රාම වැටුපක් නොලැබෙන නිසාත් කියලා. අපි දන්නවා ශ්‍රී ලංකාවේ මේ වෙන විට ඡන්දයට ඉදිරිපත් වෙන්න නම් ගරු මන්ත්‍රීතුමනි, තමන්ගේ වත්කම් පෙන්නලා අප මුදල් බැඳලා තමයි ආර්ථිකමය සමෘද්ධිමත් භාවයක් තියෙන පුද්ගලයෙක් තමයි ජනතා අපේක්ෂකයෙක් විදියට පාර්ලිමේන්තුවට යන්නේ. ඒ වගේම ඔහුට විශාල වැටුපක් තමන්ගේ දුරකාලය තුළ හිමි වෙනවා. අපි කිව්වොත් ඔහුට ලැබෙන විශ්‍රාම වැටුප ඉන් 90%ක් කියලා. ඒ කියන්නේ අතිමහත් මුදලක්. එහෙනම් ගරු මන්ත්‍රීතුමනි, බැරිද අපිට මේ ඇමතිවරුන්ටත් මන්ත්‍රීවරුන්ටත් වසර 60න්වත් විශ්‍රාම ගිහිල්ලා තමන්ගේ ජීවිතයේ නිදහසේ ගත කරන්න නොයසේ නම් තමන්ගේ දේශපාලන දැනුම රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් රට වෙනුවෙන් සේවාවක් විදියට ලබා දෙන්න බැරිද? මේ රාජ්‍ය සේවකයන්ට වැටුප් දෙන්න එතකොට මේ නිකරුණේ වැය වෙන මුදල් යොදවන්න බැරිද මන්ත්‍රීතුමනි? ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමනි, මම ඔබතුමාගෙන් අහන්න කැමති, රටේ නායකත්වය තරුණයන් අතර ගියොතින් මීට වඩා විධිමත් වෙන්නේ නැද්ද? ඉතින් මම කැමති තරුණ නායකයෙක් විදියට ඔබතුමන්ගේ මේ පිළිබඳව තියෙන අදහස දැනගන්න. ශයන්, බොහොම සතුටු වෙනවා ඔයාගේ ප්‍රශ්නයට මට උත්තරයක් දෙන්න අවස්ථාව ලැබීම සම්බන්ධ. මුලින්ම ප්‍රශ්න කීපයක් මතු වුණා. එක, තරුණ නායකයෙක් මේ රටට අවශ්‍යයි, මේ රට තරුණ කරන්න අවශ්‍යයි කියන තීම් එකත් එක තමයි හේෂ විතානගේ ඇතුළු බොහෝ කණ්ඩායම පහුගේ මැතිවරණයේ කටයුතු කරේ. අපේ අවාසනාවට ඒක ජයග්‍රහණය කරන්න බැරි වුණා. දෙවැනි එක තමයි ශයන්, මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලබන වරප්‍රසාද පිළිබඳව සමාජයේ ලොකු කතිකාවක් තියෙනවා. මම පුජ්‍යලිකව පාර්ලිමේන්තුවට යන්න ඉස්සෙල්ලා ලොකු සොයා බැලීමක් කරා මේ කාරණාව ඇත්තද කියලා. ඇත්තට සමහර දේවල් තියෙනවා අනවශ්‍ය. දැන් උදාහරණයක් විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ භෝජනාගාරයේ තුල ඒ ලබා දෙන ආහාර වේල ඒ කරන වියදම් පිළිබඳව මම පෞද්ගලික සතුටු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප අධිකරණයේ විනිශ්චයකාරවරුගේ වැටුපට සමාන කරලා තියෙනවා. විනාඩි කාලයක් තියෙනවා. ඔව්. මේ පාර්ලිමේන්තුවේ ඒ වැටුප සමාන කරන එක නතර කරා. මේ අහපාලන ආණ්ඩුවේ නැත්නම් අපේ වැටුප මම හිතන්නේ දැන් 55000කට 54000 ගානක් තියෙනවා. ඒක 90000කට විතර වැඩි වෙන්න ඕනේ. ඒක නතර කරලා තියෙනවා මේක. මම කියන්නේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අවුරුදු 5ක් ගියාම විශ්‍රාම වැටුප දීම සාධාරණයි කියලා ඔබ කියපු කාරණා එක. හැබැයි රාජ්‍ය සේවකයන් ගැන ඔබ කිව්වා සොච්චම් පඩියක් තියෙන්නේ මෙහෙමයි. රාජ්‍ය සේවකයන් දිහා මම හිතන්නේ මේ රටේ ඉතිහාසයේ මේ දක්වා බලනකොට වැඩිම සැලකීමක් කරපු ආණ්ඩුව අපි. රුපියල් 10000ක එකවර පඩි නැත වැටුප් පැඩි කිරීමක් කරලා නැහැ කිසිදු ආණ්ඩුව. සර් මම පෞද්ගලිකව විශ්වාස කරන ඔබේ ප්‍රශ්න ටිකක් ලොකුයි, මට උත්තර දෙන්න කාලය මදි වුණත් පෞද්ගලිකව මම විශ්වාස කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විතරක් නෙමෙයි මේ රටේ සියලුම දේශපාලනඥයන්ට තමන් ගැන හිතනවාට එහා ගිහිල්ලා මේ රට දියුණුවෙන් පවතින රටක් ඉඳ සමාජය දිහා බලන්න ඇස් ඇරනෝ නම් තරුණයෙක් විතර මම ඉන්නේ එතන. හරි, අපි ඊළඟ අවස්ථාව හිමි කරගන්නේ කවුරුන්ද? කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අද දවසේදී සහභාගී වන චේතිය ප්‍රභාෂණ ඔබේ අවස්ථාව. හේෂාවිතානගේ මන්ත්‍රීතුමාටමයි මේ ප්‍රශ්නයත්. මැතිතුමනි, අපේ රටේ අපි කතා කරන්නේ ශ්‍රී ලාංකික ජනවර්ගයක් ගැන. සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලු බෙදීම් වලින් මෙන් වෙලා සිංහල ශ්‍රී ලාංකික ජනවර්ගයක් ගැන කතා කරන්නේ. බෞද්ධ හින්දු කතෝලික ඒ ආගම් පදනමින් තොරව ජාතිකත්ව සංකල්පයෙන් කතා කරන්නේ. බහුවාර්ගික දේශපාලන පක්ෂ ක්‍රමය වෙනුවට
ජනමාර්ගක දේශපාලන පක්ෂක්‍රමයක් නිර්මාණය වෙලා තිබෙන එක මේ රටේ මේ ඇති වෙලා තිබෙන ගැටුම් ගණනාවක් නිර්මාණය වෙන්න හේතුවක් වෙලා තිබෙනවා. 1956 චෙල්වනායක මැතිතුමා ඇති කරපු ෆෙඩරල් පක්ෂයේ හින්දා. ඒ හින්දාම කියන්නේ දෙමළ ජනතාවගේ සත්‍ය ඉල්ලීම් යටපත් වෙලා බහුමික සහ දේශපාලන ඉල්ලීම් එකතු වෙලා 1983 මේ රටේ යුද්ධයක් නිර්මාණය වෙන වසර 30ක 2009 අවසන් වෙන යුද්ධයක්. ඒ විතරක් නෙමෙයි මුස්ලිම් ජනතාව අතරට ගියොත් එහෙම සුළු ජාති කණ්ඩායමක් විදිහට. එදා ඒ මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් ඔවුන්ව පමණක් නියෝජනය කරමින් බිහි වෙච්ච මුස්ලිම් කොංග්‍රසේ නායකයින්ට ඔවුන් මුස්ලිම් ජනතාව පමණක් නියෝජනය කරපු හින්දා මඩකලපුවේ ඒ සහරාන් හසින් කියන අන්තවාදී නායකයත් එක්ක ජාතික ලයිස්තු පාර්ලිමේන්තු ජාතික ලයිස්තු മന്ത്രി ධූර පිළිබඳ සාකච්ඡා කරන්න ඔබේ කණ්ඩායමේ රවුෆ් හකීම් මැතිතුමාට සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි සහරාන්ගේ සහෝදරයා රිල්වාන් රිල්වාන්ගේ සුවදුක් විමසන්න ගැබිනි වාටුවට යන්න ඔබතුමාගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ පෙරමුණේ മന്ത്രി රවුෆ් හකීම් මැතිතුමාට සිදු වෙනවා. මේ සියල්ලම සිදු වෙන්නේ ජනමාර්ගික දේශපාලන ක්‍රමයේ හින්දා. මේ රටේ දෙමළ ජනතාව අතරින් කොටි සංවිධානයේ බිහි වුණා 30 වසරක යුද්ධයක් ඇති වුණා. අපි දැක්ක 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයේ මුස්ලිම් ජනතාව අතරින් යම් කිසි අන්තවාදී කණ්ඩායමක් කල්ලියක් බිහි වුණා. මේ අන්තවාදය යටපත් කරන මහජාතිය ඇතුළුණු මහජාතිය කියාගෙන සිංහල ජාතිය ඇතුළුණු වෙනම කල්ලි කණ්ඩායම් නිර්මාණය වුණා මැතිතුමනි. මේ සමස්තය දෙස බලද්දී මේ ජනවාර්ගික නියෝජන ක්‍රමයේ හින්දා මේ රටේ විශාල ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තිබෙනවා. මැතිවරණ කාල සීමාව ලඟුණාම ඒ දෙමළ ජනතාවගේ හෝ මුස්ලිම් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් වෙලා මැතිවරණ පොරොන්දු පත්‍රිකාවක් විදිහට යම් කිසි දේශපාලන පක්ෂයක් ගාවට දේශපාලන අපේක්ෂකයෙක් ගාවට ඒ ජනවාර්ගික කණ්ඩායම හෝ ජනවාර්ගික කණ්ඩායමේ නායකයා ගිහිල්ලා පොරොන්දු ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කරනවා. අපි මේ පාර ජනාධිපතිවරණෙදි මේක දැක්කා. සජිත් ප්‍රේමදාස මෙතුමාට මේ වගේ ඉල්ලීම් මෙන්න නැති. ඒ විතරක් නෙමේ ගෝඨාභය රාජපක්ෂ මෙතුමාටත් මේ වගේ ඉල්ලීම් මෙන්න නැති. නමුත් සමස්ත මධ්‍ය ප්‍රදේශයේ රතුපාට වෙලා සමස්ත වාටිය අර ගතානුගතික කොළපාට වෙන්න සජිත් ප්‍රේමදාස මෙතුමාට TNA පක්ෂයේ සද්දමල ජාතික සන්ධානයේ ඒ වගේ මුස්ලිම් කොංග්‍රසයේ සහාය ලැබුණු බව ඔබතුමත් මමත් පිළිගන්න කාරණාවක්. මැතිතුමනි මේ ජනවර්ග නියෝජනය කරන දේශපාලන ප්‍රශ්න පක්ෂ ක්‍රමයේ වෙනුවට සියලු දෙනාගේම ප්‍රශ්න ජනතා නායකින් විසින් සාකච්ඡා කරන සියලු දෙනාගේම ප්‍රශ්න වලට අහුම්කම් දෙන සියලු දෙනාගේම ප්‍රශ්න වලට තමන්ගේ පක්ෂය මගින් විසඳුම් ලබා දෙන්නට කටයුතු කරන පක්ෂ ක්‍රමයක් නිර්මාණය වෙන්නේ කවදද? ඒ විතරක් නෙමෙයි මේ ගෝත්‍රික ක්‍රමයේ වෙනුවට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් බෞද්ධ ඉස්ලාම් දෙමළ කතෝලික සියලු දෙනාටම පොදු පක්ෂ ක්‍රමයක් නිර්මාණය නොකරන්නේ නායකයව හෝ කණ්ඩායමේ කිහිප දෙනෙක්ව බිලීබා ගත්තට පස්සේ පොරොන්දු ටික දෙන්නම් කිව්වට පස්සේ තමන්ට බහුතර ජනතාව ආකර්ෂණය කරගන්න හැකියාව නූතන දේශපාලනයට තියෙන හින්දද? ඇයි සියලු ජනතාවට සහභාගී වෙති? උදාහරණයකට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, සියලු ජන කොටස් නියෝජනය වෙන පක්ෂය. ඇයි ඒ වගේ සියලු දෙනාටම සමානාත්මතාවයෙන් කටයුතු කරන්න බැරි? කටයුතු කරන්න පුළුවන්. පක්ෂ ක්‍රමයක් නිර්මාණය කරන්නේ නැත්තේ කියන කාරණාව මම ඔබතුමාට යොමු කරන්න සූදානම්. ඔව්. චේතිය, ඔයාගේ ප්‍රශ්නේ මං හිතන්නේ දැන් මේ ජනාධිපතිවරණයේදී දැක්ක කිව්වා කොන්දේසි නැත්තම් යෝජනාවල් එක්ක එකතු වෙනවා. මේක මේ ජනාධිපතිවරණයේ මෑත කාලනේ අපි දන්න ඉතිහාසයේ පුරාවටම මේක සිද්ධ වුණා. අපි දන්නවා මේක මේ මෑත කාලයේ එන ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. මේ රටේ දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම දේශපාලන කණ්ඩායම්, මුස්ලිම් ජනතාව වෙනුවෙන් වෙනම දේශපාලන කණ්ඩායම්, එතකොට බෞද්ධ ආගමිකයන් වෙනුවෙන් වෙනම දේශපාලන කණ්ඩායම් නිර්මාණය වෙන මෑත කාලේ. මීට පෙර අපි ඉතිහාසය ගැන බලද්දී මේ තරම් මේක මහලුකුවට ජාතිය පුම්බාගෙන මැතිවරණ ඉදිරිපත් වෙන එකද? මොකද උදාහරණයක් ද එක්සත් ජාතික පක්ෂයෙන් තමයි එදා දෙමළ මන්ත්‍රීවරයා බිහි වෙන්නේ. එදා මුස්ලිම් මන්ත්‍රීවරයා වෙන්නේ එක්සත් ජාතික. නමුත් එක්සත් ජාතික පක්ෂයේ කාලෙකදී මම අපේ පක්ෂෙම උදාහරණයට ගන්න, එක්සත් ජාතික පක්ෂයේ කාලෙකදී සියලුම වැඩිපුර මුස්ලිම් ඡන්ද ටික ලබා ගැනීම අරමුණෙන් මුස්ලිම් කොංග්‍රසයට අවස්ථාව දෙනවා එක්සත් ජාතික පක්ෂය හරහා ඉදිරිපත් වෙන්නේ. එක්සත් ජාතික පෙරමුණ මොකක් හරි එකේ. එතකොට කරන්නේ අර එක්සත් ජාතික පක්ෂයේ කියලා ඉන්න මුස්ලිම් ටිකත් අර ගොඩට එකතු වෙලා ඔහු එනිමේ ජාතිවාදීව ගැටෙන ඒ කඳවුරකට ගොඩවගෙන දෙමළ පක්ෂවලටත් ඒක වෙනවා. අද එක්සත් ජාතික පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් කෙනෙක් කලාතුරකින් අපි එක්කෙනෙක් දෙන්නේ තමයි. එදා 10ක් 15ක් ආවා. එතකොට දෙමළ මන්ත්‍රීවරු 10ක් 15ක් ආපහු දෙන්නේ කියලා. ඔබ කියන ප්‍රශ්නය මේ රටේ අපි දේශපාලනඥයෝ විසින්ම තමන්ගේ බලය විශේෂම නායකයෝ තමන්ගේ බලය තමන් වටා තියාගන්න ගන්න මම හිතන්නේ මේ රටේ නුසුදුසුම ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මොකද ඔය කවුරුත්
කාටවත් මේක බැහැර කරන්න බෑ හැම නායකයෙක්ම මේකට වග කියන්න ඕනේ. මම හිතනවා තරුණ දරුවෙක් විදිහට ඔබ ඒ ගේන යෝජනාව මේ රටට අවශ්‍යයි. මේ රටේ සම්පූර්ණ ආගමික පදනම් කරගෙන තියෙන දේශපාලන පක්ෂ තහනම් කළ යුතුමයි. ජාතිය පදනම් කරගෙන දේශපාලන පක්ෂ ගොඩනැගිලි වෙලා මේ රටේ ජාතිවාදය ආගම්වාදය බෙදලා තවදුරට රට අන්තවාදයක් කරා ගෙනියන එකට නීති ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය නීති ප්‍රතිපාදන මේ රට තුළ එන්න ඕන කියලා මම විශ්වාසයි. හොඳයි, බොහොමත්ම ස්තුතියි. අපි නැවත වතාවක් ඔබටත් අවස්ථාව ලබා දෙන්නට සූදානම්. විශේෂයෙන්ම මේ අනාගත පරම්පරාව වත්මන් දේශපාලන මහජන නියෝජිතයින් ප්‍රශ්න කරන වශයෙන් ඔබටත් හැකියාවක් තිබෙනවා ඔබේ තිබෙන ගැටලු අප වෙතට යොමු කරන්න, මේ මහජන නියෝජිතයින්ගෙන් විමසන්න තිබෙන ප්‍රශ්න අප වෙතට යොමු කරන්න. මම දුරකථන අංකය මතක් කරන්නම්. SMS කරනවා නම් නැත්නම් WhatsApp කරනවා නම් 0746362439 0746362439. තවමත් ඔබේ අවස්ථාව ඉදිරියව තිබෙනවා. ඔබට පුළුවන් බසරේ කොළඹ ආනන්ද විද්‍යාලයේ චේතිය ප්‍රභාෂණ මේ ප්‍රශ්නය මම යොමු කරන්නේ විමල වීර දිසානායක මන්ත්‍රීතුමනි ඔබතුමන්ට. 2017 පෙබරවාරි මාසයේ දවසක, දවස මම නිශ්චිතව සඳහන් කරන්න මංගව ප්‍රමාණවත් කරුණු නැහැ දවස සම්බන්ධයෙන්, ඒ දවසේ තමයි විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අධිකරණයෙන් යම්කිසි නඩුවක තීන්දුවක් ප්‍රකාශයට පත් කරපු මොහොතක ඔබතුමන් මාධ්‍යට ප්‍රසිද්ධ ප්‍රකාශයක් ලබා දෙනවා. නැගෙනහිර සහ උතුරේ මේ වෙද්දි සන්නද්ධ කල්ලි 17ක් ක්‍රියාත්මක වෙනවා. මැතිතුමනි, මම අර පළවෙනි ප්‍රශ්නේදිත් සඳහන් කළා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන්, දේශපාලඥයන් ජනතාව විශ්වාස කරන්න බලාගෙන ඉන්න පිරිසක්. ජනතාව ඔවුන්ගේ ප්‍රකාශ විශ්වාස කරනවා. ඉතින් මන්ත්‍රීතුමනි, ඔබතුමන් වගකීම් සහගත දේශපාලඥයෙක් විදිහට මම අහන්න කැමතියි මේ ප්‍රකාශය සම්බන්ධයෙන්. එයින් වසර දෙකකට පස්සේ නැගෙනහිර කේන්ද්‍ර කරගත්ත මුස්ලිම් අන්තවාදයක්, මුස්ලිම් සහෝදරවරුන් අතරින් යම්කිසි අන්තවාදයක් බිහි වෙනවා. මේ රටේ තැන් කිහිපයක පැය 24ක් ඇතුළත බෝම්බ සිදු ප්‍රහාර ගණනාවක් සිද්ධ වෙලා මේ රටේ නිරායුධ අහිංසක සිවිල් වැසියන් 300 ගණනක් සමූල ඝාතනය වෙනවා. ඉතින් මැතිතුමනි, මම දැනගන්නට කැමති ඔබතුමා එදා ඒ පෙබරවාරි මාසේ 2017 සඳහන් කරපු අන්තවාදී කල්ලි 17න් එකක්ද සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය? එහෙම නැත්නම් ඒ 17න් එකක් නොවේ නම් මේ සන්නද්ධ කල්ලි 17 තවදුරටත් ඒ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවද? පසුගිය රජයට මේ සන්නද්ධ කල්ලි 17 අතුගා දමන්නට, නිරපා හරින්නට ඔවුන් අල්ලා ගන්නට නොහැකි වුණාද? ඒ විතරක් නෙමෙයි, එදා තත්ත්වය එසේ තිබියදී ඔබතුමන් ඒ සම්බන්ධයෙන් වගකීම් සහගත දේශපාලඥයෙක් විදිහට මැතිතුමනි ගත්ත ක්‍රියාමාර්ගය මොනවද? මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණාවකදී ඔබතුමන් මේ සම්බන්ධයෙන් නීති හමුවට ඔබතුමා සතු තොරතුරු ඉදිරිපත් කළාද? එහෙමත් නැත්නම් අපරාධකරුවන් පිළිබඳව තොරතුරු ඔබතුමා සන්තකයේ තබාගෙන ඔබතුමා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද? නැගෙනහිර සහ උතුරේ දා ක්‍රියාත්මක වුණු ආයුධ සන්නද්ධ කල්ලි 17 තවදුරටත් ඒ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවද? නැත්නම් පැවති මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලගේ පාලන කාලය තුළ ඒ කල්ලි 17 මේ පොළවේ නතුගා දමන්නට උන් සමත් වුණාද? නැත්නම් තවදුරටත් මේ රටේ ජාතික ආරක්ෂාවට ඒ උතුරේ සහ නැගෙනහිර ක්‍රියාත්මක වෙන ඔබතුමා එදා ප්‍රකාශ කරපු සන්නද්ධ කල්ලි 17න් අනතුරක් තිබෙනවද? අපි ආරක්ෂාවෙන් මේ මොහොතේ කටයුතු කළ යුතුද? ඔබ පත් කරගත්ත නායකතුමන්, මේ රටේ බහුතර දෙනෙක් පත් කරගත්ත නායකතුමන් මේ සන්නද්ධ කල්ලි 17 සම්බන්ධයෙන් සහ මේ රටේ ක්‍රියාත්මක කරන අන්තවාදයේ ත්‍රස්තවාදයේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද කියලා මම දැනගන්න කැමතියි. එක මේ පුතා අහපු කල්ලි 17ක් ක්‍රියාත්මක වෙනවා කියලා මම කිව්වේ නෑ, කල්ලි ගණනාවක් ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා. කල්ලි 17ක් ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා. මට එහෙම එකක් නම් මතකක් නෑ 17ක් කියලා ගණන් හදාගෙන කියන්න. මම කිව්වට කල්ලි ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ තොරතුරු මම දුන්නේ මේ රටට පාර්ලිමේන්තුවේ ගැන අපි කරුණු දක්වලා කියනවා. එතකොට කියන්නේ එහෙම එකක් නැහැ කියලා. එහෙම එකක් නැහැ කියලා. අපි එහෙම කියන්නේ. ඈ? එහෙම කියන්නේ. නෑ නෑ. ඔය දරුවා නෙමෙයි පාර්ලිමේන්තුව කියනවා එහෙම නැහැ කියලා ආණ්ඩු පක්ෂේ. ඒතර මේ කරුණු අපි විටින් විට මම විතරක් නෙමෙයි මේ රටේ බොහෝ දෙනෙක් ඒ කරුණු කියලා කියනවා. දැනුත් සමහර සංවිධාන ක්‍රියාත්මක වෙන හැබැයි අහවල් තැන අහවල් වෙලාවට මේගොල්ලෝ තමයි මේක ඉන්නේ කියලා කියන්න බෑ. හැබැයි ඒ ගැන යම් විටින් විට තොරතුරු ඒ දවස්වලත් ඔය එළි දක්වපු කාරණා තමයි අපි දැනුම් දීලා තියෙන්නේ. එතකොට අපි විනාඩිය කාලයක් ඔබතුමාට ආණ්ඩු බලේ නැත්තම් අපිට කරන්න තියෙන්නේ ඒක ජාතියට හෙළි කරන එක, වගකීම් දැනුම් දෙන එක. ඒ සම්බන්ධයෙන් තීන්දුව අරගෙන ක්‍රියාත්මක මේ බලයේ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවක විදිහට මට නැහැ.
තන මම මගේ යුතුයකම ඉෂ්ට කරලා තියෙනවා. ඒක ජාතියට දෙනුම් දීලා තියෙනවා. ඒ වගකීම් දරන අය ගැන හොයලා නැහැ. ඒක දැන් දන්නවනේ 97 වතාවක් සහරාන්ගේ ප්‍රහාරයේ දෙනුම් දීලා ආණ්ඩුව ක්‍රියා කරේ නැත්තම් මං දිතුන් සැරයක් කිව්වට ඇහෙන්නේ නැතුද ඉන්නේ? තවත් මේ කාලෙක මුතුමට ඉතුරු තිබෙනවා. බෑනේ හැමිලම් කියනවනේ වෙලාවෙ යගෙන. ඒ වෙනස තමයි ස්වභාවය. තව මොකක්ද ඇහුවා අන්තිමට මොන මතක නැහැ. මේ පැවති රජයෙන් මේ ඔව් පැවති ආණ්ඩුව 2015 ජනවාරි 9 වෙනිදා ගෙදර යනකොට මේ රටේ ත්‍රස්තවාදී කණ්ඩායමකට රත්නකරලක්ක පත්තු ගන්න ඉඩ තියලා තිබුණා. අවුරුදු 5ක් එතකොට අපි ඒක නිහඬ කරලා. ඒක අවුරුදු 26ක් 1983 ඉඳලා 2009 මේ මාසේ 18 දක්වා 26 අවුරුද්දක් ඇදී විද්‍යාවක් නතර කෙරුවේ අපි. ඒ නතර කරන බැඩිම දායකත්වයෙන් දුන්න නායකයා තමයි මේ රටේ ජනාධිපතිවරයා. එතුමා ජාතික ආරක්ෂාව තියුණු වෙයි. විශ්වාසයි කියලා විශ්වාස කරනවා. ප්‍රොජෙක්ට් ප්‍රශ්න පිළිතුරු ඒ වගේම රියැලිටි දේශපාලන වැඩසටහනක් වෙන නිසාවට මෙහි යම් සැකස්මක් තිබෙන බවත් සිහිපත් කරන්නට ඕනේ. අපි බසරේ නාද කරගයි මේ වෙලාවේදී කුලියාපිටියේ මධ්‍ය විද්‍යාලයේ තරින්ද්‍ර ඒකනායක ශිෂ්‍යයා ඔබට අවස්ථාවක් දෙනවා. ගරු විමල වේරද ස්ථානයක මැතිතුමනි පළමු වටේ ඔබතුමට යොමු කළ ප්‍රශ්න දෙකටම මට කිසිදු පිළිතුරක් අපේක්ෂා සහගත පිළිතුරක් ලැබුණේ නැහැ කියන කාරණාව ඔබතුමට මතක් කරමින් මම යොමු වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමනි ඔබතුමන් දිහාවට. ප්‍රේක්ෂකීනි ඔබට මතකද මීට මාස 7යි හරියටම දින 1කට කලින් ලාංකීය ඉතිහාසයේ සිදු වුණු ඒ කනගාටුදායක සිදුවීම. මම හිතනවා මේ අවස්ථාවේදී නාඩිය දේශපාලනයේ සහෝදර සහෝදරියෝ ගොඩක් දෙනෙක් මේ පිළිබඳව කතා කරා. ඒ වුණාට අද අපිට සුදුසුම පුත්කලයා මෙතනට වෙල් ඉන්නවා. මොකද ඔබතුමන් තේරින්කාරක සභාව නියෝජිතෙක් විදිහට කටයුතු කරා. ගරු මන්ත්‍රීතුමනි අපි දැක්කා ඔබතුමන්ලා විවිධ රාජ්‍ය නිලධාරීන් 2019-2011 වන දින බස්නාහිර පළාත හිටපු වණ්ඩුකාර අසත් සාලි මැතිතුමන්ව ගෙන්නනවා. එතනින් එහාට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මැතිතුමා මේ ආකාරයේ নানা ප්‍රකාර විවිධ රාජ්‍ය නිලධාරීන් ඔබතුමන්ලා තේරින්කාරක සභාව හමුවට කැඳවනවා. අපි දැක්කා ඔබතුමන්ලා මාස 7ක් පුරාවට ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. මේ කොහොමද මේ දේවල් සිද්ධ වුනේ? ඒ ආදී දේ කරුණු පිළිබඳව. ඒත් එක්කම යම්කිසි අවස්ථාවකදී අපිට ඇහෙනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පැමිණි වෙලාවක බොහෝ වෙලාවක් ඔය තේරින්කාරක සභාව ඇතුළතේ අරගෙන සාරි ඔසරි පිළිබඳ ප්‍රශ්නයක් කරු මන්ත්‍රීතුමනි ඇත්ත ඔක වෙන්න පුළුවන්. බුර්කාවේ ප්‍රශ්නයක් රට තුළ නිර්මාණය වුණා. එතකොට ඕකත් එක්ක ඇඳුමේ ප්‍රශ්නයක් වුණා වෙන්න පුළුවන්. නමුත් කරු මන්ත්‍රීතුමනි අමතක කරන්න එපා මාස 7ක කාලයක් කියලා කියන්නේ මොනතරම් කාල සීමාවක්ද? ඔය කාල සීමාව තුළ ඇතුළතදී තේරීම්කාරක සභාවක් පත්තුරෙන් පස්සේ ඔබතුමන්ලා මොකක්ද කරේ කියන තැනට ඔබතුමන්ලා මොනවද මේකෙන් කරේ කියන තැනට ලංකාවේ ජනතාව ප්‍රශ්න කරන්න පෙළඹිලා තියෙනවා. මට ඔබතුමාගෙන් අවශ්‍යයි තේරීම්කාරක සභාවේ සක්‍රීය දේශපාලඥයෙක් විදිහට ඔබතුමා කටයුතු කරද්දී ඔබතුමන්ට විතරක් ඕක කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබතුමා සක්‍රීය විදිහට ඒකට සහභාගීත්වය දැක්වුවා. ඔබතුමන්ලා මේකේ දෙවැනි වැඩපිළිවෙලකට යනවද? එහෙම නැත්නම් කොහොමද ඔබතුමන්ලා මේක සිද්ධ කරන්නේ? මහා මොලකරු කවුද? මේ කිසිම දෙයක් පිළිබඳව අපිට දැනගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ප්‍රශ්න කිරීම විතරයි අපිට දැනගන්න ලැබුණේ. ඒත් එක්කම මාධ්‍යවල මේ කතිකාවතත් අද විදි එන්නේ මගහැරිලා ගිහිලා තියෙනවා. කෝ ඒ කටුව පිටේ ජනතාවගේ කඳුලවලට පැහැදිලි උත්තරයක් ඔබතුමන්ලා ලබලා දුන්නද? මට ඍජු පිළිතුරක් ඔබතුමන්ගෙන් අවශ්‍යයි. තරින්ද්‍රා ප්‍රහාරයට මාස 7ක් ගත වෙලා තියෙනවා. නමුත් තේරීම්කාරක සභාවේ සම්පූර්ණ කාලේ මාස 7ක් නෙවෙයි. අතරම අපි මාස 4ක් ඇතුළතදී අපේ කටයුතු අවසන් කළා. රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මම මගේ විරෝධය දක්වලා තිබෙනවා. මොකද මම ඒ ප්‍රශ්න කරපු විලාසය අනුමත කරන්නේ නැහැ. ඒක ඇත්තට අනවශ්‍ය ප්‍රශ්නයක් හැටියට තමයි මම දැක්කේ. ඉතින් ඇත්තටම මේ තේරීම්කාරක සභාවේ අරමුණ වෙලා තිබුණේ මේ ප්‍රහාරය වළක්වා ගන්න තිබුණද? එහෙම වළක්වා ගන්න තිබුණා නම් ඒ නොකිරීම සම්බන්ධයෙන් කවුද ඒකට වග කියන්න ඕන කියන කාරණේ. ඒක අපි තේරීම්කාරක සභාව වාර්තා දැන්නම සඳහන් කළා තිබෙනවා. මම ඔබට කරුණු කාරණා හැටියට කිව්වොත් එහෙම මෙතනදී අපේ විමර්ශනයෙන් අපි එළිදරව් කරගත්ත අප්‍රේල් 4 වෙනිදා සහ 5 වෙනිදා තොරතුරු ලැබිලත් විදේශ බුද්ධි අංශයකින් බුද්ධි සේවාවකින් රාජ්‍ය බුද්ධි සේවාව යනුව ක්‍රියාත්මක වෙලා නැහැ. මොකද ඔවුන් අතේ තමයි තොරතුරු තිබුණේ. ඔවුන්ට තමයි ෆස්ට් හෑන්ඩ් ইনফෝමේෂන් හම්බෙන්නේ. එහෙම තිබිලා ඒක අඩුතරමේ විනාඩියක කාලෙ අඟහරු වද රැස් වෙන බුද්ධි සමාලෝචන රැස්වීමකට වාර්තා කරලා තිබුණේ නැහැ. ඒ නිසා රාජ්‍ය බුද්ධි සේවය මේ සම්බන්ධයෙන් තමන්ගේ වගකීම් පැහැරලා තිබෙනවා. ඊළඟට කාලය තිස්සේම ජාතික ආරක්ෂක මණ්ඩලයේ කැඳවීමේ බරපතල අඩුපාඩුකම් තිබිලා තියෙනවා. ප්‍රහාරයට කලින් සමහර කාලවල මාස 4කටවත් කැඳවිලා නැහැ ආරක්ෂක මණ්ඩලය. ආරක්ෂක මණ්ඩලය කතා කරපු දේවල් පිළිබඳ කිසිදු රටට වැදගත් වෙන දේවල් නෙවෙයි සමහරට කතා කරලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඍජුවම ජනාධිපතිව කියන්නට ඕනේ. මොකද ආරක්ෂක මණ්ඩලයේ කැඳවීමේ බලය තිබෙන්නේ ඔහුට. න්‍යායපත්‍රය මෙහෙයීමේ බලය තිබෙන්නේ ඔහුට. ඊළඟ කාරණේ තමයි මේ අන්තවාදී කණ්ඩායමක්
නැගෙනහිර පළාතේ වර්ධනය වෙන්නේ අද ඊයේ නොවේ 2011 විතර කාලේ ඉඳලා. ඉස්සෙල්ලාම අලවි මවුලන මහත්මයා බස්නාහිර ආණ්ඩුකාරය හැටියට ඔහු මේවැනි කණ්ඩායමක් පිළිබඳ අනතුරු අඟවනවා. දැන් මේ අපේ විමුණි රොන්තිතුමත් සමහර දේවල් අතුරු ඇඟවීම හැබැයි ඒ අවුරුදු 11 අවුරුදු 7කට කාලයක් තිස්සේ එවැනි අන්තවාදී කණ්ඩායමක් බිහිවීම පිළිබඳව වගකීතු අංශ අවධානය යොමු කළා නෑ. ඒ නිසා මෙවැනි අන්තවාදයක් බිහි වුණේ ඇයි කියන එක පිළිබඳවත් අපි අපේ වார்த்தාවේ සඳහන් කරලා තිබෙනවා. එතකොට අපිට ප්‍රධාන කරුණු දෙකයි. එකක් මෙවැනි අන්තවාදී කණ්ඩායම ඇති වුණේ කොහොමද කියන එක සහ නිශ්චිත තොරතුරු ලැබිලා මේක වළක්වා ගන්න අසමත් වුණේ කොහොමද කියන කාරණා තමයි අපි මේ වார்த்தාවෙන් ලදක්වලා තිබෙන්නේ. හොඳයි. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට විශේෂයෙන්ම අපි පළමු වටේ අවසන් අවස්ථාව මේ ලබා ගන්නට සූදානම් වෙන්නේ. ඒ අනුව අවසන් අවස්ථාව හිමි කරගන්නේ දෙබරුව ජාතික පාසලේ WMA ශ්‍රේහන් හංසක ශිෂ්‍යයා. අවසරයි. මම මේ ප්‍රශ්නය ඍජුවම එල්ල කරන්න සූදානම් වෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීර දිසානායක මැතිතුමනි ඔබතුමන්ට. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීර දිසානායක මැතිතුමනි ඔබතුමන්ට ඔබතුමන්ලා නව ජනාධිපතිවරයෙක් පත් කර ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් පත් වෙනවා. එතුමන් අපි දැක්කා කුමන පක්ෂයක් වුණත් කුමන පාටයක් වුණත් සියලු දෙනා විසින් අගය කළ යුතු සාධනීය පියවරන් කිහිපයක් ගත්තා. උදාහරණයක් විදිහට කිව්වොත් රාජ්‍ය නායකයින්ගේ රූපය රාජ්‍ය ආයතනවල ප්‍රදර්ශනය කරනවා වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන්න, ඒ වගේමයි රට තුළ වෙලා තියෙන විවිධ ඉදිකිරීම්වල මහජනතාවගේ සල්ලි, මේ කවුරුවත් දීපු සල්ලි නෙමෙයි, මහජනතාවගේ සල්ලි වලින් කරපු ඉදිකිරීම්වල ඇමතිවරුන්ගේ ඡායාරූප පෙන්නවා. මෙන්න මේගොල්ලෝ නිසා මේ දේවල් ලැබුණේ කියලා. ඒ දේවල් ඉවත් කරා. ඒවා සාධනීය පියවර. ඒ වගේම තවත් විශේෂම කරුණක් තමයි අපි දැක්කා අද දවසේ ශ්‍රී ලංකාවේ දැනට රජය කරාගෙන යන්න අවශ්‍ය භාරකාර ආණ්ඩුවක් පත් කරගනු ලැබුවා. ඒ භාරකාර ආණ්ඩුවේ ඇමතිවරුන් 15 දෙනෙකුට සීමා කරලා තිබුණා. ඒක ඉතාමත් හොඳයි. අපි දන්නවා ඇමතිවරුන් විශාල ප්‍රමාණයක් මේ ආණ්ඩුවල පුරවාගෙන ඔවුන්ට වැටුප් ගෙවන්න විශ්‍රාම වැටුප් ගෙවීම මම පෙර සඳහන් කළ පරිදිම මහජනතාවට රටේ ඡන්ද දායකයන්ට ප්‍රබලව සිදුවන අසාධාරණයක්. ඉතින් ගරු මන්ත්‍රීතුමනි, මම ඔබතුමාගෙන් අහන්නේ මේ භාරකාර ආණ්ඩුවක් පත් කළා මන්ත්‍රී ඇමතිවරු 15 දෙනෙක් පත් කරගෙන මේ මාස කීපය තුළ රට ගෙනියන්න පුළුවන් නම් ඇයි අපිට බැරි මේ රටේ අනවශ්‍ය වියදම් ටික අඩු කරන්න, ආදරණීය මහජනතාවගේ වියදම් ටික අඩු කරන්න ඉදිරියට පත්වෙන ස්ථිර ආණ්ඩුවකුත් මේ වගේ ඇමතිවරු සීමිත සංඛ්‍යාවකින් කරගෙන ගියා නම් රටේ අනවශ්‍ය වියදම් විශාල ප්‍රමාණයක් අඩු වෙනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමති, ඔබතුමා දැනට ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් කොහොමද ඔබතුමන්ලාගේ ඉදිරි ප්‍රතිපත්ති, මේ වගේ ප්‍රතිපත්ති ඔබතුමන්ලා අනුගමනය කරනවද? මේ ගත්තු සාධනීය පියවර නොයසේනම් ඉදිරි දේශපාලන උපක්‍රම පමණද? නොයසේනම් ඒවා රටට වැඩදායි කරුණු විදියට ඉදිරියටත් පවත්වාගෙන යයිද කියලා අපේ පොදු මහජනතාවට ප්‍රශ්නයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි, පැහැදිලිවම. හොඳයි හොඳයි පුතා, මේක උපක්‍රමයක් විදියට කවුරුත් මේක එහෙම ජනාධිපතිතුමාගෙන් පෞද්ගලිකව පොදුවේ ඉල්ලපු දෙයක් නෙවෙයි. අපි පක්ෂයක් විදියට, කණ්ඩායමක් විදියට, පෙරමුණක් විදියට පුදුවේ ගත්ත තීන්දු තීරණ තමයි ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරමින් ඉන්නේ. එතකොට නාස්තිය, දූෂණය, හොරකම, වංචාව මේ කාරණා පිළිබඳව මේ රටේ ඉතිහාසය පුරාම සාකච්ඡාවට භාජනය වෙමින් තියෙනවා. ඒව සිදුවෙලත් තියෙනවා. සමහරට මේ ආණ්ඩුවටදී සමහර දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මිනිස්සුෝ නිසා එවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ මහජන නියුත්‍ය පත් කරලා ඉන්නේ ප්‍රඥා සක්‍රිය නෙමෙයිනේ, මේ රටේ ඡන්දදායකවනේ. ඡන්දදායකව බර්ටෝල් බිස්ගේ උනුවට කතා එක තැනක තියෙනවා, පාලකව වෙනස් කළ නොහැකි ජනතාව මාරු කළ යුතුයි කියලා. ජනතාව වෙනස් වුණොත් ඒ පාලකයොත් ඒ විදිහම පාර්ලිමේන්තුවට තෝරලා ඒවයි ජනතාව. ඒ නිසා මේක දැන් මේ ජනාධිපතිතුමා වාහන සංඛ්‍යාව අඩු කරුවා. එතකොට අමාත්‍ය ධුර සංඛ්‍යාව අඩු කරා. එතකොට නාස්තිය දූෂණය අවම කරන්න අපි මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරලා දිනවා. අපි දිගින් දිගටම මේක ක්‍රියා කරනවා. ඒ වගේම මේ රටේ ජනතාවත් මේ කතා කරන විදිහටම තමන්ගේ ඡන්දේ පාවිච්චි කරනකොට, ඒ තීරණාත්මක ස්වාධිපති බලය පාවිච්චි කරනකොට හොඳම මිනිස්සු ටික තෝරලා එවන්න මම බලා ගන්නවා. තාත්පර 20 කාලයක් ඉදිරියට තිබුණා මතකයි.
පැහැදිලිව මන්ත්‍රීතුමනි දැන් ඔබතුමන්ලා ඉදිරියේදී ස්ථිරවම පිහිටවන ආණ්ඩුවක් තුලත් මේ විදියට ඇමතිවරු සංඛ්‍යාව සීමිත කරන්න බලාපොරොත්තු වෙනවද? 30 දක්වා 30 උඩට යන්න බෑනේ. කැබිනට් ඇමති මණ්ඩලයේ 30 උඩට යන්න බෑ. සායක තවදුරටත් මේක අඩු වෙන්න පුළුවන්. අඩු වෙන්න පුළුවන්. නමුත් පස්සේ තියෙන ඇමතිවරුන්ට ගෙවන දීමනාව නෙවෙයි. මහා දලන්ත හොරකම් සහ වංචාව දූෂණය. ඒක තමයි බරපතලම කාරණේ. ඉතින් ඒක තමයි වරක් ගන්න ඕන ප්‍රධානම කාරණේ. ඊට වැඩි කාරණා ගණනාවක් තියෙනවා. මොකද දූෂණේ වංචාව නතර කිරීම විතරක් මදි. හොඳ කර්මනාකරණයක්, හොඳ දැක්මක්, වගකීම් සහිත පාලනයක් කාලයවස. සහ ඉසව්වක් සහ ඉලක්කයක් කරලා මෙහෙම රටක ජාතික ඉලක්කයක්. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. අපි විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ මේ රටේ අනාගතයේ වත්මන් මහජන නියෝජිතයින්ව ප්‍රශ්න කරමින් පවතිනව ලෝකයේ එකම රියැලිටි දේශපාලන වැඩසටහන නාඩිය සමගිනේ අදත් අප මෙලෙසින්නේ කාසුව සිටින්නේ රටේ අනාගත පරපුර සවිඥානික දේශපාලන මතධාරීන් බවට පත් කරන්නට හොඳම වේදිකාව බවට පත් වන නාඩිය පළමු විරාමය ලබා ගන්නට අපි සූදානම් මේ විරාමයෙන් අනතුරුව නැවතත් මුණ ගැසෙමු. පාසල් දරුවන් රටේ අනාගතය පිළිබඳවයි මේ ප්‍රශ්න කරන්නේ. මොකද ඔවුන් බාරගන්නට සිටින අනාගත ශ්‍රී ලංකාව වර්තමානයේදී ප්‍රශ්න කිරීමේ සුජාත අයිතිය ඔවුන් සතුව තිබෙන නිසා. ඒ නිසාම තමයි ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ තිබෙන එකම රියැලිටි දේශපාලන වැඩසටහන ශ්‍රී ලංකේ අභිමානී ලෙස ස්වර්ණවාහිනිය මෙලෙසින් ඔබට තිළිණ කරන්නේ. ඉතින් සමීක්ෂණ වාර්තා අනුව දිනෙන් දිනම ජනප්‍රියත්වය පමණක් නොව විශ්වාසනීයත්වය රැගත් නාඩිය දේශපාලන වැඩසටහනේ අප දෙවන වටය ආරම්භ කරන්නට සූදානම්. මේ වටය අප වෙන් කරන්නට සූදානම් වන්නේ අපේ ආරාධනාව ලැබූ අපේ මහජන නියෝජිතයන්ට, විශේෂයෙන්ම මහජන නියෝජිතයන්ට ඔවුන්ගේ අනාගත දැක්ම, තමන්ගේ පක්ෂයේ විශේෂයෙන්ම ජනාධිපතිතුමනිකින් පසුව ඔවුන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ගයන්, මේ ආකාරයෙන් තමන්ගේ පක්ෂය තුළ තිබෙනා වූ යම් ප්‍රතිපත්තීන් පිළිබඳව සාකච්ඡා කරන්නට, අදහස් දක්වන්නට අපි අවස්ථාවක් උදා කර දෙන්නට සූදානම්. ඒ අතරතුර අපි ඔබට මතක් කර සිටිනවා මේ අනාගත පරපුර දේශපාලනයේ සවිඥානිකත්වය තුළ ඔබ දකිනවා නම් ඔවුන් අභිසිස්නන් විය යුතුයි කියා ඔබට ඒ සඳහා හැකියාවක් තිබෙනවා. දෙබරව ජාතික පාසලේ WMA ශ්‍රීහාන් හංසක ශිෂ්‍යයා නම් වඩාත් ප්‍රශස්තම ප්‍රශ්නකරු. ඔබට පුළුවන් NDS හිස්තැනක් අංක 1 යොදා, ඒ වගේම කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ තරින්ද්‍රා ඒකනායක ශිෂ්‍යාව නම් අද වැඩසටහනේ ප්‍රශස්තම ප්‍රශ්නකරු NDS හිස්තැනක් අංක 2 යොදා, කොළඹානන්ද විද්‍යාලයේ චේතිය ප්‍රභාෂණ ශිෂ්‍යයා නම් අද වැඩසටහනේ ප්‍රශස්තම ප්‍රශ්නකරු NDS හිස්තැනක් අංක 3 යොදා, 7775ට ඔබේ SMS මනාපය පළ කරන්න කියන කාරණාව සිහිපත් කරනවා. ඒ අතරතුරේ අපි ඔබටත් වරමක් අවස්ථාවක් ලබා දෙනවා. ඒ තමයි ඔබට තිබෙන මේ ජනාධිපතිවරණයෙන් අනතුරුව ඔබට තිබෙන මේ නියෝජිතයන්ගෙන් අහන්න තියෙන ප්‍රශ්නයක් අප වෙතට යොමු කරන්නට පුළුවන් SMS හෝ WhatsApp හරහා 0766362439 0766362439 දුරකථන අංකය ඔබට භාවිතා කරන්නට පුළුවන්. අපි සූදානම් මහජන නියෝජිතයන් වෙතට යොමු වන්න. මා මුලින්ම යොමු වන්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සමතුමනි, ඔබතුමන්ට විනාඩි 3ක කාලයක් හිමි වෙනවා. මේ ජනාධිපතිවරණයේදී ඡන්ද පාවිච්චිය අනුව අපට පේනවා යම්කිසි ආකාරයක රටේ බෙදීමක් ලකුණු වෙලා තියෙනවා. මම මේ වෙලාවේදී මතක් කරන්නට කැමතියි මීට අවුරුදු 60කට එහා පැති වෙච්ච සිදුවීමක්. 1951 තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ. 52 මැතිවරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව ඉදිරිපත් වුණා. බණ්ඩාරනායක මහත්මයාට පුළුවන්කම ලැබුණේ ආසන 9 දිනා ගන්න. 56 මැතිවරණය ආවා. බණ්ඩාරනායක මැතිතුමා සටන් පාඨයක් ගෙනාවා සිංහල භාෂාව පැය 24 රාජ්‍ය භාෂාව කරනවා කියලා. ආසන 9 තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ මැතිවරණයේ ආසන 52 දිනා ගත්තා. පාර්ලිමේන්තුවේ ඒ කාලේ තිබුණේ ආසන 95යි. ශක්තිමත් ආණ්ඩුවක් හදාගන්න බණ්ඩාරනායක මහත්තයට පුළුවන්කම ලැබුණා සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ සටන් පාඨයේ මත. මොකද මේ දකුණ හිටපු සිංහල බෞද්ධ ජනතාව ඡන්දය දුන්නා. ඒ වෙලාවේ අර අපේ පුතෙක් සඳහන් කරපු ආකාරයට ෆෙඩරල් පක්ෂය 1949 හැදුවේ. ෆෙඩරල් පක්ෂය ඒකට විරුද්ධව උතුරේ හර්තාල් කරා, රාජ්‍ය ආයතන වර්ජනය කරා. මේ වගේ දිගු උද්ඝෝෂණ වලක් අරගෙන ගියා, රට දෙකට බෙදුණා. ඒ වෙලාවේදී ලංකා සම සමාජ පක්ෂ නායක කොළිනාර සිල්වා මැතිතුමා කිව්වා එක රටක් පවතින භාෂා දෙකයි, භාෂා එකක් නම් රටවල් දෙකයි කියලා. එතුමා මේ ඒ වෙච්ච සිදුවීම ඉතාම සරල වචන කීපයක ලව් කරා, භාෂා දෙකයි නම් රටවල් එකයි, එක භාෂාවන රටවල් දෙකයි කියලා. මොකද උනේ, අපි අවුරුදු 20ක් යුද්ධයකට මුහුණ දුන්නා. දැන් එදා
බණ්ඩාරගේ මැතිතුමාට ආණ්ඩුවක් පිහිටුවා ගන්න පුළුවන්කම් ලැබුණා සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරනවා කියලා ඇවිල්ලා. ඊට පස්සේ අපිරට ලොකු යුද්ධයකට තල්ලු වුණා. රටේ දෙමළ සහ මුස්ලිම් සිංහල තරුණයෝ මැරුණා. 1987 මේ ව්‍යවස්ථාවට සිංහල සහ දෙමළ දෙකම රාජ්‍ය භාෂා කළා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වුණේ. එදා බලය ගන්න සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරගෙන ආපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වෙලාවේ සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාව ගැන විරුද්ධ වුණේ විරුද්ධ වෙන ඕනෙත් නැහැ. හැබැයි බලන්න එතකොට දැන් අපි ඒක નિවර්ධි කර අවුරුදු 30කට පස්සේදී නමුත් ඒකට ජීවිත වලින් විශාල වශයෙන් වන්දි ගෙවුවා. සම මේ රටේ ජනතාවට කියන්නට කැමති අපි යම් කිසි පක්ෂයක් යම් ජාතියක් හෝ ආගමක් බය කරලා ඕන් පිළිබඳව සැකයක් හදලා අවිශ්වාසයක් හදලා ඡන්ද ව්‍යාපාරය යෙදෙනවා නම් ඡන්ද දිනන්න පුළුවන්. හැබැයි රටක් හැටියට ඉස්සරහට යන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මේ රටේ අහිංසක සිංහල දෙමළ මුස්ලිම් තරුණ පරම්පරාවක් යලි ජාතිවාදී ගැටුමකට ඇදවට්ටන එක. මොකද මතක තියාගන්න ඔය දේශපාලන නායකයන්ගේ දරුවෝ කවුරුවත් යුද්ධයකට ගොදුරු වෙන්නේ නැහැ. ඔවුන් මේ රටේ ඉන්නේවත් නැහැ. ඔවුන් ඇමරිකාවට, කැනඩාවට, යුරෝපයට පැනලා යනවා. හරිද? ඒ වේ පුරවසකම් ගන්නවා. මේ ජාතිවාදයේ දේශපාලන පාවිච්චි කරන්න එපා. මේ දරුවෝ කියනවා වගේ අපි ජාතිය මත සිංහල දෙමළ මුස්ලිම් මත නොවේ ශ්‍රී ලාංකික ජාතිය ගොඩනගන විදිහවට දේශපාලනය කරමු. දිග දුර බල දේශපාලනය කරමු. එහෙම නැත්නම් තවදුරටත් රට ලේ වැගිරෙන තැනක් බවට පත් වෙනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. විශේෂයෙන්ම රියැලිටි දේශපාලන වැඩසටහනක සිදුවිය හැකි සජීවී සියල්ල ඔබට එලෙසින් දකින්නට හැකියාවක් තිබෙනවා පමණක් නොව නාඩිය වැඩසටහනේ අද දවසේදී මේ මහජන නියෝජිතයින් තමන්ගේ ඉදිරි මැතිවරණ කටයුතු එසේනම් ඉදිරි අනාගතය පිළිබඳව අදහස් දක්වන අවස්ථාව. මම සූදානම් මේ මොහොතේ යොමු වන්නට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිෂායිතනගේ මැතිතුමනි ඔබතුමන්ගේ අවස්ථාව. ඔව් පවිත්‍ර, මං හිතනවා මේ ජනාධිපතිවරණය මේ රටේ තීරණාත්මක ජනාධිපතිවරණයක් බවට අඳුරාගෙන ජනතාව ඉතාම ඕනෑකමින්, මම හිතන්නේ ඉතිහාස ජනාධිපතිවරණට වැඩිය වැඩි උවමනාවකින් මැතිවරණය වෙනුවෙන් ජනතාවගේ සහයෝගය ශක්තිය දීලිවරලා ජනාධිපතිවරයෙක් තෝරගන්න උත්සාහ කරනවා. හැබැයි අපි ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක් විදියට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින් ඒකේ අඩුපාඩුකම් ගැන මහා විදියට විග්‍රහ කරන රටක් විදියට අපිට ඒ ලබා දීපු විශේෂයෙන්ම යහපාලන අපේ රජයක් තුළ ලබා දීපු ප්‍රජාතන්ත්‍රීය අයිතිය මේ මහ පොළොවේ හරියට පැල කරන්න බැරි වුණා කියන එක සමහර තැන්වලදී ඔප්පුණා. අපි දැක්ක මාධ්‍ය භාවිතය තුළ මේ රටේ ජනතාවට ලබා දෙන්න ඕන ඒ සමාන අයිතිය පක්ෂවලට මේ ඉන්න නිකන් අර පිටිපස්සෙන් එළෙන අපේක්ෂකෝ නෙවෙයි, බඩී අර කෑලි අපේක්ෂකෝ නෙවෙයි, මේ මැතිවරණයකට ඉදිරිපත් වෙන අවංකෝම මේ මැතිවරණයේ තුල ඉන්න අපේක්ෂක 3-4 දෙනෙක් අපි දැක්කා. ඒ අය වෙනුවෙන් ලබා දෙන්න ඕන සම අයිතිය ලබා දුන්නේ නැහැ. මෙතන මැතිවරණ කොමසාරිස්වරයාට ඒක පාලනය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. තිබිච්ච වටපිටාවක් එක්ක ඒ වගේම තමයි මේ රටේ මැතිවරණවලට අනවශ්‍ය අපේක්ෂකෝ දාලා මේ රටේ මැතිවරණ ව්‍යාකූල කළා, මේ රටේ මැතිවරණයක තියෙන වටිනාකම හැලුට ලක් කරන ඒ නීති ප්‍රතිපාදන ගෙනහල ඒව නැති කරන. දැන් මම දැක්ක එක අපේක්ෂකෙක් 970 මුළු රටෙම 1,59,00,000 1,60,00,000 අධික ඡන්ද ප්‍රමාණයකින් 970 ගන්නේ මුළු රටෙම. ඉතින් ඒ අපේක්ෂකයාගේ නම් ගහලා ඔක්කොම කරලා අර බැලට් පේපර්ස් හදලා කෝටි ගාණක් මේ රටේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල් විනාශ වෙනවා. මේ දිහා මං හිතනවා මේ මැතිවරණයෙන් ගොඩක් පාඩම් අරගන්න පුළුවන්. මාධ්‍ය භාවිතය සදාචාරාත්මක විදියට මේ රටේ සෑම අපේක්ෂකයකට ඉදිරිපත් වෙන කෙනෙකුටම විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය සියල්ල හරි තැනකට ගේන්න පුළුවන් විදිහේ නීති ප්‍රතිපාදන අවශ්‍යයි. මොකද සමහර වෙලාවට බොරුව ඇත්ත කරලා පෙන්වන්න උත්සාහ කරනවා. ඒ නිසා පවිත්‍ර අපි හිතනවා මේ පහුගිය මැතිවරණයෙන් පස්සේ අපිට පොඩි ධනාත්මක අදහසක් ගන්න පුළුවන් මේ දක්වා මේ දින කීපය තුළ ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමාගේ හැසිරීම. අපි කුහක වෙන්නේ නැහැ විපක්ෂේ හිටියත් හොඳ දේ අගය කරන. හැබැයි මේක ඉස්සරහට මෙතනින් එහාට යන්න පුළුවන් නම් රටක් විදිහට ජාතියක් විදිහට අපි ලබන ලොකු සතුටක් දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා මම තරුණියක් විදිහට ප්‍රකාශ කරන්න මැලි වෙන්නේ නැහැ. හැබැයි අනාගතයටත් මේ තියෙන පක්ෂග්‍රාහී මාධ්‍ය භාවිතය පක්ෂග්‍රාහී විදියට ප්‍රධාන අපේක්ෂකයන් විතර ප්‍රවර්ධනය කරන ක්‍රමවේදයන් නිර්මාණය කිරීම තුළ තවදුරටත් ලංකාව අපි දියුණු රටවල් එක්ක එකතු වෙන්න කරන උත්සාහයකින් පිටිපස්සට යනවා. ඒ නිසා අපි හිතනවා ඒ වෙනසක් කරන්න පුළුවන් මේ ඉන්න මේ පාසල් ශිෂ්‍ය අපේ දරුවන්ගේ මේ තියෙන අදහස් එක්ක
බද්ධ වෙලා මේවට ගැළපෙන ආකාරයට දේශපාලන නායකයෝ තීන්දුව ගන්න ඕන නම් මේ රට ඉස්සරහට යන්න පුළුවන් නැත්නම් තමන්ගේ ජයග්‍රහණය වෙලා වෙනුවෙන් ඕන කුණු ගොඩක් කර තියා ගන්නවා කියන නායකයෝ බිහි වෙනකම් මං හිතන්නේ අපිට ඉදිරියට යන්න අමාරුයි. අපි අවසන් කරමු. බොහොමත්ම ස්තුතියි එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මෙතුමයි මේ අවස්ථාව ලබා ගත්තේ. අපි තව එක් අවස්ථාවක් මේ ලබා ගන්නට සූදානම්. ඒ අතරතුරේ මම නැවත වතාවක් ඔබට සිහිපත් කරනවා මේ අවස්ථාවෙන් අනතුරුව ඔබ අප වෙතට එවා තිබෙන SMS සහ WhatsApp ප්‍රශ්න යොමු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. තවමත් ඒ සඳහා ඔබට අවස්ථාවක් තිබෙන නිසා ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න යොමු කරන්නට SMS හෝ WhatsApp හරහා 076-362-4329 076-362-4329 දුරකථන අංකයයි ඔබ භාවිතා කරන්නට ඕනේ. අපි සූදානම් එක්සත් ජනතා නිදහස් සංධානයේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීරදේසනායක මෙතුමනි ඔබතුමාගේ අවස්ථාව ලබා දෙන්න. පවිත්‍ර මේ මැතිවරණයේදී ඇත්තටම මේ රටේ අති බහුතර ජනතාවක් තමන්ගේ නායකයා පත් කරගෙන තියෙනවා ජනාධිපති ධූරයට. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනසම්මතවාදයේ ප්‍රතිඵලයක්. මොකද මීට කලිනුත් ජනාධිපතිවරු පත් වෙලා තියෙන්නේ මහජනතන්දෙන් 50%ට වැඩි ප්‍රතිශතයකින්. ඒතර මේ මැතිවරණ ජයග්‍රහණ කියලා තියෙන්නේ එහෙමයි. මේ මැතිවරණයේදී එක පැත්තකින් විවිධ අන්තවාදයන් පරාජයට පත් වෙනවා. මම පැහැදිලිවම බෞද්ධයෙක් විදිහට සියලු සත්‍යෝ නිදුක්කත්තා නිරෝගීත්තා සුවපත්ත්තා කියන පදනමේ ඉඳලා හැම තැනකදීම කටයුතු කරන කෙනෙක්. හැබැයි මම නැගෙනහිර මිනිහෙක් විදිහට ඒ ජන සමාජ පිළිබඳ අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට මම දන්නවා විවිධ අන්තවාදී කණ්ඩායම් හැමදාම උත්සාහ කළා ඒ බලයට පත් වෙන ආණ්ඩුව තමන්ට ඕන විදිහට හසුරවන්න. බහුතර ජන කැමැත්තට නෙමෙයි තමන්ගේ න්‍යායක් තමන්ගේ අරමුණක් මත අසුරුවන්. ඒ වුමනාව මේ මැතිවරණයේ ප්‍රතිඵලයේ විදිහට මේ ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. හැබැයි මේ රට එක රටක් විදිහට සියලු ජන වර්ගවල සියලු අයිතිවාසිකම්. මේ රටේ සිංහලයාට ඇති අයිතිය කුමක්ද? ඒ අයිතිය මේ රටේ දෙමළ මිනිහාටත් මුස්ලිම් මිනිහාටත් දශමක අඩුවක් නැතුව ලැබිය යුතුයි. එසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2005 ඉඳලා 2009 වෙනකොට මේ රටේ තිබිච්ච බෙදුණු රටක් වෙනම බැංකු වෙනම මුදල් ලේකක වෙනම නඩු තීන්දුව වෙනම උසාවි වෙනම පොලිසිය තිබිච්ච රටක් මගේ රටේ ජීවත් වෙච්ච මිනිහෙක් මම අනාථ කඳුළු හිටින් මිනිහෙක් ඒ අත්දැකීම ලැබු මිනිහෙක් ඒ රට එක්සේ සත් කෙරුවේ අපේ ආණ්ඩුවකින් මහින්ද රාජපක්ෂ මැතිතුමායි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි ඒ එක්සේ සත් කරපු රට අවසන් බෙදමින් කැඩමින් විකිණමින් තිබුණා. හැම තැනම ඉඩම් කැබලි වරායවල් ගුවන්තොට පොළවල් මහාමාර්ග මේවා විදේශිකයන්ට විකුණමින් තිබුණා. ඒ විකිණන රට බෙදෙන රට එක්සේසත් කරන්න මේ රටේ ජනතාව බහුතර ජනතාව ගත්ත තීන්දුවක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා එක්සත් ස්වයංපෝෂිත සෞභාග්‍යමත් ශ්‍රී ලාංකීය රටක් සහ ජනතාවක් බිහි කරන්න ඒකෙදී කිසිදු ජන වර්ගයකට එරෙහි කිසිදු ක්‍රියාවක් මේ රටේ වෙනවට අපි වෙන්න ඉඩ තියන්නේ නැහැ. එක් ජාතියකට එරෙහිව එක් ජාතියක් ලැබූ ජයග්‍රහණයක් නොවේ මේ සියලු ජනතාවගේ ජයග්‍රහණයක් මේ 10 වෙනිදා එළිවෙනකොට මේ රටේ සිද්ධ වෙනවා. හොඳයි නාඩිය දේශපාලන වැඩසටහනේ අප සූදානම් වන්නේ විශේෂයෙන්ම දෙවන වටේ මේ සමගැනීම සටහන කරන්න. මොකද විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මෙතුමන් එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීරදිසානායක මෙතුමන් ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙතුමන් ඔවුන් සියලු දෙනා තමන්ගේ දේශපාලන අනාගතයේ පක්ෂයක් ලෙස කෙසේදයි කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරහමාරයි. අපි කෙටි විරාමයකින් නැවතත් මුණ ගැසෙමු. නාඩිය දේශපාලන වැඩසටහන රටක දේශපාලනය නිවැරදි දිශානතියට යොමු කරන්නට රටේ වත්මන් පරපුරට වගේම අනාගත පරපුරටත් අයිතියක් තිබෙනවා. ඒ අයිතිය නිවැරදි ලෙස වටහාගත් නිසාවටම තමයි ශ්‍රී ලාංකේය අභිමානීය ස්වර්ණවාහිනිය මෙරටට හඳුන්වා දෙන නවතම දේශපාලන රියැලිටි වැඩසටහන නාඩිය මෙලෙසින් ඔබට තිළිණවන්නේ. ඒ රටේ අනාගත සුරක්ෂිත භාවය පිළිබඳව අප දරන අදහස හේතුවෙන්. ඉතින් අද දවසේදීත් එය තවත් සුපහන් වූ හැඟීමක් බවට පත් කර ගනිමින් ඒ යථාර්ථයක් බවට පත් කර ගන්නට අප උත්සාහ දරනවා. ඒ නිසාවට තමයි අනාගත පරපුර ලෙස වත්මන් පාසල් ශිෂ්‍ය ප්‍රජාවටත් ඒ වගේම
මේ මොහොතේදී රට කරවන වත්මන් පරපුරටත් අපි ආරාධනා කළේ. අප සූදානම් ඊළඟ අවස්ථාව හිමි කරගන්නට. ඒ අතරතුරේ මා ඔබට සඳහන් කර සිටියා මේ වැඩසටහන අතර වාරයේදී ඔබටත් මේ මහජන නියෝජිතයින්ව ප්‍රශ්න කිරීමේ හැකියාවක් තිබෙනවා. ඔබ කළ යුතු වන්නේ SMS සහ WhatsApp හරහා අපවිතර ප්‍රශ්න යොමු කිරීම. ඒ ප්‍රශ්න අපවිතර දැන් ලැබී තිබෙනවා. ඒට කලින් මම සූදානම් පසුගිය සතියේ SMS සහ WhatsApp හරහා අපවිතර ප්‍රශ්න යොමු කර ජයග්‍රහණය හිමි කරගත් ජයග්‍රාහකයා පිළිබඳව තොරතුරු ඔබට ගෙනෙන්න යනුව පසුගිය 12 වෙනිදා SMS හරහා ප්‍රශ්න යොමු කර ජයග්‍රහණය හිමි කරගන්නේ කැලණිය ලහිරු ලක්මාල් අබේසිරි. කැලණියෙන් ලහිරු ලක්මාල් අබේසිරි. අපි උණුසුම් සුබ පැතුම් ඔබට. ඒ වගේම ඔබට හිමි ඒ තියාගන්න පිළිබඳව නුදුරු අනාගතයේදී අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙමින් සිටිනවා. දැන් ඔබේ අවස්ථාව, ඔබේ වාරය. ඔබ අප වෙතට බසර අවස්ථාව හිමි කර දෙන්නට සූදානම්. නමුත් ඊට කලින් අප සූදානම් අප වෙතට ලැබී තිබෙන SMS ප්‍රශ්න වෙතට යොමු වෙන්නට. අපි මුල්ම අවස්ථාව හිමි කරගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමනි. ඔබතුමන්ට මේ අනාගත පරම්පරාවට පුදුම ඌමනාවක් තිබෙනවා ඔබව ප්‍රශ්න කරන්න. අපිට කෙටි අවස්ථාවක් ලබා දෙන්න. නලින්ද ජයතිස්ස මැතිතුමනි, 2019-11-16 ජනාධිපතිවරණයේදී ඔබතුමා ප්‍රතිශතයක් වශයෙන් සමස්ත ඡන්ද ප්‍රමාණයක් 3%ක සමස්ත ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිද්දී ඔබතුමන් ලබා තිබූ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රමාණයක් තමයි මේ ලබාගෙන තිබෙන්නේ. මේ ප්‍රශ්නේ නුඹින් තිබෙන ආකාරය ජනාධිපතිවරණයෙන් ලැබෙන්නේ දැන් ඔබතුමන්ලාගේ නායකයාට ඡන්ද පදනමක් හෝ විකල්ප බලයක් වීමට අවස්ථාවක් නොමැති මහා මැතිවරණයෙන් පක්ෂ රාශියක් ඉදිරිපත් වූ හොත් ඔබලාගේ බලවේගයේ කුමන ස්ථානයක් ගනීවිද? අපට වැටහි දැන් ඔබතුමන්ලාගේ පක්ෂය ප්‍රතිසංවිධානයක් අවැසි මොහතක සිටින බව. ජනතාව වන අපට තේරේ දැන් එයට ඔබගේ නායකයා මාරු විය යුතුයි නේද? විනාඩි දෙකක් කාලයක් ඔබට මාර ලැබෙනවා. දැන් අපි මේ ඉදිරිපත් උනේ අපේ රටේ පැවති 8 ජනාධිපතිවරණයට. අපේ ජනාධිපතින ඉතිහාසයේ 3 අපේක්ෂකයෙක් කිසිම මැතිවරණයක 104කට වඩා ඡන්ද අරගෙන නැහැ මේ මැතිවරණය ඇර. මේ තමයි 104 ඉක්මවපු පළවෙනි අවස්ථාව. ඒ නිසා කොතරම් අසීරුද 3 අපේක්ෂකයෙකුට අපේ රටේ ජනාධිපතිවරණයේදී තරඟ වැදලා යම් ඡන්ද ප්‍රමාණයක් ගන්න කියන එකට ඊට වඩා සාධක වුණා නැහැ. මොකද මේ අනිත් එක තමයි මෙවර ජනාධිපතිවරණය අපේක්ෂකයන් දෙදෙනෙක් අතර තරඟයට වඩා ප්‍රතිඵල සිතියම විග්‍රහ කළ බැලුවට පස්සේ පේනවා තරඟේ තිබිලා තියෙන කොතනද කියලා. එවැනි අවස්ථාවක ශ්‍රී ලාංකික ඡන්ද එකතු කරන්න එක අමාරුයි. හරිද? ඒ ඉරණම තමයි ජාතික ජනබලවේගයට අත් උනේ. එහෙම නැත්නම් මේ අපේක්ෂකයාගේ ප්‍රශ්නයක් නොවේ. කවුරු හරි කියනවා නම් අපේ ඉදිරිපත් කරපු මේ දේශයේ අපේක්ෂාව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රශ්නයක් කියලා අපි ඒක සාකච්ඡා කරලා අවසන් විනාඩියක කාලය අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාත්මක කිරීම සඳහා අපි ඉදිරිපත් කරපු කණ්ඩායම පිළිබඳ ප්‍රශ්නයක් නම් අපි ඒක සාකච්ඡා කරන්න ලෑස්ති. අපේ අපේක්ෂකයන් පිළිබඳ ප්‍රශ්නයක් නම් අපි සාකච්ඡා කරන්න ලෑස්ති. හැබැයි ඒ සියල්ල කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන තිබුණේ ජනතාව මම කලින් වටේදී කිව්වා වගේ මේ මැතිවරණයේදී ඡන්දේ දීමේදී හිතලා තිබෙන්නේ වෙනත් කාරණාවක්. ඉතින් අපි ඒ ගැන කනගාටු වෙනවා. ඇත්තටම අවුරුදු සුද්ධ ගිහිලා අවුරුදු 71 ගියාට පස්සේ තවමත් අපේ රටේ ඒ ජාතීන්ත අනාරක්ෂිත තත්ත්වයක් පිළිබඳ හැඟීමක් ඇති වෙන්නට ඉඩ සලස්වපු ආණ්ඩු පැවතීම පිළිබඳ අපි කනගාටු වෙන්නට ඕන. නමුත් අවසනාවකට ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාවක් ගන්න ඕන මැතිවරණයකදී අපි ඊට වඩා වෙන කරුණක් පිළිබඳව තමයි ජනතාව අධ්‍යයනය යොමු වෙලා තිබෙන්නේ. ඒක නිසා මේ අපේක්ෂක සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. ඊළඟට මට ඒකට එකතු කරන්න ඕන තව කාරණයක්. කවුරුත් කලබල වෙන්න එපා. ජනාධිපති වෙන ප්‍රතිඵලය මහමැතිවරණ ප්‍රතිඵලයේ මේ නැවත මේක රිපීට් වෙනවා කියලා. මොකද 1999 ජනාධිපතිවරණයේදී අපි 103% ආසන ඡන්ද ප්‍රමාණයක් ගත්තේ. හැබැයි 2000 මැතිවරණය ආව මාස 8කට පස්සේ මහමැතිවරණයේදී අපි පාර්ලිමේන්තු ආසන 10ක් නියෝජනය කළා. ඒ නිසා මේ රටේ ජනතාව එක එක ඡන්දෙන් ඡන්දෙට හිතන්නේ වෙනස් ආකාරයකට. හොඳම උදාහරණය තමයි 99 ජනාධිපතිවරණ සහ 2000 මහමැතිවරණය. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට මේ ලැබෙන ප්‍රශ්නවලට ඍජු පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන්. ඊළඟ අවස්ථාව හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මෙතුමනි. ඔබතුමන්ට යොමු වී තිබෙන ප්‍රශ්නය, මගේ ගැටලුව පෙර ආණ්ඩු යටතේ චෝදනාවලට ලක්ව සිරගත කර සිටි අයවලුන් සිටිනවා. සමහර අය වත්මන් ආණ්ඩුවක් යටතේ නිදහස් කිරීමට පියවර ගන්නවා නම් එය නිසි ක්‍රමවේදයක් යටතේ සිදුවිය යුතුයි. ඔව්, අපි මේ ප්‍රශ්නය යොමු වී තිබෙන්නේ සමාවෙන්න ඔබතුමන්ට නෙමෙයි. මේ ප්‍රශ්නය යොමු වී තිබෙන්නේ අපේ
එක්සත් ජනතා නිදහස් සන්ධානම් පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීර දිසානායක මහත්මන්ට අපි ඔබතුමන්ට හිමි ප්‍රශ්නය යොමු කරන්නට සූදානම්. මම යතරතුරේ සූදානම් මේ ගැටලුව යොමු කරන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානම් පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීර දිසානායක මහත්මනි ඔබතුමන්ට ගැටලුව පෙර ආණ්ඩුව යටතේ චෝදනාවල වලට ලක්ව සිරගත කර සිටි අයවලුන් සිටිනවා. සමහර අය වත්මන් ආණ්ඩුවක් යටතේ නිදහස් කිරීමට පියවර ගන්නවා නම් එය නිසි ක්‍රමවේදයක් යටතේ සිදුවිය යුතුයි. ඔවුන් හට බොරු චෝදනා සහ දේශපාලන පරිගැනීමට තේ කරන ලද බලපෑම් නිසා සිරගත වීමට සිදු වුණි නම් පැහැදිලි වැඩපිළිවෙලක් තිබෙනවාද කියලා දැනගන්නට කැමැතියි. ඔව්, පහුගිය කාල සීමාව තුළ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සමහර කාරණාවලදී මේ ලෝකයේ සිදුවිය නොහැකි දේවල් වලට අපිරිය ගැහුවා. උදාහරණයක් විදිහට 2015 මැතිවරණයේදී රාජපක්ෂ දරුවන්ට රත්තරන් අස්වැන්නක පිටේ යන්න ලෝකේ කොතනකවත් පිටේ යන්න පුළුවන් රත්තරන් අස්වැන්න සුරංගනා කතාවල් පමණක් සිටිද්දී මේ රටේ ඡන්දදායකව ඒකටත් අපිරිය ගැහුවා. ඒ වගේම වේදිකාවල කියපු ඕපාදූප කල්පිතයන් අරාබි නිසොල්ලාසේ කතන්දර වේදිකාවල කියපුවා අධිකරණය ඔප්පු කරන්න අනන්ත අප්‍රමාණ අපේ සහෝදර පිරිස් නායකෝ හිරිගවලට අරගෙන ගියා. තමාර නඩු එකින් එක එකින් එක එකින් එක උසාවිය නැත්නම් අධිකරණේ ප්‍රතික්ෂේප කළා. එතකොට ඒ වගේ සමහර තැන්වලදී උදාහරණ විදිහට ගත්තාම සමහර අය ඉන්නවා අද වෙනකොට අවුරුදු 4ක් රිමාන්ඩ් බඳනහද. කිසිම නඩු විභාගයක් නැහැ. එක දිගට රිමාන්ඩ් බඳනහද. නඩු විභාගයක් නැහැ. සමහර චෝදනා ඔය දාලා එක එක්කෙනා තමන්ට ඕන පොලිස් නිලධාරීන් අරලියගහ මන්දිරය හරහා ඒ අය ගෙන්නලා ඇතැම් විට නීතිපතිවරයාට තර්ජනය කරලා ගොතපු නඩු හුඟක් තියෙනවා. ඒව සම්බන්ධයෙන් සාධාරණ සහ යුක්ති ඉෂ්ට වෙනවා. හැබැයි අයුතු සහගත ලෙස නෙමෙයි කොහොමත් එවැනි දෙයක් කරන්න විධිමත් ක්‍රියාවලියක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල එසේ සිදුවිය යුතුයි. එහෙම නැතුව අපට තියෙන නෑදෑකමට හිතවත්කමට සාපරාධී පුජ්‍යලින්ට නිදහස ලබා නොදිය යුතුයි. තව තප්පර 17ක් කාලයක් ඉතිරලා තිබුණා. ඇති. ඔබතුමාට ප්‍රමාණවත් කාලේ. හොඳයි, බොහොමත්ම ස්තුතියි. අපි මීළඟට යොමු වෙනවා සමාවන්න ඔබතුමාට ලබා දෙන අවස්ථාව. රියලිටියේ දේශපාලන වැඩසටහනක් වන නිසාවට මේ වැඩසටහනේ සැකැස්ම සහ අන්තර්ගතය පිළිබඳව අප දැනුවත් කර තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම ඒ කාරණාවන් සමගින් අපි සූදානම් එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මැතිතුමනි ඔබතුමන්ගේ ප්‍රශ්නයට යොමු වෙන්න මේ SMS මාර්ගය හරහා. ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමනි, රාජිත සේනාරත්න මන්ත්‍රීතුමන් විසින් සිදු කළ සුදුවෑන් රියදුරා සම්බන්ධ සිද්ධිය මාධ්‍යයට කලින් ආරක්ෂක අංශවලට ලබා දී අදාළ පියවර ගත යුතුව තිබුණා නේද? ඇයි ඔබතුමන්ලා එසේ නොකළේ? පවිත්‍ර, මම හිතන්නේ ඒ ඉදිරිපත් කරපු ප්‍රශ්නෙට මට ඍජුව උත්තරයක් දෙන්න බැහැ. මොකද අපේ හිටපු අමාත්‍යවරයෙක් කරපු කර්තව්‍යයක් නිසා. නමුත් මම හිතනවා පක්ෂයේ දේශපාලනික මන්ත්‍රීවරයෙකුට එහා ගිහිල්ලා එවැනි අනාවරණයක් තිබුණා නම් ඊට ඉස්සෙල්ලා අපිට ගත හැකි ක්‍රියාමාර්ග බොහොමයක් තිබුණා. ඉතින් මම හිතනවා ඒක ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී ඒ විදියට පාවිච්චි කිරීම මං හිතන්නේ මගේ දකින මන් දකින දේශපාලනය තුළ එච්චර ඊට වැඩිය ලොකු දේවල් වුණා. ඒවත් බැහැර කරනකම් මේකත් මම පෞද්ගලිකව බැහැර කරනවා. මොකද හේතුව කෙනෙකුට චෝදනාවක් තියෙනවා නම් ඒ චෝදනාවට යන්න ඕන තැනට යන්න ඕන. ජනාධිපතිවරණය වෙන්න පුළුවන්, මොන වාසි සහගත තත්ත්වය වෙන්න පුළුවන්. ඒක හරි විදියට ක්‍රමවේදයට ආව නම් ඔබ අදෝ ප්‍රශ්නය අහන්නේ නැහැ. ඔය අහපු නරඹන්න ඔය ප්‍රශ්නය අහන්නෙත් නැහැ. ඉතින් මම හිතනවා මේ ජනාධිපතිවරණය තුළ අපි පවිත්‍ර දැක්කට වැඩිය නොදකපු මහා විශාල හැංගිච්ච ඔය වගේ රංගනයන් තිබ්බා අඩු වැඩි වශයෙන්. ඒවත් අපේ රටේ ජනතාවට හරියට නිවර්දිව දැනගන්න පුළුවන් සවිඥානිකව මේ පිළිබඳව බලන්න පුළුවන් වටපිටාවක් හැදීම ඉදිරි අනාගතේ. දැන් අපි දකින මේ ඉන්න තරුණ පරපුර මං හිතන්නේ ඕවයින් රවට්ටලා ඊළඟ ඡන්දෙ ගන්න බෑ. ඒ තවමත් මේ තැනට අප්ඩේට් වෙන්න මේ තැනට එන්න ඕන පිරිසක් මේ රටේ ඉන්නවා. අන්න ඒ ජනතාව දැනුවත් කිරීමේ වගකීම තරුණ අපිට තියෙනවා. ඒ නිසා අපි හිතනවා රංගනවලින් නායකයෝ තෝරනවාට එහා ගිහිල්ලා සැබෑ නායක මේ රටේ දේශප්‍රේමිත්වය අගෙන නායකය තෝරා ගැනීමේ අයිතිය ජනතාවට දීම ඉතාම වැදගත් වෙනවා.
තවත් ප්‍රදාසයක් කාලෙක ඉතුරුලා තියෙනවා. ආ එහෙමයි නේ. එමුණ මම ඒ වෙලාවේ විශේෂයෙන්ම තියාගන්න අපේ තරුණ දරුවෝ තුන්දෙනෙක් ඉන්න වෙලාවේ මේ රටේ මේ තරුණ සහභාගීත්වයේ තුලින් පවිත්‍ර අපි හිතනවා දේශපාලනඥයෝගේ හැංගිලා තියෙන නැත්නම් බය නැතුව දඟලන ගතිය පොඩ්ඩක් සමාජ ඉස්සරහට ගෙනහල්ලා විපරම් කරන්න හොඳ අවස්ථාවක් මම ඉල්ලීමක් කරන පාර්ලිමේන්තුව 225 මේ වේදිකාවට අරන් ගන්න පුළුවන් නම් කටයුතු. බොහොමත් ස්තුතියි ඔබතුමන්ට විශේෂයෙන්ම අද මේ SMS හරහා ජනතා නියෝජිතයන් වෙතට ලැබුණ ප්‍රශ්නයි අපේ ආකාරයෙන් මේ ප්‍රශ්න කරුණු ලැබුවේ. කියුබානු විප්ලවීය නායක ෆිදෙල් ක්‍රාස්තෝ එක්තරා අවස්ථාවක කියනවා රටක නායකයන් වන්නේ ජනතාව කියලා. ඉතින් මේ ඉන්නේ අපේ රටේ අනාගත ජනතාව. ඔවුන් බොහොම නොයවසිල්ලෙන් සිටිනවා නැවත වතාවක් ප්‍රශ්න කරන්නට වත්මන් රට පාලනය කරන මහජන නියෝජිතයින්. අපි ඒ සඳහා අවස්ථර ලබා දෙන්න සූදානම්. මං හිතන්නේ බසරය නාද වුණා මුලින්ම මේ වැඩසටහනේදී මේ අවස්ථාව හිමි කරගන්නවා කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ තරින්ද්‍ර ඒකනායක ශිෂ්‍යාව. ඔබට අවස්ථාව හිමි වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මෙතිතමනි සහෝදරයා කිව්වා වගේ 17 වෙනිදා ජම්පරේ අන්දන්න සෝදානම් වෙලා හිටපු ඔබතුමා අද ඔබතුමන්ගේ කතාවකින්ම කියන ඔබට අපේ රාජපක්ෂ මෙතිතමගේ මේ ප්‍රතිපත්තිටික පිළිගන්නවා කියලා. ඇත්තෙන්ම තරුණ දේශපාලන නායකයෙක් විදිහට ඒ පිළිගැනීම, ඒ මතය වෙනස් කිරීම, ඒ පිළිබඳව ඔබතුමන්ට යම්කිසි ගෞරවයක් මේ අවස්ථාවේ දිහිමි කර දිය යුතුයි. ඇත්තටමයි. ඒ කියන කාරණාවත් එක්ක හේෂා විතරණ මන්ත්‍රීතුමනි අපි දැක්කා ඔබතුමා ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවල මේ මාධ්‍ය හමුවන් තුරදී ජනතාව අතර ප්‍රසිද්ධ දේශපාලකෙක් බවට පත් වුණා පසුගිය ජනාධිපතිවරණ කාල සීමාව තුරදී. ඔබතුමා සක්‍රීය දායකත්වයක් ලබලා දෙනවා සජිත් ප්‍රේමදාස මෙතිතුමා ජයග්‍රහණය කිරීමේ දේශපාලන ක්‍රියාවලියේදී. අපි දැක්කා සජිත් ප්‍රේමදාස මෙතිතුමා ජයග්‍රහණය කරවන රැලි 154ක් විතර ක්‍රියාත්මක වෙනවා. නලින්ද ජයතිස මෙතිතුමන් ලීටර නොදෙවෙනි වෙන්නේ. එතුමන්ලත් ජනතා විමුක්ති පෙරමුණෙන් රැලි ක්‍රියාත්මක කරනවා. ඒත් එක්ක පොදු ජන පෙරමුණෙන් රැලි ටික ක්‍රියාත්මක කරනවා. ගරු මන්ත්‍රීතුමනි අපි දැක්කා මේකමුවේ ගිහිල්ලා නගර මැදේ ඔබතුමන්ලා වේදිකා ගහගෙන ජනතාව වෙනුවෙන් ප්‍රචාරණ රැලි පවත්වනවා. මට ප්‍රචාරණ රැලි පවත්වන අය කියන කාරණේ ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳයි, ඒක විය යුතුයි. නමුත් ඒක සිද්ධ වෙන්න ඕනේ ওই විදිහටද කියන කාරණාව ගරු මන්ත්‍රීතුමනි මට තියෙනවා. මොකද ඔබතුමන්ලා දේශපාලන ප්‍රචාරණ රැලි පවත්වන්නේ ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න. ඒ කරන්න හදන සේවාවේදී මිනිස්සුන්ට යන්න එන්න බැරුව පාරවල් ටික වැහෙනවනම් ඔබතුමාලා පාලනයට එන්න කලින්ම කරලා තියෙන ජනතාවට හිරිහැරයක්නේ. ඒකත් එක්ක ගරු මන්ත්‍රීතුමනි වැඩි දුරට යන්න ඕනේ කොළියාපිටිය අපි ප්‍රදේශෙම ගත්තාම ඔබතුමාලගේ නිල රතට නවත්තන්න ඔබතුමාලා කොළියාපිටියේ ක්‍රීඩාංගණය භාවිත කරනවා. නමුත් ඔබතුමාලා පක්ෂ රැළිය පවත්වන්නේ ඒ බස්සවලට ඉස්සරහා. ගරු මෙතන පාරවල් ටික වැහෙනවා. අපිට පාසල් ගිහිල්ලා එන්න යන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇයි මේ වගේ විහිළු කතා කරන්නේ? ඇයි මේ වගේ උපක්‍රම විතරක් භාවිත කරන්නේ වැඩි ජනතාවක් ඔබතුමාලගේ රැළි වලට සම්බන්ධ වෙනවා කියන කාරණාව පෙන්වන්න. ඒ ලැබෙන බත් පැකට් එකට එනවා වෙන්න පුළුවන්. එහෙමත්නම් පවත්වන සංගීත ප්‍රසංගය සඳහා ඒ මිනිස්සු ටිකේනවා වෙන්න පුළුවන්. ඒ කොහොමවත් සම්ප්‍රදායික දේශපාලනයේ තියෙන නිසා අපි UNP කියන මේ සංකල්පින්න පිරිසක් ලංකාවේ ඉන්නවා වෙන්න පුළුවන්. අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය කිරි පිරිසක් මේ ලංකාව තුර ඉන්නවා වෙන්න පුළුවන්. ඒ කොහොමුණත් ගරු මන්ත්‍රීතුමනි මහත්මා දේශපාලනය කියන කාරණාවට මේක බලපෑමක් වෙනවනේ. ඔබතුමන්ලා තරුණ නායකයෝ විදිහට කිසිම ප්‍රතිපත්තියක් නැතුව එක එක කතා කියනවා. ඔබතුමන්ලා දේශපාලනඥයන්ට මඩ ප්‍රචාර ටික එල්ල කරනවා. ඇයි ඔබතුමන්ලා මේ කියන කරුණ වලට ඇත්තටම එතුමන්ලගේ වැරදි තිබ්බනම් ඔබතුමන් කියපු විදිහට ගෝඨාභය රාජපක්ෂ මෙතුමාතුරු යම් යම් මන්ත්‍රීවරුන්ගේ වැරදි තිබුණනම් මහත්වරුන්ගේ වැරදි තිබුණනම් ඇයි ඒ පිළිබඳවද කතා කරන්නේ නැත්තේ? ඔබතුමන්ලා ඒ පිළිබඳව කිසිම කතාවක් කරන්නේ නැතිව අද මේ දේශපාලන වේදිකාවේදී ඔබතුමන්ලා ප්‍රතිපත්ති පිළිගන්න මට්ටමට අවිල්ල තියෙනවා. මේ වගේ ප්‍රාථමික මට්ටමක තරුණ දේශපාලන නායකයෝ ඉද්දි ඉදිරියට රටේ අනාගතය බාරගෙන ඉන්න දරුවෝ විදිහට අපිට දුකයි ගරු මන්ත්‍රීතුමනි. මොකක්ද ඔබතුමන්ලා මේ මහත්මා දේශපාලනය කරන්න ප්‍රශ්නයක් තියෙනවද? එහෙම නැත්නම් ඔබතුමන්ලා ඔය කරන දේශපාලනය හොඳයිද? ඔබතුමගේ මතය මොකක්ද මේ පිළිබඳව? ඔව් තාරින්දයා, දැන් ඔයා කියනවා මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මේ දින කීපය තුළ කරපු වැඩ අගය කිරීම හොඳයිලු. ඒ වගේම මම අපේ දරුවා අපේ ආනන්ද විද්‍යාලයේ දරුවා අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ තමයි ඒකත් හොඳයි කියලා ඔයා හරියට තේරුම් ගන්න. මොකද මේ රටේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙයි කියලා අපි එදා හිතන්නේ. එතුමා ජනාධිපතිවරයලා එතුමා දක්වා සියලු දෙනාට නීතිය සමසේ ක්‍රියාත්මක විය යුතුයි කියන එක ප්‍රකාශ කිරීම මම ජම්පරේ කියන වචනේ පාවිච්චි කරපු එකනේ වැරද්ද වෙන්නේ. මේ රටේ සියලු දෙනාට ඒ නීතිය ක්‍රියාත්මක කිරීම කියන අදහස කිමින් මම හිතන්නේ ඒකත් හොඳයි. මේ රටේ ජනාධිපතිවරයාට එක නීතියක්, මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක නීතියක්, ඇමතුවරුන්ට එක නීතියක්, සාමාන්‍ය මිනිහා අර අඹ ගෙඩිය පොල් ගෙඩිය අරගත්තට පස්සේ හිරේ දානවා. මම කියන්නේ බාධා කිරීමක් සිදු කරන්න පුළුවන්. ඒ නිසා ඔබතුමා මේ
ඒ පිළිබඳව දැන් ප්‍රකාශ කරන අවබෝධමන් කියන්නේ මේ වැරදි තියෙද්දි ඕනි කෙනෙක්ට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. ඔව් අපි අධිකම ඔස්සලා පිළිගන්නවා රටේ මහ ජනතාව විදිහට අපිටත් අවශ්‍යයි. ඒ වගේ නිර්වෘත් දේශපාලනයක්. ඒ වුණාට ඔබතුමන්ල මේ කතා කරද්දී කිසි ප්‍රතිපත්තියක්, ඒ කියන්නේ කිසි හේතුවක් දක්වන්නේ නැහැ නේ. මේ හේතු කාරණා නිසා මේ දේ සිද්ධ කරනවා. ඔබතුමන්ල 2015 ජනාධිපතිවරණයට ඔබතුමන්ල ඉදිරිපත් වෙද්දී, මහ මැතිවරණයට ඔබතුමන්ල ඉදිරිපත් වෙද්දී, ඔබතුමන්ලගේ ප්‍රධාන අරමුණක් වෙන්නේ හොරු අල්ලනවායි කියන කාරණාව. අපි ඔක දකිනව හැම වේදිකාවකම කියනවා. කෝ අවුරුදු 5ක් හිටියේ ඔබතුමන්ලනේ. රජයේ කරේ ඔබතුමන්ලනේ. ඒ කාරණා ටික සිද්ධ කරගත්තේ නැහැ. එහෙනම් ඔබතුමන්ලට තිබ්බනේ ඔය කියපු පිරිස අධිකරණයට හමුවට ගෙනල්ලා මොනවද සිද්ධ කරපු වැරදි ටික ජනතාව හමුවට ගෙන්නන්න ඔබතුමන්ලට තිබ්බනේ. ඔබතුමන්ල එහෙම කරන්නේ නැහැ. ජනාධිපතිවරණයක් ලං වෙද්දී දේශපාලන වේදිකාවල මහා හයියෙන් කෑ ගැහුවා කියලා ඕවට පිළිතුරු හම්බෙන්නේ නැහැනේ. රටේ ජනතාවගේ ප්‍රශ්න වලට කෝ උත්තර කරු මන්ත්‍රීතුමනි? තාරින්දයා මම කිව්වේ ඒක තමයි. මේ රටේ දැන් මම ඒ අපේ වෙච්ච වැරද්ද ගැන මම මේ රටේ ජනතාවට පැහැදිලි කිරීමක් කරන්නේ. අපි අවුරුදු 5කට ආවේ හුරුවල්ලන්න. මේ රටේ මංකොල්ලකාරයෝ අල්ලන්න, මේ රටේ බදුමුදල් අහිංසක මිනිසුන්ගේ බදුමුදල් අවභාවිතා කරපු මිනිස්සු අල්ලන්න. ඒක අපිට කරගන්න බැරි වුණා. සමහර අමාත්‍යවරු ඩීල් ගැහුවා, ගේම් ගැහුවා, ඒක අමාත්‍යවරු කිව්වා. ඉතින් ඒක නිසා සජිත් ප්‍රේමදාස ගරු අමාත්‍යවරයා හරහා මේ රටේ ජනාධිපතිවරයා වුණාට පස්සේ මේ කාටත් එහා ගියපු නීතිය හදන්න අපිට වෙනසක් කරන්න අවශ්‍යයි කියන කාරණාව විල්ලුවේ. දැන් ඔයා දරුවෝ ඒ කියන කතාවත් එක්ක අපිට හරි දේ වැරදි කියන්න බෑ. මං හිතන්නේ තරුණ දේශපාලන චේනේ වාලටත් බෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ දින කීපය තුළ කරපු වැඩ ටික කාටවත් නරකයි කියන්න බෑ. ඒක හොඳයි. අපිට අනාගතයටත් ඒක ඉස්සරහට දකින්න පුළුවන්. ඒක හොඳයි. ඒතොර ඒක මගේ ඒකත් මම අර දේශපාලන වේදිකාවේදී කියපු විදිහට මේ මෙතන විවේචන කරනවා. මං හිතන්නේ මම මේ රටට ඔරොත්තු දෙන ඔබින දේශපාලනච්චෙක් නෙමෙයි. මම සැබෑවටම සත්‍ය දකින්න ඒ වගේම කියන්න ඕන දේ අමුවෙන් කියන දේශපාලනච්චෙක්. මොකද අපි පුංචි පවුල් වල ගමේ පවුල් වලින් ඔයා වගේ ගමකින් ආපු කෙනෙක් විදිහට මට හොඳට රිදෙන තැන දැනෙනවා. මිනිස්සුන්ට රිදෙන තැන දැනෙන කෙනෙක්. ඒ මිනිස්සුන්ට රිදෙන තැන දැනුනම මේ වෙන වැරද්ද මොකද්ද කියන එක සමාජයේ දැනුවත් කිරීමේ වගකීම තමයි ඉටු කරලා තියෙන්නේ. ඒ නිසා දරුවෝ අපි මේ හුදු කාවහරි වෙනුවෙන් කඩේ යන දේශපාලන දිහා කරු මන්ත්‍රීතුමනි මේ පැහැදිලි ඔබතුමාගේ දේශපාලන දැනුම පිළිබඳ මට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා ජපර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර හා කළමනාකරණ පීඨ පිළිබඳ උපාධියක් ලබාගෙන ඉන්නේ. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ ඔය වගේ උගත් තත්ත්වයකට පත් වෙලා ඉදී ඔබතුමාලා යම්කිසි වගක වේත පිරිසක් ඇත්තටම ඔබතුමාලා නැගී සිටිය යුතුයි රටතුර තරුණ දේශපාලන විදිහට. ඇයි ඔබතුමාලා කතා කරන්නේ නැත්තේ? කොහොමද පක්ෂයක් විදිහට කතා කරන්නේ නැමේ? සමස්ත දේශපාලඥයෝ ටික ගත්තාම මඩ ප්‍රචාර ටික වළක්වලා කොහොමද මේක කරන්නේ? මහත්මා දේශපාලනය ඇති කරන්න කෝ ඔබතුමන්ල මොනවද කියන සංකල්ප? ඔව් දැන් මේ තාරින්ද කියපු විදිහට මහා ජන රැලි පැවැත්ම හිතන් දියුණු රටවල උලත් එළියේ එලි මහාන් රැලි සහ ගෘහත්ව රැලි පවත්වන එක වෙනවා. අපේ රටේ සාමාන්‍ය සම්ප්‍රදායට එහා ගිහිල්ලා සමහර වෙලාවට දැන් ওই කුලියා පිටියේ ඔබ කියපු එක මම ඒක ගැන දන්නේ නැහැ. ඉතින් මම ඒකේ සමහර ඒවා මාත් බැහැර කරනවා. අපිට පුළුවන් නම් එතනින් එළියට ගිහිල්ලා අර යුරෝපාන් රටවල වල දකුණ විදියට එන්න ඒක හොඳයි. ඒකට පාර කියන්න ඕන ඔයාල. අපි තරුණ දේශපාලනඥයා කියලා පක්ෂයේ තියෙන මතයට එහා ගිහිල්ලා කෑ ගහවිලා මහලු කුඩ හිට ගන්න බෑ. යම් මැදිහත් වීම දැන් මේ අවස්ථාවෙත් පක්ෂයට පරිබාහිරව අපි මගේ මතෙත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා සම්පූර්ණ පක්ෂයට එහා ගිහිල්ලා හිටගෙන කතා කරන්න බෑ. පක්ෂ දේශපාලනය කරද්දි මම හිතන්නේ මේ දැනුම කවදාහරි අනාගතයේ වාරටත් එයි. හැබැයි නමුත් මම ඔබ ඉන්න තැන ඉන්නවා. මේ රටේ සමාජ ප්‍රගමණයකට ඉස්සරහට යන්න නම් අපි සමාජයේ ඉස්සරහට මේ කියන හොඳ ගතිගුණ මේ සාම්ප්‍රදායෙන් එහාට ගියපු ඔබට යන්න පුළුවන් වටපිටාවක් හදාගන්න ඕනේ. ඉතින් ඒක හින්දා රැලි පවත්වන එක වෙන්න පුළුවන්, දේශපාලන ප්‍රතිපත්ති වෙන්න පුළුවන්, ප්‍රතිපක්ෂය සහ විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය අතර තියෙන මත මීට වැඩිය ටිකක් එහාට යන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ වෙනස දකින්න ඕනේ. වෙනස දකින්න පුළුවන් පොහොසත් නායකයෝ ටිකක්, නියෝජිතෝ ටිකක් පාර්ලිමේන්තුවට එවීමේ වක්කීම තියෙන රටේ ජනතාවට අර 80 පැනපු 75 පැනපු ඒ සෙට් එක අයින් කරලා මේකට සුදු වෘත්තිකයෝ ටිකක් මේ රට පිළිබඳ යම් අවබෝධයෙන් කතා කරන්න පුළුවන් පිරිසක් එවීම තුලින් මේක තා ටිකක් ඉස්සරහට යනකොට වෙනසක් වෙයි කියලා අපි හිතනවා. දේශපාලනය කොතරම් සංවේදීද කියන කාරණාව මේ වත්මන් පරපුරට අපිට තව හොඳින් දකින්නට පුළුවන් අවස්ථාවක්. මොකද බසරේ දිගින් දිගටම නාද වෙමින් පවතින නීතිමය පාර්ලිමේන්තු කොමිෂන් සභාවට නිශ්චිත නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි වීමෙන්ම ප්‍රශ්නය කරන මේ මැතිතුමනි, උගන්වන්නේ මොනවද, ඉගෙන ගන්නේ මොනවද, ඉගැන්වීම් ක්‍රියාවලිය මේ ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ මොනවද, මද්‍රාස පාසල් ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ මොනවද, මගේ නගරයේ මිනුවන්ගොඩ නගරේ අපේ නගරයට පාස්කු ප්‍රහාරයෙන් පසුව ඒ ඇතිවෙච්ච ජාතිවාදී කලකෝලාහල තදින්ම දැනුණු නගරයක්. නමුත් මගේ පාසල කොළඹ ආනන්ද විද්‍යාලය
මේ රටේ බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ කියලායි මගේ පාසල හඳුන්වන්නේ. නමුත් මැතිතුමනි මගේ රටේ මගේ පාසලේ සංයුතුවේ 100%ක් බෞද්ධ නෙමෙයි. අපේ රටේ බෞද්ධ ප්‍රතිපදානුකූලව අපේ පාසල නිර්මාණය වෙලා තිබෙන්නේ සියලු ජනවර්ගවල දරුවන්ට ඉගෙන ගන්න හැකියාව ඇති කරමින්. නමුත් මේ මද්‍රාසා පාසල්වල මුස්ලිම් දරුවන්ට පමණක් අධ්‍යාපනය ලබා දීමේ හැකියාව ක්‍රියාත්මක වෙමින් තමයි කටයුතු කරන්නේ. මැතිතුමනි මම අහන්න කැමති, පාස්කු සමයේදී ලොකු කතාබහක් ලක් වුණා පාසු ප්‍රහාරය සමයේදී. මේවට පිටරටවල් වලින් ඇවිල්ලා එක එක පිරිස් දේශන පවත්වලා තිබෙනවා. මේවා ඉගෙනගත්තේ කවුද, උගන්වන්නේ කවුද කියලා අනාවරණය කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන කාරණාව මැතිතුමනි, අපි පාසල් ශිෂ්‍යයෝ හැටියට අපි ආසයි සහජීවනයෙන් ජීවත් වෙන්න. ඔබතුමන්ලගේ පරම්පරාව සහ ඔබතුමන්ලට කලින් පරම්පරාව මේ විනාශ කරපු දේශපාලන සංස්කෘතියෙන් බිහි කරපු මේ සහජීවනයේ දේශපාලන ඉත්තෙක් බවට පත් කරගත දේශපාලන ක්‍රමය. මම ඍජුව ඔබතුමාට චෝදනා කරන්නේ, මේ සමස්ත පරම්පරාවටම චෝදනා කරන්නේ, මේ ඉත්තෙක් කරගත දේශපාලන ක්‍රමයේ හින්දා ගරු මැතිතුමනි මට මුස්ලිම් සහෝදරයෙක්ට කතා කරද්දී යම් කිසි අවිශ්වාසයක් ඇති වෙන තරමට අපේ සමාජයේ පත් වෙලා තිබෙනවා. අපිට උතුරට ගිහිල්ලා නිදහසේ කතා කරන්න හැකියාවක් නැහැ. උතුර මිනිසුන් කොළඹට ඇවිල්ලා නිදහසේ කතා කරන්න හැකියාවක් නැහැ. මඩකලපුවේ සයින්දවර්ධු වලට ගිහිල්ලා සිංහල මිනිහට නිදහසේ හැසිරෙන අයිතියක් නැහැ. සයින්දවර්ධු මිනිස්සෙට මම සයින්දවර්ධු කිව්වම කොළඹ මිනිහෙක් සහරාන්ති කල්ගේ විදිහට බලන්න. මේ රටේ දේශපාලනය මේ රටේ ජනතාව පත්කල ඉවරයි. මද්රාසා පාසල් අපි ප්‍රශ්න කරන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාවට බෞද්ධ ජනතාවට තිබෙන ප්‍රශ්නයක් විදිහට. ඇත්ත වශයෙන්ම සිංහල බෞද්ධ පාසලකින් මම පැමිණි දරුවෙක් හැටියට මැතිතුමනි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අපි කතා කරනවා, සැමට පොදු අධ්‍යාපන ක්‍රමයක් ගැන අපි කතා කරනවා, ඒ විතරක් නෙමේ ගමටත් කොළඹටත් එක වගේ අධ්‍යාපනයක් දෙන්න අපි කතා කරනවා. නමුත් ජාතිවාදී පදනමින් මේ අධ්‍යාපනය ලබා දීමෙන් දරුවන් තුළ ජාතිවාදයක් ඇති කරන්නට කටයුතු කරනවා වෙන්න බැරිද? ඇයි මද්රාසා පාසල් රජයේ මගින් නියාමනය නොකරන්නේ? ඇයි මද්රාසා පාසල් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතට අඩංගු කරගන්නට කටයුතු සම්පාදනය නොකරන්නේ? මද්රාසා පාසල් සම්බන්ධයෙන් ඔබතුමාලා අනාගත විපක්ෂයක් හැටියට ආණ්ඩු පක්ෂය හසුරවන්න බලාපොරොත්තු වෙන්නේ, ආණ්ඩු පක්ෂයට කරනු ලබන යෝජනා මොනවාගේද කියන කාරණාව මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. මේ සම්බන්ධයෙන් පත් කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පමණක් නෙවෙයි, පාර්ලිමේන්තුවේ තිබෙන කෝප කාරක සභාවට හෝ කෝපා කාරක සභාවටත් දණ්ඩන බලතල නැහැ. අපිට යම් නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවන් අමාත්‍යාංශ වලට සහ යම් යම් නීති සම්පාදනය කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ඇතුළතදී. මද්රාසා පාසල් සම්බන්ධයෙන් අපි විශේෂ අවධානය යොමු කළා. අපි කියන්නේ අපේ රටේ ජාතිය හෝ ආගම නොසලකා සියලු දරුවන්ට වසර 13ක සාමාන්‍ය අධ්‍යාපනය ලබා දෙන්නට ඕන. ඒක මේ විශේෂ වූ ආගමික අධ්‍යාපනය නොවේ, වසර 13ක සාමාන්‍ය අධ්‍යාපනයට සියලු දරුවන් යටත් කරන්නට ඕන. ඒ අතරෙදී ඉරුදින දහම් පාසල් හෝ බෞද්ධ හෝ කතෝලික හෝ වෙනත් ආගමික ඉගැන්වීම් මේක සාමාන්‍ය අධ්‍යාපනයෙන් පරිබාහිරව කරන දෙයක්. මොකද දැන් මේ සාමාන්‍ය අධ්‍යාපනය ඇතුළෙත් අපි කියනවා මේ සියලු දරුවන්ට තමන්ගේ ආගම උගන්වනවාට අමතරව සියලු ආගම් පිළිබඳව යම් දැනුමක් ලබා දෙන විදිහේ මේ ආගම කියන විෂය යම් කිසි ආකාරයකට නවීකරණයට ලක් වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ විවිධ ආගම් සම්බන්ධයෙන් තිබෙන සැකසංකා නැති වෙන්නේ. මොකද අපේ රටේ බොහෝ දරුවෝ ඉන්නවා මෑතක් වෙනකන් මුස්ලිම් පල්ලියක් දැකලා නැහැ, පල්ලියකට ගිහිල්ලා නැහැ. එතකොට යම් ගැටුමක් ඇති වුණාට පස්සේදී ඕන කෙනෙකුට කියන්නට පුළුවන් මේකේ තිබෙන භූත ගුහාවක් හරි මොකක් හරි කියලා යම් චිත්‍රයක් හදන්නට පුළුවන්. ඒ නිසා මේ සියලු ආගමික සංස්ථාවන් ආයතනයන් පිළිබඳව, ආගමික දර්ශනයන් පිළිබඳව හැම දරුවෙක්ම යම් ප්‍රාමාණික අවබෝධයක් ලබා ගන්න ඕන කියලා අපි හිතනවා. ඒ නිසා මද්රාසා පාසල් අනිවාර්ය වශයෙන් ඔබ කියෝ වගේ අපි නිර්දේශක ඉදිරිපත් කළා තිබෙනවා. ඒක අධ්‍යාපන අමාත්‍යාංශය අනිවාර්යෙන් යටත් කරන්නට ඕනේ. ඉතින් එහෙම තමයි අපි හිතනවා. මෙහෙමයි අපේ රටේ ජාතික සමග ගොඩනැගීමේදී ප්‍රධානතම මාධ්‍යයක් තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. අධ්‍යාපනය දියුණු කරන්න පුළුවන් නම් අපිට මේ ජාතික සමගයේ ප්‍රශ්න බොහෝ දුර විසඳන්න පුළුවන්. හොඳයි, ඊළඟ අවස්ථාව හිමි කරගන්නවා කොළඹ ආනන්ද විද්‍යාලයේ චේතිය ප්‍රභාෂණ. ඔබට අවස්ථාව අපි හිමි කර දෙනවා. මැතිතුමනි, 2015 ජනවාරි 8 වෙනිදා සමාවෙන්න හේෂා විතාරණ මැතිතුමනි, ජනවාරි 8 වෙනිදා කුහාම තුමා පැහැදිලි කරගත්ත මේ ප්‍රශ්නේ කාටද කියන කාරණාව. 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ බහුතර ජනතාව විධායක බලතල අහෝසි කරන්න, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න, පැවති ක්‍රමයෙන් මේ සිස්ටම් චේන්ජ් එකක් සඳහා ඔබතුමන්ලාගේ අපේක්ෂකවරයා එදා හංසයා ලකුණෙන් තරග වැදුණු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට මේ රටේ පාලන බලතල ලබා දෙනවා. ජනවාරි 9 වෙනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුවක් පිහිටවන සුළුතර ආණ්ඩුවක් දිනසීයේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ දිනසීයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ දිනසීයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මේ රටේ මහජනතාව ඉතාමත් බලාපොරොත්තු පෙරදරි කරගෙන ඔබතුමන්ලට ඡන්දය ලබා දෙනවා. දින 100ක් ගත වෙනටත් මත්තෙන් ලෝක ඉතිහාසයේ දරුණුතම මුදල් වංචාව
රජයක් මගින් දැනුවත් කරපු දරුණු මුදල් වංචාව. රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා යටතේ තිබුණු මහ බැංකුවෙන් සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් විසින් යයි සැකපල කරන මුදල් වංචාව මහ බැංකුව බැඳුම් කරේ සිදු වෙනවා. මගේ කුලියපිටියේ සහෝදරිය කියයි. ඔබතුමන් එදා කුලියපිටිය ලබා දෙනවා කිව්ව වෝල්ස්වැගන් කර්මාන්ත ශාලාව එදා අද කුලියපිටියේ තියෙනවද කියන කාරණාව. ඒ විතරක් නෙමෙයි. ඔබතුමලා ඇති කරනවා කිව්ව රැකියා දසලක්ෂය අද මේ රටේ මිනිසුන්ට යථාර්ථයක් කළා මිනිස්සුේ රැකියාව වලින් ජීවත් වෙනවද කියන කාරණාව. ඒ විතරක් නෙමෙයි ඔබතුමලා ලබා දෙනවා කිව්ව අර ෆ්‍රී Wi-Fi කලාප වලින් අපේ රටේ තරුණයෝ ඉන්ටර්නෙට් භාවිතා කරන අන්තර්ජාලය භාවිතා කරනවද කියන කාරණාව. ඒ විතරක් නෙමෙයි ඔබතුමලා අර එල්ලනවයි කිව්ව Google බැලුම් වලින් මේ රටේ මිනිස්සු Google පරිහරණය කරනවද කියන කාරණාව. ඔබතුමලා අපිට ලබා දෙනවා කිව්ව ලස්සන පොරොන්දුවක් දැන් මාදුරුවාවේ ශෝභිත හාමුදුරුවෝ ඔබතුමලාගේ ඉන්නේ ඉල්ලුවේ පූර්ණ මැතිවරණ ප්‍රතිසංස්කරණයක් ලබා දෙන ඔබතුමලා කටයුතු කරාද කියන කාරණාව. ඒ විතරක් නෙමෙයි විධායක බලතල අහෝසි කරන්නයි ඔබතුමලට පාලන බලය ලැබෙන්නේ. විධායක අහෝසි කරනවා කියන පොරොන්දුවයි ඔබතුමල ප්‍රධාන වශයෙන්ම ජනතාවට ලබා දෙන්නේ. විධායකේ බිල් එක කරලා ඔබතුමල ජනතාවට පෙන්වන්නේ. ඒ අහෝසි කරන්නත් ඔබතුමල හැකියාව ලැබෙන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් යම් කිසි අඩු කිරීම් කිහිපයකට යටත් කරන්න හැකියාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන මුවාවෙන් නාමෙන් නෙන ඔබතුමල මේ රටේ පළාත් සභා මැතිවරණය මැතිවරණ කොමසාරිස්තුමාට අනුව ගිල ගන්නවා මැතිතුමනි. පැය 24ක් ඇතුළත ඔබතුමලා මේ පාලන කාලය ඇතුළේ මේ රටේ ස්ථාන කිහිපයක මරාගෙන මරන අන්තවාදී කල්ලියක් විසින් බෝම්බ ප්‍රහාරයක් කෙල්ල කරලා මේ රටේ ජාතික ආරක්ෂාව බල්ලට දානවා කියන වචනේ මම භාවිතා කරනවා. බල්ලට වැටෙනවා. එහෙනම් මැතිතුමනි සියල්ලන්ගේම බලාපොරොත්තු අපේක්ෂා ඒ බහුතර ජනතාවගේ සුන් කරපු පහුගිය රජය ප්‍රතික්ෂේප කරන්නට ලක්ෂ 69ක ජනතාවක් මේ පාර මේ ජනතා තීන්දුව අතට ගන්නෙ ඔබතුමල්ලට සහාය පළ කරපු කොටසකුත් ඒ ජනතා තීන්දුවට එකතු කරගෙන දැන් ඔබතුමල්ලා ප්‍රතික්ෂේපිත කණ්ඩායම මැතිතුමනි ඔබතුමල්ලගේ රජයේ සමේ මහා සංග්‍රහණය මේ රටේ කුල දේවතාවුන් විදිහට අපි සලකන මහා සංග්‍රහණය මේ රටේ ආගමික නායක විදිහට සලකන මේ රටේ සංස්කෘතියේ නිර්මාපකවරුන් හැටියට සලකන මහා සංග්‍රහණයට දරුවන් සරණ ලැබේවා කියලා අපහාස කරන්න ඔබතුමල්ලගේ මුදල් අමාත්‍යවරය කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි ලෙමන් පෆ් උපවාස කරුවන් කියනට ඔබතුමල්ලගේ මුදල් අමාත්‍යවරය කටයුතු කරනවා. ඒ වගේම හිටපු උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමතිතුමා ජංගම දුරකථන පරිමිඩයකින් සුනක නාමයෙන් ආමන්ත්‍රණය කරන්නට මහා සංග්‍රහණයට කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි මන්ත්‍රීතුමනි ඔබතුමල්ලගේ දියුලපිටිය ආසන සංවිධායක රංජන් රාමනායක මැතිතුමන් සමාජ මාධ්‍ය ඔස්සේ එක්තරා වැඩසටහනකට සහභාගී වෙලා මහා සංග්‍රහණය අපි මහා සංග්‍රහණය ගැන කතා කරද්දී ඔබතුමන්ලේ අපේක්ෂකතුමා මේ මන්ත්‍රීතුමා දන්නේ නැතුව ඇති ත්‍රිකාලික මහා සංග්‍රහණයක් ගැන කතා කරන්නේ එක මහා සංග්‍රහණයේ කිහිප දෙනෙක්ට කරන චෝදනාව සමස්ත මහා සංග්‍රහණයට මිඩංගු වෙනවා කියලා ඒ වගේ බෞද්ධ අත්දැකීමක් ඔබතුමන්ට නැතුව ඇති. නමුත් ඒ වගේ මහා සංග්‍රහණය අපහාස කරනවා. දැන් ඔබතුමන්ලා පරාද කරලා ඉවරයි මේ රටේ මහ ජනතාව. ඔබතුමන්ලා ප්‍රතික්ෂේපිත කණ්ඩායමක් බවට පත් කළ ඉවරයි. ඔබතුමල්ලගේ අපේක්ෂකතුමා නුසුදුස්සෙක් බවට පත් කළ ඉවරයි. නුසුදුස්සෙක් කියන්නේ සදාකාලික නුසුදුස්සෙක් කියන එක නෙමෙයි. ඒ මැතිවරණය තුළ ඔබතුමන්ගේ අපේක්ෂකයා ඒ හිටපු අපේක්ෂකයා සමග නුසුදුස්සෙක් බවට පත් කළ ඉවරයි. ඔබතුමල්ලා අපේ කුලියපිටියේ විතරක් නෙමෙයි පාරවැහැවි. හරියටම කල්පනා කළ බැලුවොත් ඔබතුමන්ලගේ අවසාන රැලිය තිබුණු මහරගම ටවර් හෝ රංගහල් ඉස්සරහත් ඔබතුමල් ස්ටේජ් එක ගහ පාර වහලා තමයි මැතිතුමනි. පාර වහලා තමයි මැතිතුමනි. ටවර් හෝ රංගහල් ඉස්සරහ ඔබතුමල්ලා පාර වහලා තමයි ස්ටේජ් ගහන ඔබතුමා එදා කතාවකුත් කරනවනේ මැතිතුමනි. ප්‍රශ්නේ මේකයි ඔබතුමල්ලා දැන් ප්‍රතික්ෂේප කණ්ඩායමක් වල ඉවරයිනේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්‍රතික්ෂේප විය හැකි පක්ෂයක් නෙමෙයි. ඔබතුමල්ලගේ අතීතය විමසලා බලද්දි මේ බ්‍රේස්ලට් පන්නේ, ඩෙනිම් කලිසම් පන්නේ, චුවින්ගම් පන්නේ වසර 29ක් 30ක් දැන් ඔබතුමල්ලා ගත කරලා තියෙන්නේ. මේ රටට ප්‍රබල විපක්ෂයක්වත් වෙන්නට ලබන මහමැතිවරණයක් තුලදී ඔබතුමල්ලා තමන්ගේ පක්ෂ ප්‍රතිසංවිධානයක් ඇති කරගන්නේ නැද්ද? නායකත්වයට ගරු කරන, නායකත්වයට ගරු කළ හැකි නායකත්වයක් ඇති කරගෙන, ඒ විතරක් නෙමේ නායකත්ව වෙනසක් පක්ෂ ප්‍රතිසංස්කරණයක් තුලින් මේ රටේ ජනතාවගේ සුවහසක් ගැටළු වලට ඔබතුමන්ලා විසඳුමක් ලබා දෙන කටයුතු කරන්නේ නැද්ද? ඔබතුමන්ලගේ මැතිවරණ වේදිකාවේදී සජීත් ප්‍රේමදාස මැතිතුමන් දා කිව්වේ හොරුණ තියාණ්ඩුව බිහි කරනවා කියලා. මේ පැත්ත බැලුවහම මේ බැඳුම් කර වංචාවට චෝදනා ලැබපු උදවිය මහපාරවල් වල ලේන් 6 ලේන් 4 කරා කියලා චෝදනා ලැබපු ඒ සල්ලි වලට මොකදුනේ කියලා චෝදනා ලැබපු උදවිය මේ වේදිකාවේ තියාගෙන ඔබතුමන්ගේ අපේක්ෂිතුමා තරග වැදුනේ. එහෙනම් මැතිතුමනි හොරු කවුද කියන එක නිරුවත් වෙලා අවසන්. හොරු කවුද කියන එක දැන් කාගේ හුණු කිල්ලෝට වල හුණු తీවෙන බව මේ රටට හෙළි වෙලා අවසන්. එක්සත් ජාතික පක්ෂයට මේ වගකීම පැහැර හරින්න බෑ. එකිනෙකාට දැන් ඇඟිල්ල දික් කරන්නත් බෑ. මෙයා හින්දා පෙරදුනා කියලා. මැතිතුමනි දැන් එක්සත් ජාතික පක්ෂයේ බහුතර පාක්ෂිකයා වෙනුවෙන් සහ ඔබේ අපේක්ෂකවරයාට මනාපය පළ කර ඒ 141.99% මේ ජනතාව සඳහා
ලබාදන සාධාරණ විසඳුම මොකක්ද? එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරණයක් කරන්නේ නැද්ද? එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරණයක් නොවනවා නම් ඔබතුමන්ලා නව බලවේගයක් නිර්මාණය කරන්නටවත් සූදානම් නැද්ද? මේ ඡන්දය ලබා දුන් පාක්ෂික වෙනුවෙන්. හොඳයි, චේතියගේ අන්තිම කරුණ ටික නේද අපේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මේ දවස්වල ඉල්ලීම තමයි කියුනේ. අපිත් මේ දවස්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට පක්ෂයේ නායකත්වයෙන් ප්‍රතිසංවිධානය කිල්ලන ඔය ඉල්ලීම අපේ ගාව තියෙනවා. දැන් ඔබ කියපු පොදු කරුණු කීපයක් කියුණා, මම ඉක්මනින් යන්නම්. දැන් පාරවල් වහලා රැස්වීම් තියෙන සම්ප්‍රදායට මම විරුද්ධයි ඉස්සෙල්ලා කිව්වා. හැබැයි ඒක එක්සත් ජාතික පක්ෂය විතරක් නෙමෙයි කවුරුත් කරා. පහුගිය මැතිවරණයේ කාගෙනුත් අඩු වැඩි වශයෙන් වුණා. මර්ධාන ඒක වුණා, ඒකම දීපු අනිත් රැලිවලත් අපි ඒක දැක්කා. මම නම් කියන්න ඕනේ. ඊළඟ එක තමයි ඔබ වගේම මමත් මේ රටේ පුරවැසියෙක් විදියට මේ අතීතයේ වුණාය කියන බැංකු කොල්ල නැත්තම් වෙන බැඳුම් කර වංචා ගැන මම මේ වෙලාව කියන වගේම මතක් කරන්න උත්සාහ කරන වගේම අපේ ආණ්ඩුව කාලේ අද අපිට මේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අහිමි වීමේ ප්‍රධානම හේතුව පවිත්‍ර මේ මහා බැංකු මංකොල්ලය කියන චෝදනාව. ඉතින් මම හිතනවා ගරු ජනාධිපති ගෝතාභය රාජපක්ෂ මැතිතුමා මෙරට ජනාධිපතිවරයා බවට පත් වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යවරයා විදිහට පත් වෙලා තියෙනවා. එදා කතා කරපු ඇමතිවරු ටික ඉන්නවා. හෙට උදේ මේ චෝදනා තියෙන අයට අවශ්‍ය පියවර ගැනීමේ වගකීම තියෙනවා. අපි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු විදිහට දැස් දල්වාගෙන බලාගෙන ඉන්න ඔබතුමන්ලා ගන්න ක්‍රියාමාර්ග. මොකද මේක වෙන්න ඕන එකක්. හැබැයි මේකත් එහෙම්මම චෝදනා විතරක් ගොනු වෙලා පිටිපස්සේ හමස් පෙට්ටියට යන එකක් නම් මෙරට ජනතාව අවශ්‍ය තීන්දුව ගනිමි. ඒ නිසා ජේති ඔබ ඉන්න තැන මම ඉන්නවා. ඊළඟට අපි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය විධායක අහෝසි කරන එකට අපි මං හිතන අපි විතර උනන්දු වෙච්ච රජයක් ඉතිහාසයේ නැහැ. නලින් ජයසිරි මන්ත්‍රීතුමත් ඒක කිව්වා. අපි මුළු පාර්ලිමේන්තුව ව්‍යවස්ථා දායක සභාවක් කරා. ඒ විදිහට කරුණු කාරණා එනකොට සමහර විපක්ෂයේ සහයෝගය නැතුව මේක ඇන හිටියේ. ඒ නිසා අපිට චෝදනාවල් තියෙනවා. ඒ චෝදනාවල් වලට බැහැර වෙන්නේ නැහැ. අනිවාර්යෙන් චෝදනාවල් තියෙනවා පිළිගන්නව වැරදි නම්. හැබැයි අපි කරපු සමහර ප්‍රගමනයන් වලට ඒ අවශ්‍ය සහයෝගය විපක්ෂය ලබා නොදීමත් එක්ක පිටිපස්සෙන්. ඊළඟ අවස්ථාව දෙබරෝ ජාතික පාසලේ WMA ශ්‍රේහන් හංසක ඔබට. අවසරයි. මම මේ ප්‍රශ්නේ යොමු කරන්න කැමතියි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීරදිසානායක මැතිතුමනි ඔබතුමන්ට. මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ දැන් පවතින ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විදියට ඔබතුමාට. අපි දන්නවා 1948 නිදහස ලබා ගත්තයින් පස්සේ ඉඳලා වසර 71ක කාලයක් තිස්සේ මේ රට පාලනය වුණේ කොහොම නම වෙනස් වෙමින් සන්ධාන වලින් ආවත් ගරු මන්ත්‍රීතුමනි, අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යටතේ තමයි මේ රට මෙච්චර කාලයක් පාලනය වුණේ මොන මොන ආකාරයෙන් නම් වෙනස් කරන් සන්ධාන ඇති වුණා. ඉතින් ගරු මන්ත්‍රීතුමනි, අපි දැක්ක දෙයක් තමයි එක් ආණ්ඩුවක් ආවයින් පස්සේ ජනතාවට කියනවා අපිට මේ රටේ ප්‍රශ්න විසඳන්න බැහැ, ගිය ආණ්ඩුවෙන් ගත්තු ණය බරින් ජනතාව මිරිකෙනවා, බදු ගහන්න වෙනවා කියලා. ඊළඟ ආණ්ඩුවත් ඒ මතයෙන් ඉන්නවා. ඉතින් අපි වගේ පුංචි රටකට ණය අවශ්‍යද? අපි දැක්ක පහුගිය කාලේ ගත්තු ණය වලින් 2015 පෙර පැවති ආණ්ඩුවේ හොඳ ව්‍යාපාර ආරම්භ කරා. හම්බන්තොට වරායක් ආරම්භ කරා, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ආරම්භ කරා. එතනදී අපි දැක්කා පහුගිය කාලේ පැවති ආණ්ඩුවෙන් චෝදනාවක් එල්ල කරා මේ හම්බන්තොට වරායට නැව්වෙන්න අපහසුයි කියලා. මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබස්වන්නේ නැහැ කියලා. එතකොට ඒව රාජ්‍ය මුදල් නිකන් නිකරුණේ අපරාධයේ වැය කරපුවා වෙනව නේද? ඒ වගේම ඒවට ගත්තු ණය ගෙවන්න වෙන්නේ මේ රටේ මහ ජනතාවගේ මුදල් වලින්. එතකොට මම ඔබතුමාගෙන් එකක් අහන්න කැමතියි. මේ හම්බන්තොට ඒ වගේම මත්තල ගුවන් තොටුපළ හම්බන්තොට වරාය වගේ පාඩු ලබන ආයතන නැවත වතාවක් ලාභ ලබන ආයතන බවට පත් කරන්න ඔබතුමන්ලගේ නවරජයේ තියෙන ප්‍රතිපත්ති මොනවද? ඒ වගේම තමයි අපිට විදේශ ණය මේ පුංචි රටක් විදියට අවශ්‍යද? අපි විදේශ ණය ලබා ගන්නව නම් අපි ඒ විදේශ ණය ජනතාවට බරක් නොවෙන්න කොහොමද මේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවන්න ඕනි? ඒ වගේම තමයි අපි දැක්ක පහුගිය දවසේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව තියෙද්දී ඔවුන් මැතිවරණයේ පරාජයක් ලබන්නට ප්‍රධාන කාරණාවක් විදියට මතු වුණා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම. ජනතාව ඇත්ත හෝ බොරු වෙන්න පුළුවන්, විවිධ අදහස් දැරුවා. මේකෙන් අපේ රට බෙදෙනවා කිව්වා, විවිධ කතා ගොඩක් එකතුණා. අපේ රටේ කොටසක් අන් රටකට ලබා දෙනවා කිව්වා. එතකොට මේ වගේ විනිවිදභාවයක් නැති නිසා මිනිස්සු මේ ණය ගන්නවා කියන දේ අහනකොටත් බය වෙලා තියෙනවා. එතකොට ඔබතුමන්ලගේ නව රජයක් යටතේ
මේ ණය ගැනීම පිළිබඳ විනිවිද ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න මේ රටේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔබතුමන්ලා සූදානම්ද? අයිත මේ ගා ප්‍රසහන ඔයගොලු උත්තර දෙන්න දෙන්න පොඩි කාලයක මේ කොහොම නමුත් රටකට ණය ගන්න සිද්ධ වෙනවා. ඇමරිකාව බ්‍රිතාන්‍ය මේ රටවලුත් ණය ගන්නවා. ඇමරිකාව අද ගත්තාම ලෝකයේ ලොකුම ණය ගැතිය ඇමරිකාව. දැන් ණය ගන්න සිද්ධ වෙන එක ආයෝජනය කරන ආකාරය තමයි ප්‍රසිද්ධ නේද? සමස්ත ශ්‍රී ලාංකීය ණය ප්‍රමාණය ට්‍රිලියන 13යි. කෝටි 13 ලක්ෂය රුපියල් වලින් කෝටි 13 ලක්ෂය. අපේ කාල සීමාව තුළ අපි කෝටි 5 ලක්ෂයක් ණය අරන් තියෙනවා. ණය අරන් තියෙනවා. ඒකට එකින් අපි හදපුවා තියෙනවා. ඔබට සමහර දේවල් තේරෙන්නේ නැති වෙන පුළුවන්. අපි ගම්වල පාර හදලා තියෙනවා. මේ රටේ 99.99% විදුලිය දීලා තියෙනවා. යුද්ධයේ පිළිවෙල දැන් മന്ത്രിතුමනි දැන් අපිට පුළුවන් විදේශ ණයගෙන ගමක පාරක් හදන්න. ඒ වුණාට මම යෝජනා කරන්නේ මගේ අදහසක් විදියට. අපිට පුළුවන් නම් ඔය ගන්න ණය ටික මේ රටේ කර්මාන්තයක් ආරම්භ කරන්න ආයෝජනයක් විදියට එකතු කරන්න. එතකොට ඒ කර්මාන්තයෙන් ලැබෙන මුදල් වලින් අපිට පුළුවන් අපේ රට සංවර්ධනය කරන්න. මේ ණය ගෙවන්න ජනතාවට මෙච්චර බදු කරක් නෙවෙයි මම ඒක ඔබතුමාගේ. මේක මෙහෙමයි පුතා. ඔයාට සමහර දේවල් අපි පුතින් දකින්නවනේ. මහ පොළවේ පය තියලා ඇවිදිනකොට ඔබ දකින්න ලෝකේ හම්බෙන්නෙත් නෑ. ඇත්ත ඒකත් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට අපි ගමේ පාර ඇවිද නැත්තම් මම කියනවා බින්තණ්ඩපත්තියේ වරාපිටියේ ගම. බින්තණ්ඩපත්තියේ වරාපිටියේ ගමට කිලෝමීටර් 13ක් මිනිස්සු පයින් යනවා. අපි මේ පාර හදලා දුන්නා දෙන්න ඉස්සෙල්ලා ඒ ගමේ කෙහෙකන කෙසල් කන විකුණන්නේ රුපියල් 5ට. ඒ කෙසල් කනේ ගෙඩියක් විකුණන්නේ කොළඹ මැනි මාකට් එකේ රුපියල් 5ට. ඒ කන 5යි මේ ගෙඩියක් 5යි. තපරේ දෙහා කියලා තියෙනවා. ගෙඩියක් 5යි. එතකොට මේ පාර හදපුවාම දැන් අද මේ මිනිස්සු සාධාරණ මිනිහට අලෙවි කර ගන්නවා. නගරයට ප්‍රහාණය කරනවා. අලවියක් තියෙනවා නිෂ්පාදනයේ තියෙනවා. එතකොට දැන් ඔබතුමන්ලා මේ පාඩු ලබන ආයතන ඉස්සරහට පාඩු ලබන ආයතන දැන් උදාහරණ දෙයක් අපි කිව්වා මේ වරාය ගැන ගමු. වරාය ඔව්. වරාය ගැන ගමු. පටන් ගන්න උගරයිනේ කාලේ වෙලා. දැන් වරාය අපි හැදුවේ ආයෝජන කලාපයක්. දැවන්ත ආර්ථික කලාපයක්. දැනට ඒක වෙන්නේ නැහැ. දැන් ඒක නතර කරලා මේ ආණ්ඩුව. දැන් මොකටද අධිවේගී මාර්ග මත්තලට දැන් මේ ආණ්ඩුව. ඒක අවශ්‍යයි. ඒ වරාය නැතුව ගුවන්තොට පොළ නැතුව දැවන්ත ආයෝජනයක් කරන්න බෑ. ඒ ආයෝජන කලාපය හැදුවේ අක්කර දසලාස් දාන කිඩමක් තියෙනවා. ඉඩම් භූමි තියෙනවා. ඒ වගේ කර්මාන්ත ගන්න. වාණිජ කලාප හදන ඒ සරස්පති තිබුණේ අපේ ආණ්ඩුවක් තිබුණා නම් අපි අද ඒක සක්‍රීය තැනකට ගෙනල්ලා ඍජුවන් පිළිතුරක් දෙන්න ඔබතුමාලා නැවත ඒ දේවල් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක නැවත ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුවත් එකමයි. රල් වික්‍රමසිංහ අගමැතිතුමා හම්බන්තොට ගිහිල්ලා කියන්නේ මේක හදනවා හදනවා කියලා කිව්වේ. රටේ ජනතාව අවදී. රටේ ජනතාව අවදී. ඔව් අවදී. අපි තොඳරම අවදී. හොඳයි දරුවන් කියන්නේ ප්‍රශ්න පත්‍රයක් මං හිතන්නේ ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්න පත්‍රය ඉතා දිගු ඇති. මොකද ඔවුන් මේ රටේ අනාගතය පිළිබඳවයි විමසමින් සිටින්නේ. වර්තමානයේ දිහා දකිමින් අනාගතයේ ප්‍රශ්න කරනවා. කෙසේ වෙතත් විනාඩි 25කට වඩා වැඩි කාලයක් අපි ලබා දුන්නා ඔබ තිදෙනාට ප්‍රශ්න කරන්නට මේ වත්මන රට පාලනය කරන මහජන නියෝජිතයන්ට. අපි ඒ නිසා සූදානම් කෙටි විරාමයක් සඳහාම වෙන මේ විරාමෙන් අරම අපි සූදානම් මීළඟ වටයට යොමු වන්නට විශේෂයෙන්ම මීළඟ වටය අපි අවස්ථාව ලබා දෙමු මේ දේශපාලඥයන්ට මහජන නියෝජිතයන්ට ඔවුන් ප්‍රශ්න කරන්න. මම හිතන්නේ ඔබටත් දේශපාලනය පිළිබඳ ඔවුන් පිළිබඳව යම් යම් කරුණු කාරණා දැන කියා ගන්නට හැකියාවක් තිබේවි. ඒ නිසා මේ අවස්ථාව මහජන නියෝජිතයන් වෙන ඔබට කෙටියෙන් හෝ දිගු ලෙස ප්‍රශ්න යොමු කිරීමේ හැකියාවක් තිබෙනවා. පළමු අවස්ථාව හිමි කර දෙන්නට සූදානම් ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමනි ඔබතුමන්ට හැකියාවක් තිබෙනවා මේ අනෙක් මහජන නියෝජිතයන් දෙදෙනාටම ප්‍රශ්න බැගින් යොමු කරන්න. ප්‍රශ්නයක් යොමු කරන්න විනාඩියක් කාලයක් ලැබෙනවා. හොඳයි. මගේ පළවෙනි ප්‍රශ්නේ මේ අපේ විමලිවර මන්ත්‍රීතුමාට. දැන් ඔබතුමා දන්නවා මේ මහා බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තා දෙකක් තියෙනවා. ජනාධිපති කොමසමේ වාර්තාවක් තියෙනවා. කෝප් වාර්තාව නීතිපතිවරට යොමු කළා තියෙනවා. මං දැනගන්න මං අහන්න කැමති මේ බැඳුම් කර වංචාවට චෝදනා ලැබ තිබෙන අර්ජුන මහේන්ද්‍රන් කුදලගෙන ලංකාවට ගේන්න ඔබතුමාලට කොච්චර කාලයක් ගත වෙයිද? මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ. ශ්‍රී ලංකීය ප්‍රවේශිකම නොතිබිච්ච අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කරනකොට තමුණාසලත් අනියමින් ආණ්ඩුවට සහාය දුන්නා. නෑ අපි ආණ්ඩුවේ හිටියේ නෑ. ආණ්ඩුවේ හිටියේ නෑ අනියමින් සහාය. නෑ අපි විපක්ෂයේ හිටියේ. තනි අලි පැටියෙක් නෙවෙයි රතු අලි පැටියෙක් කියලා සමහර කියනවා. මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ ඒකට මම නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒකට අදාළ නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ සැකයක් නැහැ. මේ ඊට කලින් අපි LTT සැකකරුවෝ ඉතා උපායශීලීව මැලේසියාවේ ඉඳලා තායිලන්තේ ඉඳලා අපි කුදලගෙන ගෙනාවා. ඒ විදිහටම
මේකත් අපිට කරන්න පුළුවන් වෙයි. ඒකට ගෝඨාභය රාජපක්ෂතුමා ජනාධිපති දුරින් ඉන්නවනේ. අපි දැන් ඒකට මේ ආණ්ඩුව මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒකට කටයුතු ආරම්භ කරලා තියෙනවානේ. අපි ඉතුරු ටික කරන්න බලාපොරොත්තු වෙනවා මන්ත්‍රීතුමා. ඒ කියන්නේ ගෙනහල්ලා KP ට වෙච්ච වැඩේද වෙන්නේ? නෑ KP ච මොකද උනේ මරලා මෙන්නේ නෑ නෑ ඒකද KP දැන් වෙච්ච හරිය දන්නවන්නේ? ඔව් දන්නේ නෑ. නෑ මොකද නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑනේ. වෙනවා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. අර තිබුණු දේපල නැව් පෙට්‍රල් ෂෙඩ් ඔක්කොටම වෙච්ච දෙයක් නෑ. පස්සේ තියෙන මේකයි ජනතා විද්‍යුත්පරුනේ වෙනි චෝදනා ලැබපු බරපතල චෝදනා ලැබපු. නෑ නෑ මම කියන්නේ. අය හිටියා. KP කියන්නේ LTT නායකයා. නිදාස ඉන්න දුන්නා. නෑ LTT නායකයා. ඔව්. LTT ගේ නායකයා සියලු වත්කමයිති කෙනා. නෑ ඒකට සන්නද්ධාංශ නායකයා නෙමෙයි. නමුත් වත්කමයිති කෙනා. ඔව්. මං අහන්නේ ඒ වගේ වෙයිද නැහැ අර්ජුන මහින්ද? නෑ ඒකෙදි මෙහෙමයි. ඇත්තටම ඔහු සම්බන්ධ ක්‍රියා මාර්ගයක් ගත්තා නොගත්තා කියන එක නෙවෙයි වත් දෙන්නේ. දැන් අපි එහෙමනම් ගත්තාම කරුණාම්මානුත් දෙලිය ඉන්නේ. ප්‍රභාකරුත් දෙලිය ඉන්නේ. හරි විජේවීර මහත්තයාට චන්දිල්ල නම් මොනේ? එහෙම ප්‍රශ්න තියෙනවද? නෑ ඒකයි මේකයි අද ඒක. නෑ නෑ ඒක තමයි මං කියන්නේ. සංසන්දනය කරන්න. මම අහන්නේ අර්ජුන මහින්දන් ගෙනහල්ලත් KP ට වෙච්ච වැඩේ වේද කියලා. හරි ඔබතුමාගේ. නෑ නෑ. හරි. KP නීති ක්‍රියාත්මක වෙයිනේ. දැනුවම් කරා. හරි ෂුවර්. ඕකේ. ඒකන බලන්න. KP ට දැනුවමක් අවශ්‍ය නම් දෙනවා. රයිට්. ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැතිවරයාට හිටපු රණවික්‍රම සිංහ මහතාට සහ පොලිසිය භාරව හිටපු සාගර රත්නායක ඇමතිවරයාට ගැලවෙන්නට බෑ. මොකද මේ සම්බන්ධයෙන් තොරතුරු උන්ට ලැබිලා තිබෙනවා. ආරක්ෂක මණ්ඩලයේ අගමැතිවරයා නොයෑම අගමැතිවරයාගේ වරදක් මිසක් එහෙම නැත්නම් ගත්තොත් ඒක නිකන් ගැලවෙන්න හේතුවක් නෙවෙයි. මම අහන්න කැමති හේෂා විතානගේ මන්ත්‍රීතුමාගෙන් දැන් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබතුමාලගේ ආණ්ඩුවේ ඒ ආයතන බාර හිටපු අය හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ සාගර රත්නායක ඒ වගකීම ඔවුන්ගේ කොටස බාර ගන්න සූදානම්ද? ඔව් නලින්ද මුලින්ම කියන්න ඕන මේ රටේ මං හිතන්නේ සුවහසක් ජනතාව අදටත් සංවේගයට පත් වෙන කාරණාවක් තමයි මේ පාස්කු ඉරිදා ප්‍රහාරය. මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රටේ සමාජය තුළ අද වෙනකොට ඒ වෙච්ච වැරදේ සම්පූර්ණ භාගය එක්සත් ජාතික පක්ෂයේ කරපිට තියලා තියෙනවා. හැබැයි මම මේ වෙලාවේ රටේ ජනතාවට කියන්න කැමති අපිට බැහැර වෙන්න බෑ. අපි එකතු වෙලා ඉන්න ආණ්ඩුවක මේක වුණා නම් ඒක වෙච්ච ඒක කොහොමද ඒකේ අපේ කොටස මොකද්ද කියන එක බේර ගන්නවට වඩා අතිගරු ජනාධිපතිවරයා විදියට එවකට හිටපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යවරයා විදියට එතුමා හරහා තමයි එදා ආරක්ෂාව සම්පූර්ණ කොටස් ටික තිබ්බේ. ඉතින් එතුමා ඒ වෙලාවේදී ඒ වගකීම් බාර ගන්නවා වෙනුවට කරේ රාජ්‍ය නිලධාරීන් දෙන්නේගේ කරපිට ඒක තියලිවර වෙලා එතුමා එතනින් බැහැරුණා. මම හිතන්නේ ඒක සදාචාරාත්මක නැහැ. ඒක දෙවැනි එක අග්‍රාමාත්‍යවරයා සහ සාගල රත්නායක අමාත්‍යවරයා වෙනුවෙන් ඔබ කිව්වා බැහැර වෙන්න බෑ කියලා. මම හිතන්නේ මේ වෙනකොට මේ පිළිබඳව ඔබ ඇතුළු කණ්ඩායම හිටපු ඒ කමිටුවේ ගත්ත තීන්දුව. එතකොට මේ වෙනකොට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා. ඊට අමතරව මම දැක්කා ගෝඨාභය රාජපක්ෂ අතිගෞරව ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරන මේ පිළිබඳව ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නවා කියලා. මේ කරුණු කාරණා එක්ක රටේ ජනතාව තේරුම් ගන්න ඕන මේ අහිංසක මිනිස්සු 300කට අධික ප්‍රමාණයක් මරණයටපත් වෙන්න මේකේ වගකීම් කවුද කියන කාරණාව. අද එක්සත් ජාතිපක්ෂ තනිව මේක කරේ තියා ගන්නෝ වගේම මේක ඉතිහාසයට එක් වෙන තවත් සිද්ධියක් නොවි රටේ ජනතාව විශ්වාසයක් පළ කරලා පත් කරන ජනතා නියෝජිතයෝ තමන්ගේ යුතුකම් කොටස බැහැර කරලා තියෙනවා නම් ඒක හිතාමතාම කරපු බැහැර කිරීමක් නම් රාජ නිලධාරීන් හරි කවුරු හරි ඒ වෙනුවෙන් දිය යුතු දඬුවම් දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා අපේ එක්සත් ජාතික පක්ෂයේ මේ වෙනකොට කාටද කියන කාරණාව ඔය වටින් පිටින් ආවට ඍජුව කාටද චෝදනා එල්ලෙන්නේ කවර පස්සේ අපි හිතනවා ඒ කාටවත් ඒකෙන් බැහැර වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි බොහොමත් මේ ස්තුතිය. මේ අවස්ථාව ලබා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මන්. අප මීළඟ අවස්ථාව ලබා දෙන්නට සූදානම් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඊට කලින් අපි මතක් කර සිටිනවා විශේෂයෙන්ම මේ පාසල් දරුවන්ව අභිෂේක් ගන්වන්නට
ලැබී තිබුණ අවස්ථාව දැන් නිමවට පත් වී තිබෙනවා. අපි බලමු මේ වටේන් අවසානයේදී කවුරුන් දද ප්‍රශස්තතම ප්‍රශ්න කරු බවට තෝරාපත් කරගෙන තිබෙන්නේ කියලා. හොඳයි මේ අවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මැතිතුමනි ඔබතුමන්ට අවස්ථාව තිබෙනවා ප්‍රතිවාදී මහජන නියෝජිතයන් දෙදෙනාගෙන් ප්‍රශ්නේ බැගින් යොමු කරන්න. ඔපවිත්‍ර මගේ පළවෙනි ප්‍රශ්නය ගරු නලින්ද ජාතික මන්ත්‍රීතුමාගේ අහන්න කැමති. එතුමන්ලගේ දේශපාලන ව්‍යාපාරක මාත් ඉතා ගරු කරන දේශපාලන ව්‍යාපාරයක් විතක අද වෙනකොට එතුමන්ලාගේ භාවිතාව තුළින් සහ ප්‍රකාශ තුළින් අපි දකිනවා එතුමන්ලා සාමාන්‍ය ලාංකීය දේශපාලනය තුළ ඉන්න කණ්ඩායම අතර අප්ඩේට් නැත්නම් තොරතුරු සන්නද්ධ කණ්ඩායමක්. ඒ වගේම උගතුන්ට මුල් තැන දෙන දේශපාලන ව්‍යාපාරය. හැබැයි නලින්ද මන්ත්‍රීතුමා ඔබතුමාලාගේ දේශපාලන ව්‍යාපාරයේ ඉතිහාසය කරා පොඩ්ඩක් ගියාම අපි දකිනවා ඔබේ දේශපාලන ව්‍යාපාරෙන් එළියට යන කට්ටිය මේ රටේ සමාජයේ කුණු වෙච්ච චරිත, මේ රටේ සමාජයේ ප්‍රතික්ෂේප කරන චරිත, මේ රටේ සමාජ විරෝධී ක්‍රියාවන් වලට බොහෝ විට අහු වෙච්ච චරිත. ඒතර ඔය කියන ආරම්භයේ අරගෙන ඔය කියන හොඳ සුජාතභාවයේ තියෙන කණ්ඩායමේ එළියට ගියාට පස්සේ මහා කුණු වෙච්ච ප්‍රතික්ෂේපෙච්ච චරිත බවට පත් වෙන බොහෝමයක් අපි දන්නවා. ඒකට හේතුව මොකක්ද? අපේ දේශපාලන ව්‍යාපාරයෙන් එළියට ගිය හැම දෙනාම එහෙම වෙලා නැහැ. ඔබ මතක් කරම නම් මෙහොත් ඔබ කියයි චරිත කීපයක්. නමුත් ඔය අනෙකුත් දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ වුණු අය ගැන තමයි ඔය කතා කරන්නේ. නමුත් අපේ දේශපාලන ඇතුළේ ඉඳලා ව්‍යාපාරික ක්ෂේත්‍රයට නැත්නම් අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙනත් ක්ෂේත්‍රවල කලා ක්ෂේත්‍රවලට ගිය අය මේ දේශපාලනය විසින් ඔවුන්ට උගන්වපු දේවල් ඔවුන්ට අධ්‍යක්ීම් ප්‍රයෝජනට අරගෙන විවිධාකාර දේවල් කරනවා. සමහර කෙනෙක් ඊට පස්සේ පක්ෂ ඍජුව සම්බන්ධ වෙනවා. සමහර කෙනෙක් ප්‍රගතිශීලී අදහස් දරාගෙනම ඉන්නවා. ඉතින් මම කියන්නේ අර පුද්ගලයන් සම්බන්ධයෙන් ඇත්තටම අපි පක්ෂය තුළ සිටියදී ඔවුන් යම් කිසි ආකාරයකට විනයකට ප්‍රතිපත්තියකට ලක් කරගනිමින් හිටියා. පක්ෂීන කාලේ ඔය කිසිම ඔය ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් එළියට ගියාට පස්සේ ඔවුන් මේ අර මජර දේශපාලන ගොහරුවේ ඉන්න අයටත් වඩා වැඩිපුර ඒ දූෂණයට එහෙම නැත්නම් ඒ කියන සදාචාර විරෝධී ක්‍රියාවලට පෙළඹිලා තිබෙනවා. මම හිතන්නේ ඒ වෙලා තිබෙන්නේ අවසන් වෙනදී බොහෝ දිනෙක් නෙවෙයි, ඔබ නම් දන්න කීප දිනෙක් තමයි. ඒක ගත්තොත් මේ දේශපාලන ව්‍යාපාර ප්‍රශ්නයක් නෙවෙයි, ගිය පුද්ගලයන්ගේ තිබෙන පුද්ගල සාධක සහ මජරකමම තමයි වල හේතු වෙලා තියෙන්නේ. ඔබතුමට අවස්ථාවක් තිබෙනවා ඊළඟ ප්‍රශ්නය උඹට. අපේ හිතවත් විමල වීර දිසානායක ගරු මන්ත්‍රීතුමාගෙන් මම අහනවා, පහුගිය ජනාධිපතිවරණයේ තිබිච්ච ප්‍රධාන මාතෘකා තමයි ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය. ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ මේ මොහොතේ බෝම්බ පුපුරයිද කියන කාරණාවත් එක්ක බියගම්විලා තමයි මෙරට ජනතාව හිටියේ. හැබැයි ජනාධිපතිවරණය අවසන් වෙනවා, ගෝඨාභය රාජපක්ෂතුමා මේ රටේ ජනාධිපතිවරය බවට පත් වෙනවා, එතුමා දිවුරුම් දෙන්නේ රුවන්වැලි සෑයගාව. සාමාන්‍ය ජනතාවට ලැබෙන ආරක්ෂාවකවත් නැති නිදහස් ස්වරූපයෙන් එතුමා දිවුරුම් දෙනවා. ඊට පස්සේ එතුමා වැඩ බාර ගන්නවා ජනාධිපති ලේකම් කාර්යාලයේ. කිසිදු ජනාධිපතිවරයෙක් කරන්නේ නැති විදියට ගාලුපාර විවෘත කළ තමයි එතුමා ජනාධිපතිවරයා විදියට වැඩ බාරගන්නේ. ඒතර මම අහන ප්‍රශ්නය, ඇත්තටම ජාතික ආරක්ෂාව පිළිබඳ මේ කියන මහා විශාල අර්බුදයක් තිබ්බා නම් එතු ජනාධිපතිවරයා මේ නිදහසේ මේ දිවුරුම් දීම කරන්නේ එතුමාට ඒ ආරක්ෂාව ඒ තිබිච්ච තර්ජනය නැද්ද? නැත්නම් දෙවැනි එක මම මේකට එකතු කරනවා, MCC ගිසුව මොනම හේතුවකටවත් අත්සන් කරන්නේ නැහැ කියලා ප්‍රසිද්ධ ප්‍රකාශ කීපයක් කරා. ඔබතුමාලා වර්තමාන රජ විදිරේ එක අත්සන් කරනවද? ඒ වගේම උදය ගම්මපිල මහත්මයා අද ප්‍රකාශයක් කරා මේ තියෙන තත්ත්වය උඩ මම අමාත්‍ය ධුර බාරගන්නේ නැහැ කියලා. අපේ විමල වීර දිසානායක ගරු හිටපු පළාත්තමතුමාටත් යෝජනාවක් ආවොත් මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක රට වෙනුවෙන් අමාත්‍ය ධුර බාර ගැනීම සිදු වෙන්නේ නැද්ද කියන කාරණාවත් දැනගන්න කැමතියි. හොඳයි, දැන් මේ පළවෙනි කාරණේ එතුමා නිදහසේ දිවුරුම් දුන්නා. ඒ වගේම අදත් ඊයේ තිබුණා උත්සවයක්, ඒකෙදි සාමාන්‍ය විදිහට ගාලුපාරේ වාහනවලට යන්න ඉඩ දුන්නා. ඒ එතුමාගේ තියුණු ආරක්ෂක ඇසක් ක්‍රියාත්මක වෙනවා. ඒකට අදාළ උපාය මාර්ගික ක්‍රියා මාර්ග තියෙනවා. නිල ඇඳුම් ඇඳගත්ත අවිධරණ අය නොපෙනුනත් අදාළ ආරක්ෂාව සලසා ගන්න හැටි එතුමා දන්නවා. මොකද 26 වෙනි යුද්ධයක් අවසන් කරන්න ඉතාම සූක්ෂ්ම යුදෝපක්‍රම යොදාගත්ත පුජ්‍යලයන් නිසා එතුමා ඒ ආරක්ෂාව සලසා ගන්න. ඒ කියන්නේ අපේ කාලේ ඒක තිබිච්ච නැති එක තමයි ජාතික ආරක්ෂාව තිබි තර්ජන. බරපතල පස්සේ එතුමා බුද්ධියසෙන් නිලධාරීන් හිරේ දාලා මේ පැදුරු
පැදුරු කෑල්ල බුදි කරපුවම සිමෙන්ති පොළේ ඉතින් කොහොමද ආරක්ෂා කරන්නේ ඒ කාරණේ ඊළඟ එක අනිත් පැත්තෙන් දැන් බෝම්බ නොපිපිරෙයි කියලා අපිට හරියටම තීන්දුවක් ගන්න බෑ දැන් අපි අවුරුදු බලාපොරොත්තු නැහැ ඔබතුමාලා අපි අප්‍රේල් 21 වෙනිදා එහෙම බෝම්බ පිපිරෙයි කියලා නේ අපි ආපහු එහෙම දෙයක් සිදු නොවේ කියලා තීරණයක් ගන්න බෑනේ ඒ අවසන් බෝම්බ පිපිරීමක් නෙමෙයි ආයෙ බෝම්බ පිපිරෙයි නෑ මම ඇහුවේ මන්ත්‍රීතුමා මේ රටේ ඒ තරම් බරපතල ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා නම් ජනාධිපතිවරයා ඔච්චර නිදහසේ කොහොමද ඒ පායිශීලීත්වයනේ ඒකට පායිශීලී ක්‍රියාමාර්ගයක් තියෙනවා සූක්ෂ්ම ආරක්ෂක වැඩපිළිවෙළක් තියෙනවා හරි ඒක නිසා ඒක ප්‍රශ්නයක් නෑ එතකොට ආයෙ බෝම්බ පිපිරෙන්නේ නැහැ කියලා මට එහෙම සාතිකයක් දෙන්න බෑ මට කියන්න බෑ නමුත් ආයෙ බෝම්බ පිපිරෙන්න පුළුවන් ඒ නිසා ආරක්ෂාව තර කරන්න ඕන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කිව්සුම අස්සම් කරන්නේ නැහැ කියලා අපේ නායකෝ කියලා තියෙනවා නම් මට නෑ මහින්ද රාජපක්ෂ ජනාධිපති ඒ ගැන කිසි ප්‍රශ්නයක් නෑ ඔව් එහෙම කියලා තියෙනවා නම් ඒක එහෙම වෙයි ඒක එහෙම වෙයි ඊට පස්සේ මම ඇමතිකමක් ගන්නවද නැද්ද කියලා ඒක බලමු අපි ඇමතිකම් හරි එතකොට උදේ ගම්ම බිල නැතුමා ඒකම ලියුමක් කියවලා තියෙනවා මේ රටේ ජනතාව එක කියවන්න නැද්ද කියලා නෑ නෑ මට යවන්න පුළුවන් නෝ නෑ එතුමා එවලා තියෙනවා මම මේ වෙලාව ඇමතිකම් බාර ගන්නෑ මෙන්න මේ සංකීර්ණ තත්ත්වයේ තුල හරි මටත් අපේ ජනතාව කියනවනම් මේක බාර ගන්න ඕනේ නැහැ මෙලක මට කීප දෙනෙක් කිව්වා බහුතරයක් කියනවනම් බාර ගන්න එපා කියලා මාත් ඒක බාර නොගෙන ඉන්නවා අනිත් පැත්තෙන් මට ඇමතිකම් තියෙනවද කියලා ඔබතුමා දන්නේ නැහැ මම දන්නේ නැහැ හොඳයි බොහොමත් ස්තුතියි මේ අවස්ථාවේ මෙවන් එක්සත් ජනතා නිදහස් සංධානයේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගිමල විරිදසා නායකතුමනි ඔබතුමන්ට පුළුවන් ප්‍රතිවාදී මහජන නියෝජිතයන් දෙදෙනාට එක් ප්‍රශ්නයක් බැගින් යොමු කරන්න දුකයි නම් මේ අපි මිත්‍යා හිසාවිතාන අපි මන්ත්‍රීතුමා දැන් තමුනාස්සලා මැතිවරණ වේදිකාවේ ජනාධිපතිවරණට සජිත් ප්‍රේමදාස මැතිතුමා ගේන්න ජනාධිපතිවරණට වැඩිය අමාරු වුණා උස්සගෙන ඉන්න ලොකු සටනක් කළා අරගල කළා රැස්වීම් කියලා කෑ ගහලා ඔන්න අපි හොඳම බඩුව ගෙනවයි කියලා වේදිකාවකට කරා එතුමා තරම් දක්ෂයෙක් එතුමා තරම් වැඩකාරයෙක් එතුමා තරම් වැඩ කරපු කෙනෙක් හිටියේ නැහැ කාර් සීමාවත දැන් ප්‍රතිඵලේ නරකයි දැන් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂේ අර දින 52 ආණ්ඩුව වෙලාවේදී තිබිච්ච සාමයේ සමගිය සමාදානයේ බිඳවැටලා දෙකට බෙදලා තියෙනවා. දැන් කණ්ඩායම් දෙකක් විපක්ෂ නායකකම ඉල්ලනවා. දැන් මෙතනදී විපක්ෂ නායකකම තමුනාස්සගේ නායකයා විදිහට දැන් සලකන සජිත් ප්‍රේමදාස මහත්තයා නොලබුණොත් තමුනාස්සලගේ දේශපාලන කොයි දිශාවටද? ඒක ප්‍රශ්නයි. ඔබතුමා අවඥා සහගතව ඉදිරිපත් කළාද මන් දන්නේ නැහැ එතුමා දක්ෂයෙක්ද කියන එක එතුමා ඇත්තම සැබෑ දක්ෂයෙක් එතුමා සැබෑ දක්ෂයෙක් මේ රටේ තමන්ට ලැබිච්ච අමාත්‍යංශයේ සියලුම දල් 99.7% වේදම් කරපු ලංකාවේ එකම අමාත්‍යවරයා ඒ වගේම තමයි මට පොඩි බාධා කිරීමක් එතුමා නියෝජනය කරන ආසනින් පරිදින්නේ වැඩි ඡන්ද 62000 ඒක හරි ඒක හරි ඊට වැඩි බාන් නරකයි ගරු මන්ත්‍රීතුමා දේශපාලනික වෙනස්කමක් කියනකොට ඒකට බලපාන පොදු කාරණාවක් එක තමයි ජනතාව පෙළගැහෙන්නේ. ඒකෙන් කියන්න බෑ එතුමා දක්ෂයේද අදක්ෂයේද කියලා. ඒ නිසා ඒසියාගේ කොළඹ දිස්ත්‍රික්කයේ උත්තරේ දෙන්න දුන්නා නම් හොඳයි නේ. එතුමාට ලබා දීපු අමාත්‍යංශයේ එතුමාට පෙර හිටපු අමාත්‍යවරු කරේ මොකක්ද? එතුමා මේ අමාත්‍යංශයේ කරේ මොකක්ද කියන එක මේ රටේ ජනතාව දන්නවා. එතුමා සැබෑ දක්ෂෙක්. ඒ වගේම මේ රටේ ඉල්ලන තරුණ නායකයෙක්. මොකද අපිට කලාතුරකින් තමයි තරුණ නායකයෙක් මේ රටේ නායකය කරන්න ලැබෙන අවස්ථාවක්. අපි ඒක මේ කරේදී අපේ විපක්ෂ නායක පිළිබඳ ප්‍රශ්නේ අපේ පක්ෂයේ අභ්‍යන්තර ගැටලුවක්. මම හිතනවා ඒක අපි පක්ෂය තුළ විසඳාගත යුතු ප්‍රශ්නයක්. මේ වෙනකොට අපි තරුණ දේශපාලනඥයෝ විදිහට වෙනම යෝජනාවල් ඉල්ලන අර අපේ පුතා කිව්වා වගේ අපි කියන්නේ මේ රට ඉස්සරහට අරන් යන්න පුළුවන් තරුණ කණ්ඩායමකට මේක බාර දෙන්න. අපිටත් මේක යම්කිසි කාලයක් තියෙනවා අපෙන් එහාට මේ ඉන්න දරුවෝ කවහරි අනාගතේ මේ රට බාරගෙන මේ තැනට එනකොට මේ දේශපාලනඥයා අද මේ රටම පිළිකුල් කරන 225ටම බෝම්බයක් වැදියන් ගම්මතුරට යට වෙලා කියන ඒ සමාජ කතිකාව ඇති වෙන්න හේතුව තමයි දේශපාලනඥයා මං හිතන අනවශ්‍ය විදිහට ඉල්ලලා ඉදී. මම හිතනවා මේ වෙනස කරන්න අපේ පක්ෂය සූදානම් කරන්න අවශ්‍ය යෝජනාව ඉදිරිපත් කරනවා. දකුණු ආසියාවේ බිහිවෙච්ච හොඳ අතිදක්ෂ නායකයෙක් ඔබතුමා පිළිගන්නවා. මේ දවස්වල ඔබතුමා ගෞරවයෙන් ආදරය කරන අපේ රනිල් වික්‍රමසිංහ නායකතුමා. ඉතින් අපි කියන්නේ එතුමා මේ අපිට නායකත්වයක් දෙන්න ඕන. හැබැයි තරුණ කණ්ඩායමක් මේක ඉස්සරහට අරන් යන්න ඕන කියන කාරණාව අපි කියන්නේ. ඉතින් අපි හිතනවා ඉදිරි දින කීපය තුළ මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක තීන්දුව කීපයක් අරගෙන අර රටට ඔබින
පනස් පන්ලක්ෂයක ඒ ගෞරවය ආරක්ෂා කරමින් ඉදිරියේදී අර අපේ පුතා කිව්වා වගේ විපක්ෂයක් හොඳ විපක්ෂයක් හදන්න වෙයි. ඊළඟ පාර්ලිමේන්තුවේ බලය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කණ්ඩායමට ගෙන්න අපි උත්සාහ කරනවා. ඔබතුමන්ට අවස්ථාව තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයාගෙන් ප්‍රශ්නයක් මසන්න. ඇත්තටම නවින් ජයතිස්ස අපේ දොස්තර මහත්තයා මිත්‍යා එතුමා අර කලින් කිව්වා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පනස්සයි දෙමළ භාෂාව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා තමයි මේ තත්ත්වය මතුවෙන්නේ කියලා. හැබැයි මෙරටේ ස්වයං පාලනයක් කියලා ඒ අරගලයේ දෙමළ ජන සමාජය තුළින් මතුවෙන්නේ 1921. සම්නාසේ මම දේශපාලන විද්‍යා ගුරුවරේ ඉතිහාසයට ගියොත් 1921 ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේදී මතුවෙච්ච කාරණය නිසා තමයි ඒක මතුවේ. මොකද 1912 පළවෙනි ශ්‍රී ලංකාවේ ඡන්දබලයෙන් තීරිච්ච මන්ත්‍රීවරයා සර් පොන්නම්බලම් රාමනාද දෙමළ සිංහල දෙගොල්ලම ඡන්දෙ දුන්නේ එතකොට. 1916 මැතිවරණයේදී ආපහු දිනන්නේ සර් පොන්නම්බලම් රාමනාදන්. මොකද සිංහල අපේක්ෂකව පරාජය කරගෙන. එතකොට 1918 ශ්‍රී ලංකාවේ ජාතික සංගමයේ බිහි කරන්නේ දෙමළ නායකින්ගේ සර් පොන්නම්බලම් අරුණාචලම් සර් පොන්නම්බලම් රාමනාදන් ඩී.එස්. සේනානායක එෆ්.ආර්. සේනානායක එකතු වෙලා. එතකොට එවුන් බෙදී යන්නේ 1921 ඇතිවෙච්ච ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරදී ඇතිවෙච්ච ආරවුලක් නිසා. එදා ඒ බෙදුණු බෙදිල්ල අද දක්වාම එකතු කරන්න බැරි වුණා. ඊට කලින් ඔවුන් 1939 මේ පෙට්‍රල් ඉල්ලීම ඉල්ලුවා. ස්වයං පාලන ඉල්ලීම ඉල්ලුවා. ඒ වගේම බණ්ඩාරනායක මැතිතුමා 1957 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලා ඒකෙන් ඇතිවෙච්ච ආරවුල සහ යම්පිසි වියලක් තියෙනවා කියලා පෙවුණ නිසා එතුමා උත්සාහ කළා බණ්ඩාරනායක චෙලනාගම කිවිසුම යටතේ මේ පස්සේ විසඳගන්න දෙමළ භාෂාවටත් සාධාරණ තැනක් දෙන්න. හැබැයි එදා ඒකට විරුද්ධ පෙළපාල ගියේ ඒ කඩාකප්පල් කරේ ජයා ජයාගර මැතිතුමා එක්සත් ජාතික පක්ෂය. එතකොට නමුත් ඒ ජයා ජයාගර මහත්තයාටම ඊට අවුරුදු 30කට පස්සේ සිද්ධ වුණා දෙමළ භාෂාවටත් සමතන දෙන්න අවුරුද්දක් ගියා. සත්‍ය වටහා ගන්න නිසා ඒක බණ්ඩාරනායක මහත්තයා පිට දාන්න එපා. ඒක එතුමා නිවැරදි කරන්න උත්සාහ කරා. නමුත් මේ රටේ ඇතැම් භික්ෂුන් වහන්සේලා දේශපාලන නායකයෝ තමයි එතුමාගේ තත්ත්වෙන් වළක්වා ගත්තේ කියන එකත් අමතක කරන්න එපා. ඒ වගේම ඓතිහාසික සාධක ගණනාවක් තියෙනවා මේ කාරණේ නිසා. මම හිතනවා ඔබතුමා ඒ කාරණේ පොඩ්ඩක් තවදුරටත් පැහැදිලි කරොත් හොඳයි කියලා. හරි. ඒ කියන්නේ 56 මැතිවරණයේදී සිංහල පමණක් රාජ්‍ය භාෂා කිරීම ඇතරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවිසි අතරින් කරනවා කියලා කිව්වා. එක්සත් ජාතික පක්ෂය ඊට කලින් කිව්වා. මට පොඩි අදහසක් කියන්න තියෙනවා නම් ඒ වගේම එක්සත් ජාතික පක්ෂෙත් කිව්වා. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයක කියාගෙන ආවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවිසි අතරින් කරනවා කියලා කිව්වා. දැන් එහෙම කරලා තමයි ඡන්ද ගත්තේ. අවසානයේ එතුමටම තේරුණ බණ්ඩාරනායක මහත්මයාට අගමැතිවරයා හැටියට සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළ ඉස්සරහට යන බෑ කියලා. ඒ නිසා එතුමා 1958 වගේ කාලෙක දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත සම්මත කරගන්න උත්සාහ කළා. ඒක අසාර්ථක වුණා. ඒ කියන්නේ බණ්ඩාරනායක මැතිතුමා එතුමාව බලයට පත් කරපු ජන බලවේගයේම ගොදුරක් බවට පත් වුණා. අන්න ඒ අතීත අත්දැකීම වර්තමානයේ විසින් තේරුම් ගත්තා නම් හොඳයි කියලා ඔබතුමාට ප්‍රශ්නයක් නෙමෙයි ඇහුවේ. නමුත් මම මේ වෙලාව මතක් කරන්න කැමති අන්න ඒ ඉතිහාසගත අත්දැකීම තමන් විසින් තමන්ව බලයට පත් කරපු ඒ කණ්ඩායමේම ගොදුරක් බවට තමයි අවසානයේ බණ්ඩාරනායක මහත්මයා පත් වුණේ. එතුමාව ඝාතනය කරෙත් හාමුදුරු වහන්සේ කෙනෙක්. ඒ කුමන්ත්‍රණ සිද්ධ වුණේ තැන්වල විස්තර එළියට ආවා නඩු විභාගයේදී. එතැන් මම කියන්නේ ඡන්ද ගැනීමට ජාතිවාදය පාවිච්චි කිරීම අවසානයේ ඒක රටට හානි කරන විතරක් නෙමෙයි පෙරලා අවසන් ඒ මතින් ගොඩ ගියපු අයට ගොදුරක් බවට පත් වෙනවා කියන එකත් වර්තමානෙත් මතක තියාගත්තා නම් හොඳයි. මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිසිවෙකුත් කිසිම ජනවර්ගයකට විවේචනය නොකර මම එතුමා කියලා කියනවා. අනාගතය දැනගැනීම සඳහා කියනවා ප්‍රකාශ කරා. කිසිම පක්ෂපාතිත්වයක් නැහැ. හොඳයි. බොහොමත්ම ස්තුතියි. විශේෂයෙන්ම මේ අවස්ථාව අප හිමි කර දුන්නේ මහජන නියෝජිතයන් තමන්ගේ ප්‍රතිවාදී මහජන නියෝජිතයන්.
අපි වැඩසටහනේ යම් සැකස්මක් තිබුණේ සැකස්ම නුව තමයි අපි ඔබතුමන්ලාට අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් කෙසේ වෙතත් අපි සූදානම් වෙනවා තවත් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව ඔබ බලාපොරොත්තු වෙන්නේ සිටීවි තවත් විශේෂ කාර්යමාලාවක්. සූදානම් ඉන්න. රටේ අනාගත පරපුර සවිඥානිකව දේශපාලනයත් හා සම්බන්ධ කරමින් ඔවුන්ට රටේ අනාගතය පිළිබඳව වර්තමානයේ සිට ප්‍රශ්න කරන්නට ඉඩක් කඩක් වෙන කරන නාඩිය දේශපාලන රියැලිටි වැඩසටහනේ අපි සූදානම්. මා ඔබට විරාමයට කලින් සඳහන් කළ ඒ සුවිශේෂී අවස්ථාවට යොමු වන්න. ඒ තමයි ප්‍රශ්න කරන්නට අවසර ලැබුණ අනාගත පරම්පරාවෙන් අපි ප්‍රශස්තම ප්‍රශ්නකරුවා කවුරුන්දයි කියා තෝරා ගන්නට දැන් සූදානම්. ඒ අනුව දැන් රූපවාහිනී තීරය මත ඔබට දක්නට හැකියාවක් තිබෙනවා. ඔබ ලබා දුන් SMS මනාප හරහා කවුරුන්ද අද දවසේ ප්‍රශස්තම ප්‍රශ්නකරු බවට පත්වන්නේ. ඒ අනුව 46.7% ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙබරවැව ජාතික පාසලේ ශ්‍රේහාන් හංසක ඔබයි අද දවසේදී ප්‍රශස්තම ප්‍රශ්නකරු ලෙසින් අද දවසේ මේ වැඩසටහනේ ඔබට හිමි අවසරය නැත්නම් අවස්ථාව හිමි කරගන්න. ඉතින් අපි උණුසුම් සුබපැතුම්. ඒ වගේම අපි විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ හැකියාවක් තිබුණා ඔබටත් අපව ප්‍රශ්න කරන්නට, විශේෂයෙන්ම මේ මහජන නියෝජිතයන්ට ඔබේ ප්‍රශ්න යොමු කරන්න. ඒ අනුව පසුගිය 12 වනදා SMS හරහා අප වෙත එවූ ප්‍රශ්න වලින් අප තෝරා ගන්නා ජයග්‍රාහකයා දෙහිඅත්ත කණ්ඩිය ප්‍රශස්තම ප්‍රශ්නකරු දෙහිඅත්ත කණ්ඩිය ජාතික පාසල පසුදු නවෝද්‍ය අප සූදානම් සඳහන් කරන්නට ඔබට දැන් නරඹන්නට. ඒ ඔබ දුටුවේ පසුගිය 12 වනදා අවසන් වූ වැඩසටහනේ ප්‍රශස්තම ප්‍රශ්නකරු කවුරුන්ද කියන කාරණාව දෙහිඅත්ත කණ්ඩිය ජාතික පාසලේ පසුදු නවෝද්‍යා තමයි පසුගිය වැඩසටහනේ ප්‍රශස්තම ප්‍රශ්නකරු ලෙසින් තීරීපත් වුණේ. ඉතින් රටේ අනාගතයට තවත් පියවරක් ඉදිරියට තබන්නට ලබා දුන්න දේශපාලන වැඩසටහන නාඩියේ අප අවසන් වටේට පිවිසෙන්නට සූදානම්. අප මේ වැඩසටහන අවසන් කිරීමට ප්‍රථමයෙන් සහභාගී වූ දේශපාලඥයන් මහජන නියෝජිතයන්ට අවස්ථාවක් ලබා දෙනවා. ඒ අනුව විනාඩි 3ක කාලයක් ඔබට හිමි වෙනවා මේ වැඩසටහන නිමා කරන්නට, මේ සමස්ත කරුණු කාරණාවන් සම්පින්දනය කරන්නට. මගේ පළමු ආරාධනාව අද දවසේදී ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍යනලින්ද ජයතිස්සමෙතුමනි ඔබතුමන්ට. පවිත්‍ර මේ වේලාවම යොදා ගන්නවා විශේෂයෙන් ගත්තොත් පහුගිය මැතිවරණ කාලයේදී ස්වර්ණවාහිනී ආයතනයත් මේ නාඩිය වැඩසටහනත් රටට ලබා දුන්නු ආදර්ශය පිළිබඳව අගය කිරීමක් කරන්න මාධ්‍ය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ පවා දෝෂ දර්ශනයට ලක්වෙද්දී ඔබ රටේ දේශපාලන සංස්කෘතියට යම් සාධනීය එකතු කිරීමක් කරා. ඒකට අපේ ස්තුතිය මේ වෙලාවේ පුද කරන්නට ඕනේ. තව දින 100කට පස්සේදී පාර්ලිමේන්තු විසිරුවන්නට ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරට අවස්ථාවක් ලැබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. ඉතින් අපි කාගේවත් ගොදුරු බවට පත් වෙන්නට උවමනාවක් නැහැ මේ රටේ ජනතාව. අන්තවාදී එක් හෝ එක් ජාතියක හෝ ආගමක අන්තවාදය මත පදනම් කරගත් දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුව නටවන්ට ඉඩ දෙන්න ඕනේ නැහැ. ඒ වගේම ඒක පෙන්නලා පාර්ලිමේන්තුවේ අත්නෝමතික බලයක් ගොඩගහගෙන අර 17 වෙනි සංශෝධනය අහෝසි කරලා 18 වෙනි සංශෝධනය ගෙනා වගේ Tamanට බලය ගොඩගහ ගන්න තැනකට මේ පාර්ලිමේන්තුව ඉඩ දිය යුතුත් නැහැ. ඒ නිසා අපි ඔබට කියනවා මේ රටේ වංචාවට, නාස්තියට, දූෂණයට හැමදාම විරුද්ධව වැඩ කරපු, ඒ වගේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පුල් කර ගැනීම සඳහා පිනේ සිටින, අවංකව ඔබග වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සේවය කරපු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට වැඩි අවස්ථාවක් පාර්ලිමේන්තුවේ ලබා දෙන්න. අපට ලැබුණ අවස්ථාව අපි අතීතයේදී ඔබ වෙනුවෙන් පාවිච්චි කළා තිබෙනවා. උදාහරණයක් ඇටියට අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10ක් තිබුණු 2000 අවුරුද්දේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ආණ්ඩුව වැටෙන ගිය වෙලාවේ අපි විපක්ෂයේ ඉඳලා ඒ ආණ්ඩුවට සහාය ලබා දුන්නා. ඇමතිකම් ගන්න නෙමෙයි, අපි එකේ මොකද කරේ, රටේ ජනතාවට 17 වෙනි සංශෝධනය ගෙනහලා දුන්නා. ඒකෙන් තමයි මේ ස්වාධීන කොමිෂන් සභා ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. ඒ වගේම ගොවි ණය කපා හැරියා. භාණ්ඩ 20ක මිල ඉහළ දාන්න දුන්නේ නැහැ. ඇමති මණ්ඩලයේ 20කට සීමා කරා. අපි ඒ බලපෑම කරේ විපක්ෂයේ ඉඳලා. කිසිම වරප්‍රසාදයක් අරගෙන නෙමෙයි. කිසිම දෙයක් සංස්ථා සභාපතිගම කිල්ලලා නෙමෙයි. අන්නෙවැනි ආදර්ශයක් අපි දීලා තිබෙනවා. ඒ නිසා අපේ ඉතිහාසය බලන්න, පාර්ලිමේන්තුවේ අපේ ක්‍රියාකාරීත්වය බලන්න, මම හිතන්නේ
අන්තවාදයේ පරාජය කරන අතරෙම අත්නෝමතිකත්වයට ඉඩ දෙන්න එපා. අපි මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති කරලා යම් හොඳ දෙයක් බලාපොරොත්තු වුණා නම් ඒ ජනතාවගේ අභිලාෂය ඉදිරියට ගෙන යන්න පුළුවන් ආකාරයට බලපෑම් සහගත පාර්ලිමේන්තුවක් පත් කරන්නට ඕන. ඒ සඳහා විද්වත් වෘත්තිකයන් සහ ජනතා සේවකයන්ගෙන් සමන්විත මේ ජාතික ජනබලවේගයට මහමැතිවරණයේදී වැඩි අවස්ථාවක් දෙන්න කියන එක මම මේ වෙලාවේදී රටේ ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි. බොහොමත් මේ ස්තුතියි ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස් මැතිතුමන් අද නාඩිය වැඩසටහනේ මේ අවසන් අදහස් දැක්වීම තොරතුරු සම්පින්දනයක් ලෙසින්. මීළඟ අවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මැතිතුමනි ඔබතුමන්ට. ඔව්. පවිත්‍ර මම සතුටු වෙනවා මේ පාර්ලිමේන්තුවේ පසුබල මන්ත්‍රීවරයෙක් විදියට මෙරටේ දේශපාලන වැඩසටහන් වල අපි සතියකට එකක් දෙකක් යනවා. මේ කිසිදු දේශපාලන වැඩසටහනක ඇත්තටම අපිට මේ වගේ අත්දැකීමක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ රටේ පාසල්වල අධ්‍යාපනය ලබන දරුවෝ ඒ දරුවන්ගේ හැඟීම් ඒ දරුවන්ගේ ඒ තියෙන තර්ක විතර්ක එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කරන්න ලැබීමත් මම හිතන්නේ එක්තරා විදිහට අපිට පාසල් යන කාලේ තිබුණා නම් කොහොමද කියන ඒ සතුට අපේ හිතට වෙනවා. ඒක හොඳ වාග්යක්. ඒ වගේම ජනතා නියෝජිතයන්ටත් මේක මං හිතන්නේ මුහුණ දිය යුතු දැන. මොකද සමාජයේ ඉස්සරහා ජනතා නියෝජිතයන් ප්‍රකාශ කරනව විතරයි ඔවුන් ප්‍රශ්න කරන්න ඔවුන්ගේ හැඟීම් මොන වගේද කියන කාරණාව ජනතාවට දැක ගන්න අවස්ථාවක් ලැබෙන නිසා මං හිතනවා සංවාහනී ආයතනයේ නාඩිය වැඩසටහන හරහා මේ රටට මේ සමාජයට මේ දේශපාලන වැඩසටහන් කරන නාලිකාවලට තවදුරටත් වෙනස් වෙන්න හොඳ කාලයක් ඇවිල්ලා කියන පණිවිඩයක් දෙනවා. මම ඒ වෙනුවෙන් නිෂ්පාදන කණ්ඩායමට ඔබ ඇතුළු සියලු දෙනාට සුබ පැතුම් එක්කන ගමන් අපි මේ වෙලාවේදී විශේෂයෙන්ම රටේ මේ ඉන්න තරුණ දරුවෝ බලාපොරොත්තු වෙන වගේම මේ රටට ආදරය කරන දේශප්‍රේමී මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ රටේ පක්ෂේ මාරු පාට මාරු කරන ගැන එහෙම බලාපොරොත්තු වෙන කණ්ඩායමක් ඉන්නවා. මේ සැරේ කොළ පාට ලැබෙන සැරේ කොහොම හරි කොළ පාට ගන්න ඕන නැත්නම් නිල් පාටට මාරු කරන්න ඕන මේ දෙකටම වැඩි හොඳයි රතු පාට කොහොම හරි ගන්න පුළුවන් කියලා මම හිතනවා. මෙතනින් එහාට ගිහිල්ලා අපිට පුළුවන් නම් අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනසක් කරන්න උත්සාහ කරනවා කියලා පේන නිසා මම පාර්ලිමේන්තුවේ පසුබල මන්ත්‍රීවරයෙක් විදිහට ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් ගරු ජනාධිපතිතුමනි අධිකාර ජනාධිපතිතුමනි ඔබතුමාට පුළුවන් මේ වෙලාවේ මේ යෝජනා ටික අදාළ අග්‍රාමාත්‍යතුමා නැත්නම් අමාත්‍ය මණ්ඩලහල පාර්ලිමේන්තුවට මේ රටේ අමාත්‍ය ධූර එක එක කාලෙට එක එක විදියට යන්නේ එක එක ආණ්ඩුවට ඕන විදිහට අමාත්‍ය ධූර වෙනස් වෙනවා. දැන් අමාත්‍ය ධූර ප්‍රමාණය අමාත්‍ය ධූරවල නම් ටික නීතිගත කරලි වෙල අවශ්‍ය විදියට ඒ තැන අරගෙන එන්න. ඒ වගේම අමාත්‍ය ධූරවල විෂයපතයන් එක එක කාලෙට එක එක විදියට නැතුව විෂයපතයන් ටික මේ අමාත්‍ය ධූරේ මේ ටික තියෙන කියලා නීති ප්‍රතිපාදන අනුව මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ අපිට දැක ගන්න පුළුවන් විදිහේ වෙනසක් කරන්න. ඒ වගේම තමයි අපි හිතනවා දැන් අපි කතා කරපු දැන් මෙතන කිව්වා වොක්සගන් ෆැක්ටරිය එක එක සාධනීය කාරණා ගැන කතා කරා. ඒ වගේම තමයි මේ රටේ දැන් අපි දන්නවා අධ්‍යාපනය ගැන ගත්තොත් එක එක අමාත්‍යවරයා ආපු ගමන් වෙනස් වෙනවා. දැන් මේ අමාත්‍යවරයා ආවම මේ වෙනස් වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා දැන් අපි මම හිතන්නේ අඛිල විරාජ් කාර්ය සමිතියතුමා හොඳ යෝජනාවක් කරා ජනාධිපතිතුමා පවා විරුද්ධ වුණා මේ උසස් පෙළ දරුවන්ට ටැබ් යන්ත්‍රය ලබා දෙන්න. මෙන්න මේ වගේ සාධනීය කාරණාත් එක්ක ඉස්සරහට යන්න ජාතික ප්‍රතිපත්තියක් අඩුම තරමේ අධ්‍යාපනය ජාතික ප්‍රතිපත්තියක් ඇති යුතුයි කියලා මම විශ්වාස කරන නිසා අධික ජනපත්තුමාට මේ වෙලාවේ යම් පියවරක් තියෙනවා නම් හොඳ ජනතාව බලාපොරොත්තු වෙන දෙයක් මේක පහුගිය රජයන් තුල අපි කෑ ගැහුවා බලාපොරොත්තු වෙච්ච දේ මේක ඉටු කරන්න කියලා. මොකද ජාතික ප්‍රතිපත්තියක් ඇති වෙන තුරු පවිත්‍ර මම හිතන්නේ මේ රටේ ඉස්සරහට යන්න බෑ. නැත්නම් ඒ එන හැම ප්‍රතිපත්තියක්ම වෙනස් වෙනවා රට තවදුරටත් පස්සට යනවා. ඒ නිසා අවසාන වශයෙන් කියනවා රටේ අනාගත තරුණ පරපුර මේ වගේ වේදිකාවට අරගෙන ඇවිල්ලා ඔබ ප්‍රශ්න කරන වගේම ඔවුන් බලාපොරොත්තු වෙන ඒ සමාජශීලී වෙනස සමාජයේ ඉස්සරහට යන වෙනස ඇති කරන්න මම හිතන්නේ නායකයන්ගේ ඇස් යොමු වෙන්න මේ නාඩිය වැඩසටහන හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. බොහොමත් මේ ස්තුතියි එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මැතිතුමන්ගේ අදහස් දැක්වීම. අප අවසන් අදහස් දැක්වීම සඳහා යොමු වන්නට සූදානම්. ආරාධනාව එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීරදිසානායක මැතිතුමනි ඔබතුමන්ට. පවිත්‍ර මේ බොහොම ස්තුතියි මේ වැඩසටහන මම කැඳේවට. ඒ වගේම මේ දරුවෝ තුන්දෙනාගේ දක්ෂකම් ඉතා හොඳයි. තුන්දෙනාම දක්ෂ අගේ කරන්න ඕන. එක්කෙනෙකුට විශේෂත්වයක් ලැබුණත් තුන්දෙනාම එක විදිහට දක්ෂයි. ඒ නිසායි දරුවන්ටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේ මගේ සහෝදර මන්ත්‍රී දෙපළ දෙන්නට ස්තුති. මට කියන්න තියෙන්නේ අපි සතවර්ෂ ගණනාවක් යහපත සහ ආයපත
යුක්තිය සහ සාධාරණත්වයේ පිළිබඳ කොපමණ දේශනා කළත් කොපමණ වචන පාවිච්චි කරත් ඒක එහෙම වෙන්නේ නැහැ. අපි අතීතයට ගියත් දුප්පත්කම නැති බැරිකම පීඩාව ප්‍රජා පීඩකයා බලවතා බලවන්තයා දුගියා මේ ඔක්කොම අතීත සමාජෙත් අහු වෙනවා. ඒ වගේම දුකට පත් වෙලා තියෙනවා පීඩාවට පත් වෙනවා. අදත් එහෙමයි. ඒ නිසා මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න මේ දේශපාලනය වෙනස් කරන්න හොඳ නායකයෝ ටිකක් හොඳ පාලකයෝ පිරිසකුත් ඕන හොඳ ජනතාවකුත් ඕන. ජනතාව යහපත් නොවී හොඳ පාලකයෝ හදන්නත් බෑ හොඳ මන්ත්‍රීවරු මහජන නියුතුව හදන්නත් බෑ. ඒ නිසා මේ රටේ අද මේ තියෙන තත්ත්වය තුළ මේ රටේ මිනිස්සු වැඩියෙන් වියදම් කරන්නේ වැඩියෙන් කැප වෙන්නේ අධ්‍යාපනයේ කියන දෙයට. ඒක අධ්‍යාපනය නෙමෙයි. මේ තියෙන අධ්‍යාපනය නෙමෙයි. මේ තියෙන විභාගෙට ළමයි සූදානම් කරන එක අධ්‍යාපනය නෙමෙයි. මේ තියෙන්නේ ළමයි විභාගෙට සූදානම් කරන ඉගෙනීම් ක්‍රියාවලිය. සා හැබෑ අධ්‍යාපනය. නිදහස් චින්තනයක්, ගැඹුරු ඥානයක්, අනිත් පැත්තෙන් දරුවාට නිදහසේ හිතන්න පුළුවන් පරිසරයක් සහිත ගවේෂණාත්මක චින්තනයක් සහිත නිර්මාණශීලී දර්ශනයක් සහ දැක්මක් සහිත ගැඹුරු දේ පරිවර්තනයක් එක්ක මේ රටේ අධ්‍යාපනය වෙනස් කරන්න. නිසා මේ රටේ මම කියන්න කැමති මම හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක් විදිහටත් ඉස්කෝලේ 6ට ගිහිල්ලා උපාධි දෙකක් ගත්ත ලංකාවේ එකම මිනිහා විදිහටත් මම කියන්න කැමති මේ රටේ කිසිම ඉස්කෝලක පාසලක අධ්‍යාපනය නැහැ. නිසා ආපහු මේ රටට කන්නංගර කෙනෙක් වගේ කෙනෙක් පහළ වෙලා මේ සමාජයේ සබුද්ධික සමාජයක් කරන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනයක් විතරක් වෙන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීරදිසානායක මහත්තුමන්, විශේෂයෙන්ම ජනාධිපතිවරණ උණුසුම් සටන් කාලයක් ඔබ මහජන නියෝජිතයන් විදිහට පාක්ෂික දේශපාලන විදිහට කල්ගත කරලා මං හිතන්නේ ස්පාසුවක් ලැබුණේ නැහැ. තවමත් ඊළඟ මැතිවරණය පිළිබඳව පූර්ව සැලසුම් නිගමනය කරමින් ඉන්න මොහොතක අද දවසේ අනාගත පරම්පරාවට රටේ නිවැරදි බව කියා දෙන්නට පැමිණියාට මේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ට අපගේ ස්තුතිය පුද කරන්නට ඕනේ. විශේෂයෙන් ඔබ තමයි වර්තමානීය තීරකයන්. ඒ වර්තමානීය තීරකත්වය අනාගත පරම්පරාවට වඩාත් වැදගත් තීරණ ඉදිරියේදී ලබා දේවි කියන විශ්වාසයෙන් අද දවසේදී අපි ඔබට සමුදෙනට සූදානම්. අපිත් සමගින් සම්බන්ධුනේ ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සම ඇතුමනි. ඔබතුමන්ට දේශපාලනික වශයෙන් ඉදිරි ගමන සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇතුමනි, ඔබතුමන්ට බලාපොරොත්තු බොහොමයක් තිබෙනවා. ඒවා සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීරදිසානායක ඇතුමනි, ඔබතුමන්ට දේශපාලනයේ ඉදිරි ගමන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා යයි අපි සුබ පතන අතරතුරේ බොහොමත්ම ස්තුතියි ඔබ තිදෙනාටම අපිත් සමගින් සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම විශේෂයෙන් මම දැන් යොමු වන්නට සූදානම් වන්නේ මගේ වම් මත දිහාවට. මොකද ඔබ තමයි රටේ අනාගතය, ඔබ තමයි අපි බලාපොරොත්තු වෙන අනාගතය, ඔබ තමයි මේ රටේ අනාගත තීරකයන් බවට පත්වන්නේ. ඒ නිසා දේශපාලනයේ සංවිඥානිකත්වය, ඒ සංවිඥානික බුද්ධිය තවත් මෝරණ වර්ධනය කරගන්න දරු පරම්පරාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම අද දවසේ ප්‍රශස්තම ප්‍රශ්නකරුවා ලෙසින් අභිසෙස් ලැබූ දෙබරවැව ජාතික පාසලේ WMA ශ්‍රේහාන් හංසක, ඔබට අපේ ගෞරවනීය ස්තුතිය සහ අපේ උණුසුම් සුභපැතුම් පිරිනමනවා අද දවසේදී. ඒ වගේම විශේෂයෙන්ම යතරතුරේ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ තරින්ද්‍ර ඒකනායක, අපි ඔබටත් ඔබේ අනාගත බලාපොරොත්තු සැලසුම් සරප්‍රකයන් සාර්ථක වේවා, අනාගතය යහපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන කොළඹානන්ද විද්‍යාලයේ චේතිය ප්‍රභාෂණ, ඔබටත් අනාගතය සරප්‍රකාරයෙන් සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අද ඔබටත් අපි සමුදෙනවා. බොහොමත්ම ස්තුතියි ඔබ තිදෙනා. ඉතින් අපිට සූදානම සමුගෙන යාමට විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය අභිමානීය ගෞරවයෙන් වැළඳගත් ආදරණීය ස්වර්ණහනි ප්‍රේක්ෂක ඔබට හිසනමා ගෞරවයෙන් යුතුව අපේ ප්‍රණාමය පුද කරන අතරතුරේ රටේ දේශපාලන ආඩිය නිවරදිව හඳුනා ගන්නට සූදානමින් සිටින්න ඒ මතක් කිරීමත් සමගින් අදට අපි ඔබෙන් සමුගන්නවා. සුබ රාත්‍රිය.